මේ සෙමිනා එක මේ සම්මන්ත්‍රණය පැවැත්වෙන්නේ ඔගොල්ලන්ගේ සාමාන්‍ය පොදු පරීක්ෂණ එහෙම නැත්නම් කොමන් ජෙනරල් ටෙස්ට් එක සම්බන්ධයෙන්. එතකොට මම හිතන්නේ ඔගොල්ලෝ දැනටමත් දන්නවා ඇති උසස් පෙළට ඔගොල්ලෝ වාඩි වෙන විෂයන් තුනට අමතරව ඔගොල්ලන්ට මේ සාමාන්‍ය පොදු පරීක්ෂණයත් අනිවාර්යයෙන්ම වාඩි විය යුතු තවත් එක පේපර් එකක්. එතකොට අපි මුලින්ම පැහැදිලි කරගනිමු මොකක්ද මේ පේපර් එක, මොකක්ද මේ සබ්ජෙක්ට් එක, මේ පේපර් එකේ අරමුණ මොකක්ද, මේ පේපරේ පාස් වෙන්නේ කොහොමද වගේ කරුණු කාරණා ටික මුලින්ම අපි දැනගන්න ඕන. මොකක්ද මේ සාමාන්‍ය පොදු පරීක්ෂණය කියන එකේ අර්ථය කියලා. දැන් ගොඩක් අය මේක වැරදි වටහා ගැනීමක් තියෙනවා. ගොඩක් අය මේකට කියනවා මේ සාමාන්‍ය දැනුම පේපර් එක, නැත්නම් මේ GK පේපර් එක කියලා සමහර අය කියනවා. ඒක ඇත්තටම වැරදි. GK පේපර් එක කියන එක වැරදි. GK කියන්නේ ජෙනරල් නොලෙජ් පේපර්, සාමාන්‍ය දැනුම පේපර්. සාමාන්‍ය දැනුම පේපර් එක කියලා මේකට කියන එක ඇත්තටම වැරදි. මොකද සාමාන්‍ය දැනුමම නෙමෙයි මේ පේපර් එක. මේක මේ සාමාන්‍ය දැනුමට අමතරව මේ තර්කන බුද්ධිය, පොදු තර්කන හැකියාව වගේ ගොඩක් දේවල් විමසලා බලන පේපර් එක. එතකොට මේක සාමාන්‍ය පොදු පරීක්ෂණ කියලා හඳුන්වන්නේ මේ පේපර් එකේ අරමුණ තමයි ඔබට පාඩම් කරන්නේ නැතුව, නෝට් එකක් කියවලා ඒක ඔළුවේ තියාගෙන ඉන්නේ නැතුව, පොතේ දැනුම නැතුව, ඔබට කොමන් සෙන්ස් එම නැත්තම් සාමාන්‍ය දැනීම, තර්කන බුද්ධිය වගේ දේවල් පාවිච්චි කරලා ඔබට කොයිතරම් දුරට ගැටලු විසඳීමේ හැකියාවක් තියෙනවද කියලා බලන්න තමයි මේ පේපර් එක සස්පෙරට ඇතුළත් කරලා තියෙන්නේ. ඒ කියන්නේ වසර 2000ට කලින් 2000ට කලින් උසස් පෙළ කරපු අය, කියන්නේ 20 වෙනි සතවර්ෂයේ උසස් පෙළ කරපු අය ඉන්නවා නම් කවුරු හරි අම්මා හරි තාත්තා හරි නැත්නම් වැඩිහිටියෝ කවුරු හරි ඉන්නවනේ, ඒගොල්ලන් අහලා බලන්න. ඒගොල්ලන්ට උසස් පෙළට ඒ කාලේ විෂයන් 4ක් තිබුණා. දැන් ඔබට විෂයන් 3ක් තිබ්බට. එතකොට ඒ කාලේ විෂයන් 4ක් තිබුණා. නමුත් මේ විෂයන් 4ක් ඉගෙනගෙන ශිෂ්‍යෝ විශ්වවිද්‍යාලයට ගිහිල්ලා උගතුන් වෙන්න ගත්තට පස්සේ අපේ රටේ අධ්‍යාපන අමාත්‍යාංශය සහ අධ්‍යාපන විශේෂඥයින් නිරීක්ෂණය කරන්න ගත්තා. මෙතන පොඩි ගැටලුවක්. මොකද මේ අය හුඟක් වෙලාවට මේ බුක් ස්මාර්ට් කියලා කියන්නේ පොතේ දැනුම විතරක් තියෙන බුද්ධිමතුන් පිරිසක් බිහි වෙන්න පටන් ගත්තා. ඔය ගැටලුව නිසා තමයි ඒ අය කල්පනා කරේ මේ පොතේ දැනුම විතරක් තියෙන, පොතේ දැනුම විතරක් තියෙන ප්‍රායෝගික දැනුම පොඩ්ඩක්වත් නැති, හිතලා බලලා තීරණයක් ගන්න බැරි, පොත කියවලා ඇවිල්ලා උත්තර ලියලා ලකුණු ගන්න පරපුරක් බිහි වෙන එක වළක්වන්න මොකද්ද මේ කරන්න පුළුවන් කියලා කල්පනා කරා. ඒ අනුව ඒගොල්ලෝ ගෙනාපු වසර 2000න් පස්සේ 2001න් පස්සේ ගෙනාව වෙනස්කම් දෙකක් තියෙනවා. එකක් තමයි ඉස්සර ලකුණු එකතුෙන් විශ්වවිද්‍යාලයට යවුවා, ඒක වෙනුවට ඉසෙට් ස්කෝ ක්‍රමය ගෙනාව අමාරු විෂයන් වලට යම්කිසි සාධාරණයක් කරන්න. ඊට අමතරව විෂයන් 4ක් තිබුණ එක විෂයන් 3කට අඩු කරලා 4 වෙනි විෂය වෙනුවට ලබා දුන්නා සාමාන්‍ය පොදු පරීක්ෂණය කියලා මේ මෙන්න මේ ප්‍රශ්න පත්‍රය. එතකොට පොතේ දැනුමෙන් පාස් වෙන්න පුළුවන් විෂයන් 3යි, ඊට අමතරව 4 වෙනි පේපර් එකක් දුන්නා ඔබට ඔබේ ප්‍රායෝගික තර්කන කුසලතාව පොඩ්ඩක් විමසලා බලන්න. ඊට අමතරව පසු කාලීන 2006-07 කාලේ මට මතක 2006 අවුරුද්ද මට මතක විදියට, ඊට අමතරව ඒගොල්ලෝ සාමාන්‍ය ඉංග්‍රීසි පේපර් එකකුත් ඉදිරිපත් කරා, ජෙනරල් ඉංග්‍රීසි පේපර් එකකුත් දැම්මා. එතකොට විෂයන් 5ක් ප්‍රධාන වශයෙන් තියෙනවා. ප්‍රධාන විෂයන් 3යි, සාමාන්‍ය ඉංග්‍රීසි පේපර් එකයි, සාමාන්‍ය පොදු පරීක්ෂණ පේපර් එකයි. එතකොට මේකේ අරමුණ තමයි ඔබට සාමාන්‍ය දැනුම, සාමාන්‍යයෙන් පොතේ දැනුමෙන් අරුණව හිතලා බලලා උත්තර දෙන්න පුළුවන් හැකියාවක් තියෙනවා කියලා බලන එකයි. සාමාන්‍ය ඉංග්‍රීසි පේපර් එකෙන් කරන්නේ ඔබට සාමාන්‍යයෙන් ඉංග්‍රීසි භාෂාව හසුරුවා ගැනීම හැකියාවක් තියෙනවා කියලා බලන එකයි. සාමාන්‍යයෙන් පොදුවේ ඉදිරියට යනකොට ජීවිතේ අවශ්‍ය වෙන කුසලතා දෙකක් සලකා බලන තමයි මේ පේපර්ස් දෙක ඔයගොල්ලන්ට දීලා තියෙන්නේ. ඊතර දැන් අපි බලමු මේ මේ පේපර්ස්, මේ විශේෂයෙන්ම සාමාන්‍ය පොදු පරීක්ෂණයේ පේපර් එක පාස් වෙන එක අත්‍යවශ්‍යයිද, පාස් වීමේ තියෙන බලපෑම මොකද්ද, මේක ෆේල් වුණොත් මොකද්ද වෙන්නේ කියන එක සම්බන්ධයෙන් අපි ඊළඟට සලකා බලන්න ඕනේ. දැන් ඔබට උසස් පෙළට විෂයන් 3ක් ලැබෙනවා. මේ විෂයන් 3 ඔබ ලබා ගන්නා ලකුණු ප්‍රමාණයත් එක්ක තමයි ඔබ අනාගතයේදී විශ්වවිද්‍යාල සුභාරම් ලබනවද නැද්ද කියන එක තීරණය වෙන්නේ මේකට, මේ ඔබ ලබා ගන්න ඉසෙට් අගේ මත. එතකොට මේ ප්‍රධාන වශයෙන් ඔබ වාඩි වෙන විෂයන් 3
ඔබ ඉහලින් සමත් වෙන්න ඕනේ. මේ විෂයන් තුනටම ඔබට ඉසෙඩ් අගයක් ලැබෙනවා. ඉසෙඩ් අගයත් එක්ක තමයි ඔබට ඔබේ ඊලන්ඩ් රැන්ක් එක, ඩිස්ත්‍රික් රැන්ක් එක, ඩිස්ත්‍රික් කුසලතාව, සමස්ත ලංක කුසලතාව ලැබෙන්නේ. ඒකත් එක්ක තමයි ඔබට විශ්වවිද්‍යාල වරම් හිමි වෙන්නේ. ඊට අමතරව මේ සාමාන්‍ය ඉංග්‍රීසි, සාමාන්‍ය පොදු පරීක්ෂණය වගේ දේවල් පාස් වෙන්න අවශ්‍යයිද, සමත් වෙන්න අවශ්‍යයිද? අපි ඒක පොඩ්ඩක් බලමු, විමසලා බලමු මොකද්ද මෙතනදී වෙන්නේ කියලා. දැන් මේ ප්‍රධාන විෂයන් තුනට අමතරව ඔබ තව වාඩි වෙන්න ඕන පේපර්ස්, ප්‍රධාන වශයෙන් ආණ්ඩුවෙන් කරන පේපර්ස්, කියන්නේ රජයෙන්, රජයේ අධ්‍යාපන අමාත්‍යාංශයෙන් ඔබට මේ විෂයන් තුනට අමතරව දෙන තව පේපර්ස් තුනක් තියෙනවා. අපි මේ පේපර්ස් තුනම ගැන සලකා බලමු. ඔබේ විෂයන් තුනට අමතරව ඒගොල්ලෝ සාමාන්‍ය ඉංග්‍රීසි පේපර් එකක් දෙනවා, ජෙනරල් ඉංග්‍රීෂ්, සාමාන්‍ය පොදු පරීක්ෂණ පේපර් එකක් දෙනවා, කොමන් ජෙනරල් ටෙස්ට් එක. ඊට අමතරව සාමාන්‍ය තොරතුරු සාක්ෂණය, ජෙනරල් IT පේපර් එකකුත් දෙනවා, ජිට් පේපර් එක කියලා කියනවා, ජිට් ජෙනරල් IT. ඒතර මේ ඔය විෂයන් තුනට අමතරව තව පේපර්ස් තුනක් අධ්‍යාපන අමාත්‍යාංශයේ ඔබට ලබා දෙනවා. එතකොට මේ විෂයන් තුනේ මොනවද අනිවාර්ය, මොනවද ඒවා දින බලපෑම්? ඉස්සලම මෙතනින් ජිට් පේපර් එක, සාමාන්‍ය තොරතුරු සාක්ෂණයේ පේපර් එක. එතනදී බලන්න ඔබට සාමාන්‍ය තොරතුරු සාක්ෂණයේ කම්පියුටර් සම්බන්ධයෙන් කොයිතරම් දුරකට සාමාන්‍ය මට්ටමේ අවබෝධයක් තියෙනවද කියන එකයි බලන්න. එතකොට ජිට් පේපර් එක උසස් පෙළට සම්බන්ධ වන්නේ නැහැ. ඒක ඔබ 12 වසරේදී ඒ පේපර් එක කළාට ඒක අර වගේම අර ආණ්ඩුවෙන් ඇඩ්මිෂන් එකක් දීලා ජිප් පේපර් එක ගිහිල්ලා අර වගේම වාඩි වෙලා ලියලා රිසල්ට් ෂීට් එකක් ලැබුණට ඒ ජිප් පේපර් එකේ ඔබට ඔබ ලබා ගන්න ලකුණු ප්‍රමාණය ඔය ඒ ලෙවල් රිසල්ට් එකට බලපාන්නේ නැහැ. ඒක වෙනම යන එකක්. උදාහරණ විදිහට මම මගේ ජිප් පේපර් එක කළා 2009 අවුරුද්දේ. මම 12 වසරේ ඉඳි. මම රිසල්ට් ෂීට් එක ගන්නවත් ගියේ නැහැ. මම පාස්ද ෆේල්ද දන්නේ නැහැ. මට මේ දක්වා ඒක අවශ්‍යතාවක් වෙලා නැහැ. මොකද ඒක උසස් පෙළට සම්බන්ධකුත් නැහැ. ඒක මොන හරි ඔබ IT පැත්තේ ජොබ් එකකට යනවා නම් තමයි ඒ රිසල්ට් ෂීට් එක යම් මට්ටමකට හරි වැදගත් වෙන්නේ. මොකද ඒකත් අධ්‍යාපන අමාත්‍යාංශයෙන් විභාග දෙපාර්තමේන්තුවේ, ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ පවත්වන විභාගයක්. ඒක ඔබට ඒ විභාගය කරන එකත් ඔප්ෂනල්, ඒ පේපර් එකකින් ඔබට ලැබෙන රිසල්ට් එකත් ඔප්ෂනල්. ඒක ඒ ලෙවල් එක සම්බන්ධයක් නැහැ. නමුත් ජෙනරල් ඉංග්‍රීසි සහ කොමන් ජෙනරල් ටෙස්ට් එක කියන මේ සාමාන්‍ය ඉංග්‍රීසි සාමාන්‍ය පොදු පරීක්ෂණ කියන පේපර්ස් දෙක උසස් පෙළට ඍජුවම බලපානවා. එතකොට උසස් පෙළට මේ පේපර්ස් දෙකට ඔබ ලබා ගන්නා ලකුණු ප්‍රමාණය ඍජු බලපෑමක් තියෙනවා. මොකක්ද ඒ තියෙන බලපෑම? ඉස්සරහ බලමු සාමාන්‍ය ඉංග්‍රීසි පේපර්, ජෙනරල් ඉංග්‍රීසි පේපර්. ජෙනරල් ඉංග්‍රීසි පේපර් එක අනිවාර්යෙන් ඔබ වාඩි වෙන්න ඕනේ. ජෙනරල් ඉංග්‍රීසි පේපර් එක කිරීම අනිවාර්යයි. කිරීම අනිවාර්යයි කියලා කියන්නේ ඒක පාස් වෙන්න අනිවාර්ය නැහැ. ඔබ ජෙනරල් ඉංග්‍රීසි පේපර් එකට වාඩි වෙලා ඒ පේපර් එක තියෙන පැය තුනේම නිදාගෙන ආවත් ප්‍රශ්නයක් නැහැ. ලකුණු බිංදුවක්වත් ප්‍රශ්නයක් නැහැ. ඔබ ඒ පේපර් එක ඇටෙම්ප්ට් කරලා තියෙන නිසා. රයිට්. ඒ පේපර් එක අනිවාර්යෙන් පාස් වෙන්න ඕන, ෆේල් මේ ෆේල් වෙන්න බෑ කියලා නීතියක් නැහැ. ඒක පාස් වුණා, ෆේල් වුණා, ඒකට A එකක් තිබ්බා, B එකක් තිබ්බා, C එකක් තිබ්බා, S එකක් තිබ්බා, F එකක් තිබ්බා කියලා ඔබේ ඉසට් ස්කෝර් එකට බලපෑමක් වෙන්නෙත් නැහැ. එකම දේ තියෙන්නේ පේපර් එකට ඔබට ඇබ්සන්ට් වෙන්න බෑ. ඒ පේපර් එකට ඇබ්සන්ට් නොවී ඔබේ පේපර් එකට අනිවාර්යෙන් වාඩි වෙන්න ඕන. පේපර් එකට ඇබ්සන්ට් වෙලා නැත්තම් මොන රිසල්ට් එක තිබ්බත් කිසිදු ගැටලුවක් නැහැ. නමුත් ඒකට සාපේක්ෂව සාමාන්‍ය පොදු පරීක්ෂණ කියන පේපර් එකටත් ඒ වගේම ඔබ ඒ පේපර් එකට වාඩි වීම අනිවාර්යයි. වාඩි වීම විතරක් නෙමෙයි සාමාන්‍ය පොදු පරීක්ෂණය ඔබ සමත් වෙන්න ඕනේ. සමත් වෙනවා කියන්නේ මේ සාමාන්‍ය පොදු පරීක්ෂණයට අනිත් පේපර්ස් වලට වගේ A B C S F කියලා ග්‍රේඩ් එකක් ලබා දෙන්නේ නැහැ. ඒ වෙනුවට ඔබ ඒ පේපර් එකට 100ෙන් ලබාගත් ලකුණු ප්‍රමාණය තමයි ඔබට රිජ්යුම ලබා දෙන්නේ. 56යි හරි, 58යි හරි, 76යි හරි, 80යි හරි, 40යි හරි, 35 36යි හරි, 28යි හරි, එහෙම ඒ ඔබ ලබාගත් 100ෙන් ලබාගත් ලකුණු ප්‍රමාණය. ඒතර පාස් වෙන නම් මේකට ලකුණු කීයක් ලබා ගන්න ඕනද? ලකුණු අවම වශයෙන් ලකුණු 30ක් තිබිය යුතුයි. 30යි, 40 නෙමෙයි. හරිද? ලකුණු 30 තමයි පාස් මාර්ක් එක. ලකුණු 30කට වැඩියෙන් තියෙන්න ඕන සාමාන්‍ය පොදු පරීක්ෂණ සමත් වෙන්න. 30ට අඩු වුණොත් මොකද වෙන්නේ? හදිසියේ ලකුණු 26ක් 28ක් වගේ තිබ්බොත් මොකද වෙන්නේ සාමාන්‍ය පොදු පරීක්ෂණ? එතකොට ඔබේ උසස් පෙළ ප්‍රතිඵලය වලංගු නැති වෙනවා. මේක වලංගු නැති වෙනවා කියන එක පොඩ්ඩක් පැහැදිලි කරගන්න ඕන. මොකද්ද ඒ කියන්නේ කියලා? ඒ කියන්නේ දැන් සාමාන්‍ය පොදු පරීක්ෂණේ ෆේල් වුණා කියන්නේ ඒ ලෙවල් රිසල්ට් ෂීට් එක වැඩක් නැති වෙනවා කියන එකම නෙමෙයි. ඒ කියන්නේ ඔබට විශ්වවිද්‍යාලයට
ඉල්ලුම් කිරීමේ කියලා. රාජ්‍ය විශ්වවිද්‍යාල ශ්‍රී ලංකාවේ රාජ්‍ය විශ්වවිද්‍යාලයකට ඉල්ලුම් කිරීමේ වරම් ඔබට අහිමි වෙනවා. ඒ කියන්නේ ඔබ විශ්වවිද්‍යාලයට විශ්වවිද්‍යාල ප්‍රවේශයට අයදුම් කිරීම සඳහා නුසුදුසු පුද්ගලෙක් බවට පත් වෙනවා. හදිස්සි හරි කොමන් ජෙනරල් පේපර් එකට ලකුණු 30ට වඩා අඩු වෙනවා. හරිද? ඒ කියන්නේ ඔබට අනෙක් සබ්ජෙක්ට් තුනට ඒ තුනක් තිබ්බත් ඉසට් ස්කෝ එක ඇති වෙන්න තිබ්බත් තරලම කියනවා නම් ලංකාවේම පළවෙනියා. ලංකාවේම පළවෙනියා වුණත් ඔයා ඒ ලෙවල් කරන ස්ට්‍රීම් එකෙන් කොමන් ජෙනරල් පේපර් එකට ලකුණු 30ට අඩු වෙනං ඔබට විශ්වවිද්‍යාලයට ඉල්ලුම් කරන්න බෑ. හරිද? ඒ අරෙන්න ඔබ වෙන මොකක් හරි ඔබේ ලෙවල් වලින් පස්සේ ප්ලෑන් එකක් තියෙනවා නම් ඒ කියන්නේ ප්‍රයිවට් යුනිවර්සිටි එකකට පෞද්ගලික විශ්වවිද්‍යාලයකට යන්න හරි නැත්නම් රැකියාවකට යන්න හරි කොහේ හරි ආයතනයක එහෙම වුවමනාවක් තියෙනවා නම් ඒකට ඒක තීරණය වෙන්නේ ඒ ඔබ යන ආයතනයත් එක්ක. ඒ නැත්නම් ඒ විශ්ව ඒ පෞද්ගලික විශ්වවිද්‍යාලයත් එක්ක. ඒගොල්ලෝ විශ්වවිද්‍යාලය කියනවා නම් අපි කොමන් ජෙනරල් ටෙස්ට් එක බලනවා කියලා එහෙනම් එහෙමයි. ඒගොල්ලෝ බලන්නේ නැතුව තියෙන රිසල්ට් එකෙන් ගන්නවා නම් ඒක එහෙමයි. ඒක සම්බන්ධයෙන් මට පොදු අදහසක් කියන්න බෑ. ඒක ඒ ආයතනය හෝ ඒ පෞද්ගලික විශ්වවිද්‍යාලයේ ඒ තීරණය. නමුත් රජයේ විශ්වවිද්‍යාලවලට ගන්නකොට අනිවාර්යෙන් සලකා බලන කාරණේ තමයි ලකුණු 30ට වඩා ඔබට තියනවද නැද්ද. 30ට වඩා නැත්නම් ඔබට UGC apply කරන්නවත් form එකක් දාන්නවත් ඔබට බෑ. ඒක නිසා දෙල්ලමට ගන්න එපා මේ paper එක. ලකුණු 30ට වඩා අනිවාර්යෙන් මේ paper එකට තියෙන්න ඕන. ඒකත් එක්කම මම කියන්නම් මේ paper එක අමාරු නැහැ. මේ paper එක අමාරු නැහැ. ඔබට ලකුණු 30ට වඩා මේකට ගන්න පුළුවන්. මම අවංකව හිතනවා ඔබ මේ seminar එකට නාවත් මේ seminar එකට ඔබ නැවිත් හිටියත් අදාල තනිය මේකට එන්නේ නැතුව ඔබ ගිහිල්ලා ලිව්වත් මම හිතනවා ඔබට ලකුණු 30ට වඩා ගන්න පුළුවන් කියලා. මොකද මේ paper එක ගොඩක් ලේසි නිසා. දැන් මම මේ seminar එකෙන් බලාපොරොත්තු වෙන්නේ ඔබ එකක් තමයි ඔබ මේ ලකුණු 30ට වඩා ගන්න එක මම confirm කරන්න බලාපොරොත්තු. ඔබට පොඩ්ඩක් ස්ථිරතාවක් ලබා දෙන්න බලාපොරොත්තු වෙනවා. ෂුවර් ඊට පස්සේ මම පොඩ්ඩක් කියලා දීලා යවුවාම 30ට වඩා එනවා කියලා තනියෙන් ලිව්වත් ඔබට 30ට එහා ගන්න පුළුවන් කිසිම ප්‍රශ්නයක් නැහැ. අනිත් කාරණේ තමයි මම බලාපොරොත්තු වෙනවා ඔබට මේ හැකි උපරිම ලකුණු ප්‍රමාණය මේ පේපරෙන් අරන් දෙන්න. මොකද ඔබේ රිසල්ට් ෂීට් එකේ මේ ලකුණු ප්‍රමාණය print වෙනවා. ඔබ ගන්න රිසල්ට් ෂීට් එකේ දැන් A3කුත් අරගෙන හොඳ ඉසට් ස්කෝර් එකකුත් අරගෙන ඩිස්ත්‍රික් රෑන්ක් ඇයිලන්ඩ් රෑන්ක් ඔක්කොම අරගෙන කොමන් ජෙනරල් එක යන්තම් නිකන් 32යි 34යි වගේ පාස් වෙලා තියෙනවනේ ඔබේ රිසල්ට් ෂීට් එක කැතයි එතකොට. ඒ කියන්නේ එක දිහා බැලුවම කෙනෙක්ට හිතන්න පුළුවන් මෙයා මේ පොතේ දැනුම විතරක් තියෙන කෙනෙක්. සෙට් ස්කෝ එක නම් තියෙනවා, රෑන්ක් එකක් තියෙනවා, A3කුත් තියෙනවා. හැබැයි කොමන් ජෙනරල් වලට ලකුණු නැහැ නේ වගේ හිතන්න පුළුවන්. මොකද ඔබ පසු කාලීනව ඔබ රැකියාවකට යද්දි වෙන්න පුළුවන්. මොකක් හරි දෙයකට ඇප්ලයි කරද්දි වෙන්න පුළුවන්. A level certificate එක දෙනකොට A level certificate එකේ result sheet එකේ ඔය common general ලකුණු ප්‍රමාණය print වෙනවා. ඒක නිසා හැකි උපරිමයි ගන්න ගන්න බලන්න. අනිත් කාරණේ තමයි මේක මගේ subject එක නෙමෙයි, මම අද ඔයගලට උගන්වන subject එක නෙමෙයි. නමුත් general english කියන එක ගත්තාම ඒකත් මම ඔයගලන්ට කියන්න ඕන. මම දන්නේ නැහැ ඔය කියන්නේ මොන විදිහේ මට්ටමකද ඔයගොල්ලෝ general english වලින් ඉන්නේ කියලා. නමුත් ගොඩක් අය ජෙනරල් ඉංග්‍රීසි පේපර් එකේ ඉතින් ඒක බලපාන්නේ නැහැ නේ. පාස් වුණත් ෆේල් වුණත් එකයි නේ. ඒක නිසා ඒක වැඩි කට්ටිය ගණන් ගන්නෙත් නැහැ. නමුත් ඔබට හැකි උපරිම උත්සාහය දාලා හැකි අන්තිම ලකුණම උපරිම ලකුණ ගන්න බලන්න මේ පේපර් එකට. ඔබට සාමාන්‍ය භාෂාව ඉංග්‍රීසි භාෂාව හොඳ මට්ටම තියෙනවා නම් ඔබට ඒ එකට වගේ යන්න පුළුවන් ඇති සමහර විට. එක එක විදිහ ළමයි වෙන නිසා මම දන්නේ නැහැ කොහොමද මේ தත්ත්වය කියලා. නැවත වතාවක් අර කාරණේම තමයි රිසල්ට් ෂීට් එකේ print වෙනවා ඔබ ජෙනරල් ඉංග්‍රීසි වල ලබා ගන්න. ජෙනරල් ඉංග්‍රීසි ෆේල් වුණා F එකක් ආවත් කැම්පස් යන ප්‍රශ්නයක් වෙන්නේ නැහැ ඔබට. ඒක ඒ රිසල්ට් වල බලපෑමක් නැහැ. නමුත් රිසල්ට් ෂීට් එකේ ඉංග්‍රීසි වලට F එකක් ඇවිල්ලා තියෙනවා නම් ඊට පස්සේ ඒ රිසල්ට් ෂීට් එකේ අර පෙනුමට හොඳ නැහැනේ. ඒ කියන්නේ මේ එකට F එකක් තියෙනකොට ඒක නිසා ඔබට හැකි උපරිමේ ගන්න බලන්න. ඒ කියන්නේ ඔබ සාමාන්‍යයෙන් ෆේල් වෙයි වගේ මට්ටමක ඉන්නවා නම් පුළුවන් නම් try කරලා S එකට යන්න බලන්න. S එකක් ගන්න මට්ටමක ඉන්නවා නම් C එකට යන්න බලන්න. C මට්ටමේ ඉන්නවා නම් B එකට යන්න බලන්න. B මට්ටමේ ඉන්නවා නම් A එකට යන්න බලන්න. ඔබද ඔක පස්සේ කාලෙක තමයි දැන් වැඩි කල්පනා කරන්නේ. දැන් ඔකල කොහම හරි විෂයන් තුනට ලකුණු කොහොමද ගන්න කියන්නේ මේ දවස්වල කල්පනා කරන්නේ. නමුත් A level කරාට පස්සේ තමයි result sheet එක print කරලා තැනකට අරන් ඇති තමයි ඔයගොල්ලෝ කල්පනා කරන්නේ අපරාදෙ. මම තා පොඩ්ඩක් දවස් දෙකක් මහන්සි වුණා නම් මට මේක අව result එකක් ගන්න තිබ්බනේ කියලා. right ඒ සම්බන්ධයෙන් general english සම්බන්ධයෙන් ඉතින් මට මගේ subject එක නෙමෙයි මම ඔයගොල්ලන්ට උගන්වනවා subject එක නෙමෙයි. common general සම්බන්ධයෙන් මම ඔයගොල්ලන්ට හැකි උපරිම ලකුණු ප්‍රමාණය ගන්න උදව් කරන්න general english වලටත් ඔයගොල්ලෝ පුළුවන් effort එකක් දාලා පුළුවන් උත්සාහයක් අරගෙන ගන්න පුළුවන් උපරිම ලකුණු ගන්න උත්සාහ කරන්න. මොකද result sheet එක print වුණාම නැත්තම් පස්සේ අපරාධ කියලා හිතනවා ඔයගොල්ලන්. හරි right. දැන් අපි common general paper එක දැන් ඔයගොල්ලෝ දන්නවා common general paper එක කියන්නේ මොකද්ද, ඒකේ අරමුණ මොකද්ද, සහ A level වලට මේකෙන් තියෙන බලපෑම මොකද්ද කියලා දැන් ඔයගොල්ලෝ දන්නවා.
ඊට පස්සේ දැන් අපි බලන්න ඕන මේ common general paper එකේ ස්වභාවය කොහොමද කියලා. මොන වගේ paper එකක්ද මේ paper එකද? ඔයගොල්ලෝ past papers මොනවද අරන් බලලා තියෙනවා නම් දැකලා ඉතින් දැනට මම දැනටත් past paper එක share කරලා දෙනවා group එකේ. මේ paper එකේ ප්‍රශ්න 50ක් එනවා. ප්‍රශ්න 50 බහුවර්ණ ප්‍රශ්න. හරිද? බහුවර්ණ ප්‍රශ්න 50ක් එනවා මේ paper එකේ. එක ප්‍රශ්නකට ලකුණු දෙක ගානේ මුළු ලකුණු 100ක් ලැබෙනවා. එතකොට ඔබ නිවැරදිව පිළිතුරු දෙන හැම ප්‍රශ්නයකටම ලකුණු දෙක ගානේ ලැබෙනවා. එතකොට මේ කොතනකවත් හිස්තැම් පුරවන්න නෑ, යා කරන්න නෑ, ගණන් හදලා පිළිතුර ලියන්න නෑ. ඔක්කොම දින බහුවරණ. උත්තර පහක් දීලා තියෙනවා. එතනින් නිවැරදි පිළිතුරු තෝරන්න විතරයි තියෙන්නේ. ඒක නිසා ඉතාම සරල කාරණයක් මම දැම්මම කියන්නම්. ඒත් කමන්නේ සරල කාරණයක් වුණාට මේක බහුවරණ ප්‍රශ්න පත්‍රයක් තමයි. සමහර වෙලාවට ඕගොල්ලන්ට නොතේරෙන ප්‍රශ්නයක් තිබ්බොත් නොතේරෙන නිසා ඒක ස්කිප් කරන්න එපා. නොතේරෙන එක නිසා ඒක හිස් තියන්න එපා. දන්නේ නැති ප්‍රශ්නයක් නම් හිස් තියන්න එපා. දන්නේ නැති ප්‍රශ්නයකට වුණත් අඩුම තරමේ මේ අන ෂොට් එකක් වදී කියලා හරි පොඩි මොකක් හරි හිතන විදිහට උත්තරයක් දාන්න. ඒවා එකක්වත් හිස් තියන්න එපා. හරි, දන්න ප්‍රශ්න වල දන්න උත්තරේට නම් උත්තර ටිරි ගහන්න පුළුවන්. නොදන්න එකක් නම් ඒකටත් අන උත්තරයක් මොකක් හරි එකක් දාලා ඊළඟ ප්‍රශ්නෙට යන්න. හරි, රයිට්. දැන් මම මේ ෂෙයා කරලා තියෙන ડોකියුමන්ට් එක මම දැන් පොඩ්ඩක් ස්ක්‍රීන් ෂෙයා කරලා පෙන්නන්නම්. මම ගෲප් එකේ ෂෙයා කරලා දෙනවා CGT සෙමිනා නෝට්ස් 2023 2024 කියලා තියෙන්නේ. දැන් මම කලින් කිව්වා වගේ මම මේක ජෙනරල් ඉංග්‍රීෂ් සෝරි මේ ඉංග්‍රීෂ් මීඩියම් එකේ කට්ටියට හදපු නෝට් එක. ඒකම තමයි මම මෙතන ෂෙයා කරලා තියෙන්නේ. නමුත් ලොකු කාරණයක් නෑ. මම හිතනවා ඔයගොල්ලන්ට බැලුවම තේරෙනවා මොකක්ද මේ කියලා තියෙන්නේ කියලා. මේ පේපර් එකේ මල්ටිපල් චොයිස් ක්වෙස්චන්ස් කියලා කියන්නේ MCQ. බහුවර්ණ ප්‍රශ්න 50ක් තියෙනවා. හැම එකකටම ඔප්ෂන්ස් පහක්, පිළිතුරු පහක් ඔබට දීලා තියෙනවා. එතනින් එකක් තමයි තෝරන්න දෙන්නේ. මම හිතන්නේ උසස් පෙළ ළමයිට පුරුදුයි මේ ෆෝමැට් එක. එතකොට මේ පේපර් එකට ඔබට පැය දෙකක කාලයක් ලැබෙනවා. හරිද? පැය දෙකක කාලයක් ලැබෙනවා. මේ ප්‍රශ්න 50 මොන වගේ ප්‍රශ්න 50ක්ද කියලා අපි බලමු. මේ යටින් එක තමයි කියලා තියෙන්නේ. හරිද? මොන වගේ ප්‍රශ්නද? වර්ග 4ක ප්‍රශ්න එනවා මේ පේපර් එකට. හරිද? ජෙනරල් නොලෙජ් ප්‍රශ්න එනවා. ජෙනරල් නොලෙජ් ප්‍රශ්න 10යි. කියන්නේ සාමාන්‍ය දැනීම් ප්‍රශ්න 10යි. රීසනින් ස්කිල්ස්. හේතු විමසා බැලීමේ කුසලතාව පරීක්ෂා කරන ප්‍රශ්න 10ක් එනවා. ප්‍රොබ්ලම් සෝල්විං පිළිතුරු ගැටලු විසඳීමේ හැකියාව බලන ප්‍රශ්න 15ක් එනවා. comprehension and communication skills කියලා කියන්නේ අවබෝධය සහ sannivedanaya සම්බන්ධයෙන් කුසලතා විමසා බලන ප්‍රශ්න 15ක් එනවා. එතකොට මෙතන ඔක්කොම මෙතන ප්‍රශ්න 50ක් සකස් වෙනවා. එතකොට හැම ප්‍රශ්නයකටම ලකුණු දෙක ගන්න ලැබෙනවා. එතකොට ප්‍රශ්න 50යි ලකුණු දෙක ගන්න. එහෙම තමයි ලකුණු 100 සකස් වෙන්නේ. දැන් ඔයගොල්ලෝ දන්නවා මෙතන pass mark එක 30යිනේ. pass mark එක 30යි කියන්නේ මේ ප්‍රශ්න 50න් ඔයගොල්ලෝ හරියට පිළිතුරු ලියන්න ඕන ප්‍රශ්න 16කට 15කට. 15කට 15ක් තියෙනවා නම් pass වා. 15ෙන් උඩ 16ක් 15ක් හෝ ඊට වැඩි 16ක් 16කින් උඩ ලකුණු ලබා ගන්න ඕනේ. ඒ කියන්නේ ලකුණු 32ක් ගන්න. එතකොට ප්‍රශ්න මෙතනින් ඔයගොල්ලෝ 34ක් වැරදුනාට ප්‍රශ්නයක් නැහැ. ගැටලුවක් නැහැ. ඒකයි මම කිව්වේ මේකේ තරම් අමාරු නැහැ කියලා. හරි. එතකොට මෙතන මේ මම සඳහන් කරලා තියෙන විදිහට මේ comprehension සහ communication අවබෝධය සහ sannivedana කියන ප්‍රශ්න 15න් ඒතනින් තමයි මුලින්ම පටන් ගන්න කියලා ඔයගොල්ලන්ට සාමාන්‍යයෙන් මම අවවාද කරන්නේ. මෙතනින් පටන් ගන්න කියලා තමයි මම ඔයගොල්ලන්ට සාමාන්‍යයෙන් රෙකමන්ඩ් කරන්නේ. ඊට අමතරව ජෙනරල් නොලෙජ් ප්‍රශ්න වලට දෙවෙනියට එන්න කියලා තමයි මම සාමාන්‍යයෙන් මම හිතන්නේ හොඳම විදිහ කියලා. මේ අවබෝධය සහ sannivedana ප්‍රශ්න වලින් පටන් අරන් ඊට පස්සේ මේ ජෙනරල් නොලෙජ් ප්‍රශ්න වලට ඇවිල්ලා ඒ ටික ඉක්මනට ඉවර කරලා මේ මැද රීසනින් ස්කිල්ස්, ප්‍රොබ්ලම් සෝල්විං ස්කිල්ස් කියන්නේ මේ මේ දෙකට තියක් වෙලාව යනවා. කියන්නේ ගණිතය එහෙම පොඩ්ඩක් එහෙම ලොකු සංකීර්ණ ගණිතයක් නෑ, සරල ගණිතයක් තියෙන්නේ. ගණිතය පොඩ්ඩක් අදාළ වෙන්නේ මෙන්න මේ මැද ප්‍රශ්න ටිකට. ඒ ප්‍රශ්න ටිකට වෙලාව ඉතුරු කරගන්න අර ටික ඉක්මනට ඉවර කරන්න තමයි තියෙන්නේ. දැන් මම අර කලින් කිව්වා වගේ ඕගොල්ලන්ට මේ පේපර් එක ලොකු දෙයක් නැහැ. මේ පේපර් එක ඇත්තරම සරල පේපර් එකක්. සෙමිනාරයකට නාවත් මම හිතනවා ඔයගොල්ලන්ට ඒත් ලකුණු 30ක් ගන්න පුළුවන්. හැබැයි ඔයගොල්ලන්ට මම මේ සෙමිනාර එකේ ඔයගොල්ලන්ට කියලා දෙන්න බලාපොරොත්තු වෙන දේවල් තුනක් තියෙනවා. එකක් තමයි මෙහෙමයි.
ඔගොල්ලෝ තේරුම් ගන්න ඕන මේ common general paper එක කියන එක උගන්වන්න බෑ. මම මට ඔයගලන්ට උගන්වන්න බෑ මේ paper එකේ මොනවද තියෙන්නේ. මේක subject එකක් නෙමෙයි. මේක general exam එකක්. සාමාන්‍ය පරීක්ෂණ. සාමාන්‍ය paper එකක් ඔයගොල්ලෝ දීලා තියෙන්නේ. සාමාන්‍ය දැනීමෙන් ඒ වෙලාවේ හිතලා උත්තර දෙන්න. ඒකෝට මේකේ තියෙන කාරණා මට කියලා දෙන්න බෑ ඔයගොල්ලන්ට. ඒ කියන්නේ මේ paper එක තියෙන කී අරමුණම ඔයගොල්ලන්ට කියලා දෙන්න බැරි paper එකක් කොහොමද කරන්න කියලා ඔයගොල්ලන්ට තියෙන හැකියාව බලන්න තමයි මේ paper එක දීලා තියෙන්නේ. එතකොට මට මේ ක්ලාස් එකකින් මේ සෙමිනා එකෙන් ඕගොල්ලන්ට එන්න පුළුවන් ප්‍රශ්න අනුමාන කරලා අර කියන අනුමාන ප්‍රශ්න දෙනවා කියන එහෙම අනුමාන ප්‍රශ්න දෙන්න හැකියාවකුත් නැහැ. ඊට අමතරව මේකේ තියෙන දේවල් ඕගොල්ලන්ට එහෙම කියලා දෙන්න හැකියාවකුත් නැහැ. ප්‍රධාන වශයෙන් මට මෙතන කරන්න පුළුවන් එකම කාරණේ තමයි කරන්න පුළුවන් කාරණා තුනක් තියෙන එකක් තමයි මට මේ එන ප්‍රශ්නවල විදිහ ගැන ඔයගොල්ලන්ට අවබෝධයක් ලබා දෙන්න පුළුවන් පළවෙනි එක. මොන වගේ ප්‍රශ්නද එන්නේ කියලා. එතකොට ඔයගොල්ලෝ ඒ වෙලාවේදී බිම තීරපත් වෙන්නේ නැහැ. මොකද ඔයගොල්ලෝ කලින් পেපර් එකක් මේක ගිහිල්ලා කරලා තියෙන නිසා ඔයගොල්ලන්ට යම් අවබෝධයක් තියෙන මොන වගේ ප්‍රශ්නද එන්නේ කියන සම්බන්ධයෙන් ඔයගොල්ලන්ට පොඩි මේ পেපර් එක හුරු කරවන්න මට පුළුවන් ටිකක්. දෙවෙනියට මට පුළුවන් ඔයගොල්ලන්ට විධික්‍රම කියලා දෙන්න strategies methods මොන වගේ ඒවයින්ද මොන ප්‍රශ්නද කලින් කරන්න ඕන මොන ප්‍රශ්න අන්තිමට කරන්න ඕන ඒ වගේ කියලා දෙන්න පුළුවන්. තුන්වෙනි කාරණේ තමයි මේකේ අපිට යම් මට්ටමකට හරි කලින් ලෑස්ති වෙන්න පුළුවන්. යම් මට්ටමකට හරි අපිට කලින් ලෑස්ති වෙන්න පුළුවන් මේ පළවෙනි ප්‍රශ්න 10ට. general knowledge ප්‍රශ්න 10ට තමයි අපිට යම් මට්ටම ලෑස්ති වෙන්න පුළුවන්. ඒ ටිකට මම මට කියන්න පුළුවන් මොනවද ඒගොල්ලෝ අහන්න ඉඩ තියෙන්නේ කියලා මට කියන්න පුළුවන්. right? හරි. ඊළඟට අපි පටන් ගමු මේ পেපර් එක දැන් මම 2020 পেපර් එක ෂෙයා කරලා තියෙනවා. තවත් එක කාරණයක් කියන්න ඕන මේක මේ සම්බන්ධයෙන් දැන් ඔයගොල්ලන්ට පාස් পেපර්ස් කරලා බලන්න පුළුවන් මේ পেපර් එකේ පොඩි ප්‍රැක්ටිස් එකක් විදියට. පාස් পেපර්ස් කරනකොට මතක තියාගන්න මේ එක්ක ඔයගොල්ලන්ට ඉන්ටර්නෙට් එකෙන් මේ පාස් পেපර්ස් ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන් නැත්නම් මාස්ටර් ගයිඩ් එකේ මම හිතන්නේ පොතක් තියෙනවා කොමන් ජෙනරල් වලට. මේ දීලා තියෙන කාරණා හරිද මේ දීලා තියෙන කාරණා මේ දීලා තියෙන මේ papers මේ past papers ඔයගොල්ලෝ කරද්දී අර පළවෙනි ප්‍රශ්න 10 ඔයගොල්ලෝ skip කරන්න ඕන හරිද. ඒ කියන්නේ past papers කරද්දී පළවෙනි ප්‍රශ්න 10 කරන්න එපා. පළවෙනි ප්‍රශ්න 10 පරණ paper එක පළවෙනි ප්‍රශ්න 10 අතහැරලා ඉතුරු ප්‍රශ්න ටික කරන්න. මොකද ඒකට හේතුව මේකයි. පළවෙනි ප්‍රශ්න 10 සාමාන්‍ය දැනීම ප්‍රශ්න. මම ඔයගොල්ලන්ට මේ 2020 ෂෙයා කරලා තියෙන পেපර් එක පෙන්නුවා. බලන්න මේ পেපර් එකේ මේ පළවෙනි පද ඔයගොල්ලෝ මේ 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 পেපර් එක කරද්දී මේ පළවෙනි ප්‍රශ්න 10 අතෑරලා ඉතුරු ටික කරන්න. ඇයි මොකක්ද ඒකට හේතුව? මම ඔයගොල්ලන්ට කලින්ම කියවන পেපර් එක පටන් ගනිද්දිම මේකට සමහරු කියන ජෙනරල් නොලෙජ් পেපර් එක කියලා. ජීකේ পেපර් එක කියලා කියනවනේ සමහරු. සාමාන්‍ය දැනීම পেපර් එක. ඒක වැරදි. මොකද මේ සාමාන්‍ය දැනීම ප්‍රශ්න 10 ඕගොල්ලෝ නිතර දකින සාමාන්‍ය දැනීම නෙමෙයි මේක. මේක විශේෂ සාමාන්‍ය දැනීම. මේක විශේෂ ප්‍රභේදයක්. මේ සාමාන්‍ය දැනීම මේ ජෙනරල් නොලෙජ් නෙමෙයි. මේකට අපි කියනවා කරන්ට් අෆෙයර්ස්. කරන්ට් අෆෙයර්ස් කියන්නේ කාලීන තොරතුරු. සාමාන්‍ය දැනීම කිව්වම දැන් ඕගොල්ලෝ හිතන්නේ මොනවද? ලෝකයේ දිගම ගඟ මොකද්ද කියලා අහන්න පුළුවන්. මේ යුරෝපයේ රටවල් කීයක් තියෙනවද කියලා අහන්න පුළුවන්. ඔස්ට්‍රේලියාවේ අගනුවර මොකද්ද කියලා අහන්න පුළුවන්. සෞදි අරාබියේ මුදල් ඒකකය, ශ්‍රී ලංකාවේ උසම කන්ද මොකද්ද, ශ්‍රී ලංකාවේ පළවෙනි අගමැති කවුද, ඔහොම අහන්න පුළුවන් මේ සාමාන්‍ය දැනීමට. ඒ සාමාන්‍ය දැනීම නෙමෙයි. මේ තියෙන්නේ කරන්ට් අෆෙයර්ස්. ඒ කියන්නේ කාලීන තොරතුරු. හැම අවුරුද්දේම මේ පළවෙනි ප්‍රශ්න 10ට අහන්නේ ඒ අවුරුද්දේ මොනවා හරි වැදගත් සිදුවීම් වලින් තමයි ප්‍රශ්න 10ක් අහන්නේ. එතකොට මම මේ පාස් পেපර්ස් කරන්න එපා වලදී ඒ পেපර් ඒ ප්‍රශ්න ටික කරන්න එපා කියපු හේතුව තමයි දැන් බලන්න මේ දීලා තියෙන පාස් পেපර්ස් වල. පළවෙනි ප්‍රශ්නෙම කියන්නේ 2019 ජූලි මාසයේදී මේ ලංකාවේ තිබිච්ච ඒක පුත්තුල ආදායම ගැන ප්‍රශ්නයක්. දෙවෙනිට අහන්නේ 2019 ජූනි මාසයේ අභ්‍යවකාශ කක්ෂගත කරන ලද ශ්‍රී ලංකාවේ ප්‍රථම පර්යේෂණ චන්ද්‍රිකාවේ නම. 2019 වර්ෂයේ ශ්‍රී ලංකාවේ සංචාරක අඩු සඳහා. ඉතින් හතරවෙනි ප්‍රශ්නේ කොරෝනා වෛරස් රෝගය මේක පටන් ගත්ත චීන නගරයේ නම කුමක්ද? ඒකත් මේ 2019 කතන්දරයක්. හරි. පස්වෙනි ප්‍රශ්නේ 2019 තායිලන්තයේ දිනා ගන්නද ක්‍රීඩා ශූරතාව. ඊළඟට 2019 දෙසැම්බර් මාසයේදී ඉන්දියාවේ සම්මත කරපු පනත. 2020 ජනවාරි මාසයේදී තිබිච්ච මේ සූර්යග්‍රහණය.
දෙදස් විස්සේ මාර්තු මාසේදි ස්විත්සර්ලන්තයේ මේ හදපු මොකක්ද මේ මෝටර් රථය ලකට 2019 මේ ගිනිගත් ප්‍රසිද්ධ දෙව්මැදුර 2020 පෙබරවාරි මාසයේදී ශ්‍රී ලංකාව ඉල්ලා අසුණු මේ අන්තර්ජාතික ආයතන එක්සත් ජාතීන්ගේ මණ්ඩලයේ ආයතන. ඒතොර මේ ප්‍රශ්න 10ම ඔයගලන්ට පේනවා 2019 කරුණු වලින් තමයි අහලා තියෙන්නේ. එතකොට දැන් ඕගොල්ලෝ 2023 දී මේ පේපර් එක කරද්දී ඔය ප්‍රශ්න 10 කරලා තේරුම් ගන්න නැහැ. මොකද මේගොල්ලෝ ආපහු සැරයක් අහන්නේ 2019 ශ්‍රී ලංකාවේ ආදායම ගැන. 2019 දී ලංකාවේ හදපු වාහනය ගැන මේගොල්ලෝ 2023 දී අහන්නේ නැහැ. ඒ කියන්නේ මේ පළවෙනි ප්‍රශ්න 10 කරලා තේරුම් ගන්න නැහැ. මොකද පළවෙනි ප්‍රශ්න 10 මේ අවුරුද්දේ එන්නේ අලුත් ප්‍රශ්න 10. ඒක නිසා පළවෙනි ප්‍රශ්න 10ට ඕගොල්ලෝ ලෑස්ති වෙනවා නම් අර මම එවලා තියෙන නෝට්ස් දෙකේ තියෙන කරුණු ඊට අමතරව ඕගොල්ලෝ තනියෙන් රිසර්ච් කරනවා නම් පහුගිය මාස 12 ඇතුළත පහුගිය මාස 12 ඇතුළත 2022 දෙසැම්බර් නැත්නම් 2023 ජනවාරි ඉඳලා මේ දක්වා වෙච්ච වැඩගත් සිදුවීම් ගැන හොයලා බැලුවොත් ඒක ප්‍රමාණවත්. 2022 දෙසැම්බරුත් වැඩ නැහැ මොකද අන්තිම කොමන් ජෙනරල් පේපර් එක තිබ්බේ මේ ගිය පෙබරවාරි මාසනේ. පෙබරවාරි මාස තමයි අන්තිම කොමන් ජෙනරල් පේපර් එක තිබ්බේ. එතකොට ඊට පස්සේ වෙච්ච දේවල් තමයි ඒගොල්ලෝ අනිවාර්යෙන් පළවෙනි ප්‍රශ්න 10ට අහන්නේ. දැන් මම ඕගොල්ලන්ට අවවාද කරන විදිහ දැන් සාමාන්‍යයෙන් අපි පේපර් එකක් ගත්තම පේපර් එකක් ප්‍රශ්න පත්‍රයක් ගත්තා අපි පළවෙනි ප්‍රශ්න උත්තර ලියන්න පටන් ගන්න. පළවෙනි ප්‍රශ්න ඉඳලා තමයි පල්ලෙට කරගෙන එන්නේ. මොකද මම ඕගොල්ලන්ට ඇඩ්වයිස් කරන්නේ පළවෙනි ප්‍රශ්නෙන් පටන් ගන්න එපා. දැන් ඕගොල්ලෝ 2023 කියන්නේ ජනවාරි 14 වෙනිදා මට මතක විදිහට කොමන් ජෙනරල් පේපර් එක තියෙනවා. 14 හරි 17 17 ජනවාරි 17 වෙනිදා ඔයගලන්ට මට මතක විදිහට කොමන් ජෙනරල් පේපර් එක තියෙනවා පොලිටිකල් පේපර් එකට පහුවදා. එතකොට එදා ඔයගොල්ලෝ කොමන් ජෙනරල් පේපර් එකට උත්තර ලියන්න ගියාම පේපර් එක අතට අරන් පළවෙනි පිටුවෙන් පළවෙනි ප්‍රශ්නෙන් පටන් ගන්න එපා. දැන් මම එහෙම කියන හේතුවක් දෙනවා. මොකද දැන් මේ පළවෙනියට ඒගොල්ලෝ අහන ප්‍රශ්න 10 ඇත්තටම මේ අහන ප්‍රශ්න 10 අරන් බැලුවම අපිට ඒ අහන්නේ මොනවද කියලා කලින් තීරණය කරගන්න ගොඩක් අමාරුයි. කලින් තීරණය කරගන්න ඇත්තටම ගොඩක් අමාරුයි සහ මේ අහන ප්‍රශ්න 10ටම ඕගොල්ලෝ නිවැරදි පිළිතුරු දැනන් ඉදීමේ සම්භාවිතාව ඉතාම අඩුයි. මේ අහන ප්‍රශ්න 10ටම ඕගොල්ලෝ නිවැරදි පිළිතුරු දැනන් ඉදීමේ හැකියාව ඉතාම අඩුයි. මොකද ඒගොල්ලෝ අපි නොදන්න අපි හිතන්නේ නැති පැතිවලින් ඉතාම නිශ්චිත පරාසයන්ගෙන් ඒගොල්ලෝ සමහරවට ප්‍රශ්න අහනවා. අපි හිතන්නේ නැති ඒරියාස් වලින් ප්‍රශ්න අහනවා. ඒ කියන්නේ සමහරවට ඒගොල්ලෝ අහන්න පුළුවන් ලංකාවේ මොකක් හරි විශේෂිත වී වර්ගයක්. ඒතකොට කෘෂිකර්ම පැත්තට අපේ අවබෝධයක් නැත්නම් ඒක ගැන අපි හරියට දන්නේ නැහැ. දැන් සාමාන්‍ය දැනුම කෙනෙක් ගත්තා දැන් මම මගේ වෘත්තිය නීතිඥ වෘත්තියයි ගුරු වෘත්තියයි. ඒතකොට මම නීති ක්ෂේත්‍රයේත් ඉන්නවා මම උගන්වන්නේ තමයි දේශපාලන විද්‍යාව. ඒතකොට මම සාමාන්‍ය දැනීම කියන එක සම්බන්ධයෙන් මම අප්ඩේටඩ් කෙනෙක්. කරන්ට් අෆයර්ස් සම්බන්ධයෙන් කාලින තොරතුරු සම්බන්ධයෙන් මගේ වෘත්තීන් දෙකටම මේ දැනුම අවශ්‍ය වෙන නිසා මම නිතර මේ ගැන අප්ඩේට් වෙලා ඉන්න කෙනෙක්. එතකොට එහෙම වෙලත් ඔය අහන ප්‍රශ්න 10ට ගොඩක් වෙලාවට මමත් හරියටම 10ටම උත්තර දන්නේ නැහැ. මමත් දන්නේ නැතිව එකක් දෙකක් එතන තියෙනවා. එතකොට ගොඩක් වෙලාවට ඒ අහන ප්‍රශ්න 10 ඉතාම විරල සිදුවීමක් ඔබ ඒ අහන ප්‍රශ්න 10ටම පිළිතුරු 10 දැනන් ඉන්න එක. කියන්නේ පටන් ගත්ත ගමන් පේපර් එක පටන් ගත්ත ගමන් පළවෙනි ප්‍රශ්න 10 ඔබ නොදන්න ප්‍රශ්න 4ක් 5ක් තියෙන්න පුළුවන්. සමහරවිට 6ක් 7ක් තියෙන්නත් පුළුවන් ඔබ නොදන්න ඒවා. ඒක නිසා තමයි මම කියන්නේ එතනින් පටන් ගන්න එපා කියලා. මොකද පේපර් එක පටන් ගත්ත ගමන් ඔබ නොදන්න ප්‍රශ්න ගොඩක් ආව ගමන් වෙන්නේ ඔබේ ආත්ම විශ්වාසය, ඒ උත්තර දීගෙන යන රිද්මය යම් බාධාවක් වෙනවා. ඒ කොන්ෆිඩන්ස් එක රිද්ම් එක පොඩ්ඩක් කැඩෙනවා. ඒක කල්පනා කරන්න ගියාම මේකට මම උත්තර දන්නේ නැහැ, මේකට දන්නේ නැහැ, මේකට දන්නේ නැහැ. දැන් මම අර කිව්වාගේ මේකට ලකුණු 30ක් ගන්න හරි ලේසි. හැබැයි අර පළවෙනි ප්‍රශ්න එක වැරදුන ගමන් පොඩ්ඩක් අපි කලබල වෙන්න පටන් ගන්නවා, පැනික් වෙන්න පටන් ගන්නවා. පැනික් වුණාට පස්සේ අර දන්න ඊට පස්සේ තියෙන අර සරල ගණිතයේ තියෙන ප්‍රශ්නත් අපි දන්නේම සමහරවට වරද්ද ගන්නවා, පොඩ්ඩක් කලබල වුණා. හරිද? දැන් ඒ ලෙවල් කියන්නේ ටිකක් අර පොඩි ස්ට්‍රෙස් එකක් තියෙනවනේ තෙන්ට ගිහිල්ලා වාඩි වෙලා ලියනකොට උත්තර ලියනකොට. ඒක නිසා මේ ප්‍රෙෂර් එක හරියට මේ පීඩනය හරියට හැන්ඩල් කරගෙන
ඒ ආතතියකින් නැති වෙන්න, ස්ට්‍රෙස් එකකින් නැති වෙන්න ඔයගොල්ලන්ට උත්තර ලියන විදිහ තමයි මම කියලා දෙන්නේ. දැන් පළවෙනි ප්‍රශ්න 10 ස්කිප් කරන්න. ඒ දිහා බලන්නවත් එපා පේපර් එක ගත්තට පස්සේ. ඔය ජෙනරල් නොලෙජ් ප්‍රශ්න 10 දිහා බලන්නවත් එපා. ඒ දිහා අපි පස්සේමු. එහෙනම් අපි මොකද්ද කරන්න ඕන? පේපර් එක අතර ගත්තකම. පේපර් එක අතර ගත්තකම අපි කරන්න ඕන ලකුණු ලබා ගන්න පුළුවන් පහසුම ප්‍රශ්න ටික බලලා. ලකුණු ලබා ගන්න පුළුවන් පහසුම ප්‍රශ්න ටික බලලා එතනින් කොහොම හරි අපිට ෂුවර් කරගන්න පුළුවන් ප්‍රශ්න ටික කරගන්න ඕනේ. ඒ කියන්නේ ප්‍රශ්න හතරක් පහක් හරියටම කරලා මේ ප්‍රශ්න ටිකට මම හරියටම උත්තර දුන්නා, මට මේ ප්‍රශ්න ටිකට අවශ්‍ය ලකුණු ටික ලැබුණා කියන විශ්වාසය ඔයගොල්ලන්ට දැනෙන්න ඕනේ. එතනින් තමයි අපිට ඉස්සරහට යන්නේ. හරිද? එතකොට එතනදී අපිට පේනවා ප්‍රශ්න වලට උත්තර දෙන්න පටන් ගන්න ඕන මේ ප්‍රශ්න 10 නෙවෙයි වෙන තැනකින් කියලා. ඒතර කොතනින්ද මේකට ප්‍රශ්න වලට උත්තර දෙන්න පටන් ගන්න ඕන? දැන් ඔයගොල්ලන්ට පේපර් එක ලැබුණා මම කියන්නම් කොතනින්ද පටන් ගන්න ඕන කියලා. හරියටම පටන් ගන්න හොඳම තැන තමයි අවසාන පිටුවට යන එක. අවසාන පිටුව. හරිද? දැන් මේ පේපර් එක අරන් බලන්න. මේ පේපර් එක ඔයාලට ලැබුණාට පස්සේ පළවෙනි ප්‍රශ්න ටික ජෙනරල් නොලෙජ් ප්‍රශ්න ටික පොඩ්ඩක් පැත්තකින් තියලා එලින්ම යන්න අවසාන පිටුවට, අටවෙනි පිටුවට. අටවෙනි පිටුවට ගියාම ඔයගොල්ලෝ දකි 46 හරි 47 46 47 48 වගේ පැත් හරියෙදී මෙන්න මේ වගේ ප්‍රශ්නයක් තියෙනවා. මෙන්න මේ වගේ පින්තූර කීපයක් පිළිවෙලට දීලා මේ පින්තූර ටික පිළිවෙලට ගලපන්න කියලා ප්‍රශ්නයක් අනිවාර්යෙන් එනවා. දැන් සමහරවිට අපේ මේ සෙමිනා එකේ කලින් සෙමිනා එකේ හිටපු ළමයි ඉන්නවා නම් මේ මේ ටික පොඩ්ඩක් ඕගොල්ලන්ට බෝරින් වෙයි, මම කලිනුත් මේක කියලා දීලා තියෙන නිසා. මේ ප්‍රශ්න කීපය ඉතාම සරලයි. පටන් ගන්න පුළුවන් ලේසියෙන් ප්‍රශ්න තමයි මෙන්න මේක. මේ පින්තූර ටික පිළිවෙලට ගලපන්න තියෙනවා. ඔබ ඉතින් 3 වසර ළමෙක්ට පුළුවන්. හරි, ඔබට අනිවාර්යෙන් මේක තනියෙන් ගලප ගන්න පුළුවන්. ප්‍රශ්න කරන ළමෙක් මේක ගලප ගන්න පුළුවන් කිසි ප්‍රශ්නයක් නැහැ. මේ ප්‍රශ්نين පටන් ගන්න මොකද මේ ප්‍රශ්නට ඔබ පිළිතුර වරද්ද ගන්නේ නැහැ. මේ ප්‍රශ්නට ඔබ අනිවාර්යෙන් නිවැරදි පිළිතුර දෙනවාමයි. එතකොට නිවැරදි පිළිතුරකින් ප්‍රශ්නය පටන් ගන්න නිසා ඔබේ කොන්ෆිඩන්ස් එක අප් වෙනවා. ඔබේ රිද්ම් එක, ඒ රිද්මය හරියට යනවා. එතනින් එහාට ඔබ ඔබේ මානසික තත්ත්වය හොඳ මට්ටමක තියෙනවා. ඉතුරු ප්‍රශ්න ටික හොඳින් කරගන්න. හරි. දැන් මම අර කලින් කිව්වා වගේ මේ මේ පින්තූර 6 පිළිවෙලට ගලපන්න ඕන පොඩි ළමයෙක්ට පුළුවන්. ඔබටත් මේක කරන්න පුළුවන්. නමුත් මම කියලා දෙන්නම් ඔබට මේක වඩා ඉක්මනින් කරගන්නේ කොහොමද කියලා. ඉක්මනින්ම කරගන්නේ කොහොමද කියලා මම කියලා දෙන්නම්. මෙතනදී ඔබ කරන්න පුළුවන් පොඩි ඔබ අතින් වෙන්න පුළුවන් වැරද්දක්, ඔබ අතින් වෙන්න පුළුවන් අතපසුවීමක් තියෙනවා. මොකක්ද? ඒ කියන්නේ සමහර විට ඔබට වෙන්න පුළුවන් අතපසුවීම තමයි සමහර විට මේ පිළි මේ පින්තූර ඔක්කොම පිළිවෙලට ගලපලා, මේ පින්තූර ඔක්කොම ඔබ තනියෙන් පිළිවෙලට ගලපලා, ඒ කියන්නේ ඔබ මේකින් එක බලලා මොකද්ද පළවෙනිදේ, මොකද්ද දෙවෙනිදේ, මොකද්ද තුන්වෙනිදේ කියලා බලලා ඒ අකුරු ටික පිළිවෙලට ලියාගෙන ඒ ලැබුණ පිළිතුර ඔබ මේ දීලා තියෙන පිළිතුරත් එක්ක ගල්පලා බලන්න පුළුවන්. එහෙම කරන්න ගියොත් වෙලාව ගත වෙනවා. මේ ටික තනියෙන් ඔබ පිළිවෙලට ගලපන්න ගියොත් එහෙම ඔබට අඩුම විනාඩි 5ක්, සමහර විනාඩි 10ක් අතර යනත් ඉඩ තියෙනවා. නමුත් ඊට ගොඩක් අඩුවෙන් කාලය ගත කරලා මේකට පිළිතුර හොයාගන්න පුළුවන්. දැන් අමතක කරන්න එපා මේක MCQ paper එක. බහුවර්ණ ප්‍රශ්න. එතකොට මෙතන පිළිතුරු 5ක් දීලා තියෙනවා. ඔබට ඒ දීලා තියෙන පිළිතුරුත් එක්ක මේකේ නිවැරදි පිළිතුර ඉතාම ඉක්මනින් හොයාගන්න පුළුවන්. දැන් මෙතනදී මොකද්ද කරන්න ඕන? මුලින්ම ඔබ කරන්න ඕන මේ දීලා තියෙන පිළිතුරු, මේ දීලා තියෙන පින්තූර 6 දිහා බලන්න ඕන. පින්තූර 6 දිහා පොඩ්ඩක් උඩින් බලලා දල අවබෝධයක් ලබා ගන්න මොකක් ගැනද මේ ප්‍රශ්නේ අහන්නේ කියන්නේ. මොකක් ගැනද මේ ප්‍රශ්නේ අහන්නේ කියලා දල අවබෝධයක් ලබා ගන්න. හරිද? දැන් අපි උඩින් බලමු මොකද්ද මේ කියන්නේ කියලා. ඉස්සලම හරි. මේ කියන්නේ මොකද්ද? පළවෙනි පින්තූරේ 4 දෙනෙක් ඉන්නවා පෝලිමක. ඊළඟ පින්තූරේ මේ කාන්තාවක්
දුම්රියකට ගොඩ වෙනවා. තුන්වෙනි පින්තූරේ කාන්තාව දුම්රිය ස්ථානයක ඇතුළට යනවා. ඊට ඩී එක පින්තූරේ කාන්තාවක් ත්‍රිවිල් එකකින් බහිනවා. ඊ පින්තූරේ කාන්තාවක් දුම්රිය මාර්ග දුම්රිය වේදිකාවක දුවගෙන යනවා. ඊළඟට එෆ් පින්තූරේ තවත් හතර දෙනෙක් ඉන්නවා මේ ටිකට් පෝලිමක. එතකොට මෙතන අපිට පැහැදිලි මේ කතන්දරේ මොකද්ද, මේ කාන්තාවක් දුම්රියකට යන එකක් තමයි, දුම්රිය පොලක සිදුවීමක් තමයි තියෙන්නේ. හරි. දැන් අපි බලමු මේ සිදුවීම් වල නිවැරදි අනුපිළිවෙල මොකද්ද. දැන් නිවැරදි අනුපිළිවෙල ඔබ තනියෙන් බලන්න ඕනේ නැහැ. ඇයි? දීලා දිනව පිළිතුරු පහ. දීලා දින පිළිතුරු පහ බලන්න. දීලා දින හැම පිළිතුරකම පිළිතුරු පහෙන් දීලා දින හැම පිළිතුරකම පළවෙනියටම තියෙන්නේ D අකුර. අන්තිමට තියෙන්නේ B අකුර. D අකුරයි B අකුරයි D අකුරයි B අකුරයි. හරි. එතකොට D අකුරයි B අකුරයි අන්තිමට දීලා තියෙනකොට අපිට පේනවා පැහැදිලිවම අනිවාර්යෙන් මේ සිදුවීම් පෙර පටන් ගන්න D අකුරෙන්, අනිවාර්යෙන් මේ සිදුවීම් පෙර අවසන් වෙන්නේ B අකුරෙන්. ඒ කියන්නේ මේ කාන්තාව මේ දුම්රිය ස්ථානයේ ඉදිරිපිට ත්‍රිරෝද රථයකින් බහින තැන ඉඳලා D අකුර දින මේ කාන්තාව දුම්රියට ගොඩ වෙන තැන දක්වා තමයි මේ සිදුවීම යන්නේ. පළවෙනි එකයි අන්තිම එකයි දැන් අපි දන්නවා. මැද අකුරු ටික තමයි ගලප ගන්න තියෙන්නේ. හරිද? දැන් ඔය ටික ඔබ තනියෙන් තීරණය කරන්න ගියා නම් සෑහෙන වෙලාවක් යනවා. ඊළඟට බලමු දෙවැනියට දින අකුර මොකක්ද කියලා. D අකුරෙන් පස්සේ 1 2 3 කියන උත්තරවල දෙවැනියට දිලා තියෙන්නේ A අකුර. හතර පොතේ පිළිතුරු වල දෙවැනියට දිලා තියෙන්නේ C අකුර. එතකොට අපිට පේනවා එක්කෝ D sorry D වලින් පටන් ගන්න එක්කෝ A නැත්නම් C දෙවැනියට එන්නේ. එතකොට අපිට බලන්න පුළුවන් මෙතනින් කොයි එකද කලින් එන්නේ කියලා. A එකේ A පින්තූරේ තියෙන්නේ මේ හතර දෙනෙක් ප්‍රවේශ පත්‍ර කවුළුව ඉස්සරහා හිටගෙන ඉන්නවා. ඒකෝර මේ ටිකට් කවුන්ට් එකට එන්නේ අනිවාර්යෙන්. ඔබ දුම්රියට ගිහිල්ලා තියෙනවා නම් කවදා හරි දන්නවා ඇති ටිකට් කවුන්ට් එකට යන්න ඉස්සෙල්ලා දුම්රිය ස්ථානයේ ඇතුළත් වෙලා ඉන්න ඕනේ. දුම්රිය ස්ථානයේ ඇතුළට ගිහිල්ලා ඉන්න. හරි. ගිහිල්ලා නේ ටිකට් එකක් ගන්න. ඒ නැත්නම් එතකොට අපිට අනිවාර්යෙන් කියන්න පුළුවන් ඊ වලට පස්සේ 100 අකුර තමයි එන්න ඕන. ඊට පස්සේ තමයි මේ ටිකට් කවුන්ටර් එකට එන්නේ. හරිද? එතකොට ඔබ දුම්රිය ගිහිල්ලා නැතත් එච්චර දුර බලන්න ඕනේ. දැන් බලන්න මේ දුම්රිය ස්ථානය කියලා ගහලා තියෙන බෝඩ් එක D අකුරේ. D කියන පින්තූරේ බලන්න දුම්රිය ස්ථානය කියලා ගහලා තියෙන බෝඩ් එක 100 අකුරේ තේ විදිහම තියෙනවා. අර දෙපැත්තේ අර කළු ගල් අල්ලපු කණු දෙකක් තේ විදිහම තියෙනවා. මේ කාන්තාව ත්‍රිවිල් එකෙන් බහින්න තැනම තමයි ඔය ඔය දොර තියෙන්නේ. ඇතුළට යන්න එතනින්. එතකොට අනිවාර්යෙන් D වලට පස්සේ එන්න ඕන C. එතකොට අපිට A D වලට පස්සේ A අකුර දීලා තියෙන උත්තර ඔක්කොම වැරදි. එතකොට 1යි 2යි 3යි උත්තර තුනම වැරදි. එතකොට අනිවාර්යෙන් D සහ C තමයි 1යි 2යි විදිහට එන්නේ. ඒ කියන්නේ 4 4 හෝ 5 වෙන්න ඕන උත්තරේ. දැන් බලමු 4යි 5යි තියෙන වෙනස්කම්. 4 සහ 5 දෙකේම B අකුරට කලින් තියෙන E අකුර. ඒ කියන්නේ B කියන්නේ මේ කාන්තාව දුම්රියට ගොඩ වෙන තැන. ඊට කලින් තියෙන E අකුර. E අකුරේ අපිට පේනවා මේ කාන්තාව දුම්රිය ස්ථානයේ මොකද්ද? දුම්රිය පදික වේදිකාවේ පදික කියන්නේ මේ දුම්රිය වේදිකාවේ platform එකේ මේ කාන්තාව දුවනවා. එතකොට කාන්තාව දුවගෙන ගිහලා කෝච් එක නගිනවා. ඒ දෙක තමයි ඒ E සහ B තමයි අන්තිමට එන්නේ. එතකොට අපිට මැද අපිට හොයාගන්න තියෙන්නේ මේ A ද F ද කලින් එන්නේ කියලා. දැන් A සහ F කියන පින්තූර දෙකේම මේ ටිකට් කවුන්ටර් එකේ සිදුවීමක් තමයි තියෙන්නේ. හතර දෙනෙක් ටිකට් කවුන්ටර් එක ඉස්සරහා ඉන්නවා. ওই දෙකෙන් කොයි එකද කලින් එන්නේ? දැන් බලන්න A කියන පින්තූරේ පොලිමේ ඉන්නවා පිරිමි උදවිය දෙන්නෙක් පොලිම පිටිපස්සේ. කලිසමකුයි කමිසකුයි ඇඳපු එක්කෙනෙක් ඉන්නවා. සරමකුයි ඉරි ඉරි කමිසකුයි ඇඳපු තව පිරිමෙක් කෙනෙක් ඉන්නවා. ඒතර බලන්න F කියන පින්තූරේදී ඒ පුද්ගලය දෙන්න ඉස්සරහට අවිල්ලා, ඒ පිරිමි දෙන්න ඉස්සරහට අවිල්ලා තියෙනවා. පොලිම තා පොඩ්ඩක් ගිහිල්ලා ඉස්සරහට අවිල්ලා. එතමතර මේ අපි දැන් දැකපු කාන්තාව මේ ත්‍රිවිල් එකෙන් බැහැලා දුම්රිය ස්ථානය ඇතුළට ආපු කාන්තාව මේ බ්ලවුස් එක ස්කර්ට් එක ඇඳලා හෑන්ඩ් බෑග් එකක් එල්ලගෙන ඉන්න කොණ්ඩේ බඳලා ඉන්න මේ කාන්තාව, ඒ කාන්තාවත් පළවෙනි පින්තූරේ A කියන පින්තූරේ කාන්තාව හිටියේ නෑ. නමුත් F කියන පින්තූරේදී මේ කාන්තාව අර කලින් අර හිටපු පොලිම පිටිපස්සේ දුව පිරිමි දෙන්නාට පිටිපස්සේ පොලිමට එකතු වෙලා තියෙනවා. එතකොට අනිවාර්යෙන් F කියන්නේ පස්සේ ආව පින්තූරයක්. A කියන්නේ කලින් ආව පින්තූරය. හරිද? එතකොට A කලින් එන්න ඕනේ F දෙවෙනියට එන්න ඕනේ. එතකොට අපිට පේනවා පිළිතුර එන්නේ D C A F E B. නිවැරදි පිළිතුර වෙන්නේ හතරවෙනි පිළිතුර. දැන් මේක මම වාචිකව ඕගොල්ලන්ට වචනෙන් වචන පැහැදිලි කරපු නිසා තමයි විනාඩි 5ක් හරි ගියේ. ඇත්තටම මේක ඕගොල්ලෝ ඉතින් ওই විදිහට හදුවා නම් විනාඩි 2ක් යනවත් කලින් නිවැරදි අනුපිළිවෙල අදා ගන්න පුළුවන්. හරිද?
එතකොට අර සාමාන්‍ය දැනීමේ ඔබ නොදන්න ප්‍රශ්නයක් උත්සාහ කරන්න ගිහිල්ලා ඒක වැරදිලා කොන්ෆිඩන්ස් එක පොඩ්ඩක් නැති කර ගන්නවට වැඩිය මෙන්න මේ වගේ සරල ප්‍රශ්නකින් පටන් අරන් පිළිතුරු දෙන එක ඇත්තරම ලකුණු ස්ථිර කර ගැනීමට ඔයගලන්ට ලැබෙන ඉතාම හොඳ අවස්ථාවක්. එතකොට අපිට 47 වෙනි ප්‍රශ්නට හතරත් එක්ක යන්න පුළුවන්. එතකොට ඔබ දන්නවා අනිවාර්යෙන් පළවෙනි ප්‍රශ්නයට හරි උත්තරේ දුන්නා. දැන් ලකුණු දෙකක් ඔබ ලබාගෙන තියෙනවා. ඊට පස්සේ බලමු අපි මේ වගේම තවත් ලේසි ලකුණු ෂුවර් එකකට ලබා ගන්න පුළුවන් ප්‍රශ්න මොනවද තියෙන්නේ. ඕකෙන් පස්සේ මේ අන්තිම පිටුවෙම තව ප්‍රශ්න තුනක් ඔයගොල්ලෝ දකි ගොඩක් වෙලාවට. මේ අන්තිම ප්‍රශ්න තුනක් 40 49 50 කියන ප්‍රශ්න ටික මෙන්න මේ වගේ සංවාදයක් එක්ක එන ප්‍රශ්නයක් තමයි එන්නේ මේ අන්තිම ප්‍රශ්න තුන. ඒ කියන්නේ මේ කලවම් කරපු දෙබස් ටිකක් දෙනවා. සංවාදයක දෙබස් කීපයක් දෙනවා. මේ දෙබස් ටික කලවම් කරලා දෙන්නේ, මික්ස් මිශ්‍ර කරලා දෙන්නේ. එතකොට මේ සංවාදෙම පිළිවෙලට සකස් කරන්න ඕන. පිළිවෙලට සකස් කරනවා කියලා කිව්වහම නැවත වතාවක් මතක තියාගන්න. අපි මම අර කලින් කිව්වා වගේම මෙතනදී ඔබ තනියෙන් මේ දෙබස් ටික පිළිවෙලට දාන්න උත්සාහ කරන්න එපා. ඒකට නැවත වතාවක් ඔබට ටිකක් වෙලාවක් යනවා. දැන් මෙතන අපි බැලුවොත් බලන්න මේක දෙබස් තියෙනවා A අකුරේ ඉඳලා K අකුර වෙනකම්. දෙබස් ඔක්කොම 11ක් තියෙනවා. මේ 11ම කියවලා එකින් එක කියවලා පිළිවෙලට හදන්න ගියොත් ඔබට සෑහෙන කාලයක් යනවා. හරිද? ඒක නිසා නැවත වතාවක් ඔබට කරන්න පුළුවන් පහසුම දේ තමයි දීලා තියෙන උත්තරත් එක්ක යන එක. මෙතනදීත් ඔබ ඉස්සෙල්ලම කරන්න ඕන මේ මුලින් දීලා තියෙන ඡේදය. මෙන්න මේ ඡේදය කියවන්න ඉස්සෙල්ලම. මෙන්න මේ ඡේදය කියවලා බලන්න මොකද්ද මේකේ මේ පසුබිම. මොකද්ද මේකේ කන්ටෙක්ස්ට් එක කියලා ඔබ ඉස්සෙල්ලම බලන්න ඕන. හරිද? ඒක බලලා අපි ඊට පස්සේ ප්‍රශ්න ටිකට යමු. මෙහි ඒ සිට කේත් එක් දැක්වෙන්නේ ස්වාමි පුරුෂයෙකු ඔහුගේ භාර්යාව රජයේ රෝහලකට ඇතුළත් කිරීම පිණිස හදිසි ගිලන්වලට සේවාව ලබා ගැනීමට 1990 අංකයට දුරකථන ඇමතීමේ සිට ඇය රෝහලේ දෙඩි සත්කාර ඒකකයට ඇතුළු කර වෛද්‍යවරයා හමුවන තෙක් කාලය තුළ ඔහු හා අනෙකුත් අයතර ඇතුළු සංවාදයේ කොටසකි. එම සංවාද කොටස් නිවැරදි අනුකූලට ලබා දී නොමැත. දැන් මොකද්ද ඒතොර මොකද්ද මෙතන වෙලා තියෙන්නේ? යම් කාන්තාවක් හදිසි අසනීපතත්වයකට ලක් වෙලා තියෙනවා. ඇයව රෝහලට ඇතුළත් කරන්න මේ කාන්තාවගේ ස්වාමි පුරුෂයා ගිලන් රථ සේවය ලබා ගන්න ගිලන් රථ සේවයට කතා කරලා තිනවා. ඊට අමතරව වෛද්‍යවරයෙකුට රෝහලට ගියාට පස්සේ වෛද්‍යවරයෙකුට කතා කරලා තියෙනවා. එතකොට දැන් අපි බලන්න ඕන මෙතනදී මොකක්ද මේ දෙබස යන හරි පිළිවෙල කියලා. දැන් ඔය දෙබස් ටික තනියෙන් පිළිවෙලට දාන්න උත්සාහ කරන්නේ නැතුව අපි බලමු ප්‍රශ්න දිහා. 48 වෙනි ප්‍රශ්නෙන් කියන්නේ මොකද්ද? රෝගියාගේ ස්වාමි පුරුෂයා සහ ගිලන් රථ සේවයේ අතර ඇති සංවාදයේ කොටස් කීපය හරියට කියන්නේ මොකේද කියලා අහනවා. එතකොට ඔතනත් බලන්න කලින් වගේම දීලා දින පිළිතුරු. පිළිතුරු පහ දිහා බැලුවොත් අපිට පේනවා දීලා දින පිළිතුරු පහේම පළවෙනි සහ දෙවෙනි අකුරු දෙක B සහ D. එතකොට ඔබ මේ ටික කියවන්න අවශ්‍ය නැහැ. ඔබ දන්නවා අනිවාර්යෙන් කතාව පටන් ගන්නෙ B අකුරෙන්, ඊට පස්සේ එන්නේ D අකුර. තුන්වෙනි අකුර තමයි අපි හොයාගන්න ඕනේ. හරිද? එතකොට B අකුර කියන මොකද්ද? සුභ සන්ධ්‍යාවක්. මේ හදිසි ගිලන් රථ සේවය ඔබ කතා කරන්නේ කොහේදන්ද? අපට ඔබ සඳහා කළ හැකි කුමක්ද? B. මම කතා කරන්නේ පේරාදෙනි ඉඳන් මගේ නෝනා තදින්ම සීන තියලා හරි කතා කරන්නත් ඇවිදින්නවත් බෑ. මට ඒවා පේරාදෙනි රෝහලට ගෙනියන්න ඔබගේ සේවය ලබා ගන්න ඕනේ. දැන් ඔබ තනියෙන් හොයන්න ගියන වෙලා යනවා. දැන් උත්තරත් එක තියෙන නිසා ඔබ අනිවාර්යෙන් දන්නවා ඔතනින් තමයි මේක කතාව පටන් ගන්න කියලා. ඊට පස්සේ බලන්න තියෙන තුන්වෙනිට එන අකුර. බලන්න තුන්වෙනිට එන අකුරු තුනක් තියෙනවා. BDA නැත්තම් BDE. පළවෙනි සහ දෙවෙනි උත්තර වල තියෙන BDA, තුන්වෙනි සහ හතරවෙනි උත්තර වල තියෙන BDE, පස්වෙනි උත්තර වල තියෙන BDF. එතකොට ඔබ බලන්න ඕන තුන්වෙනියට එන්නේ A අකුරද, E අකුරද, F අකුරද කියලා. හරිද? A අකුර කියන මොකද්ද? ලෙඩාට කතා කරන්න බෑ. ලෙඩා සමග බාහිර රෝගී අංශයට ඇවිත් ඉන්නේ කවුද? දැන් ඒක ගිලන් රථ සේවයෙන් කියන එකක් නෙමෙයිනේ. ලෙඩා සමග බාහිර රෝගී අංශයට ඇවිල්ලා ඉන්නේ කවුද කියලා අහන්නේ ඉස්පිරිතාලේ. එතකොට A කියන පිළිතුර වෙන්න බෑ. එතකොට ඔබට පළවෙනි සහ දෙවෙනි උත්තර දෙකම
ඉවත් කරන්න පුළුවන්. ඊ බලමු ඊයේ දින දොස්තර මහත්මයා මම ලෙඩත් එක්ක ආවේ යාමගේ බාර්යාව. ඒතකොට ඒක වෙන්නත් බෑ, ඒකත් අනිවාර්යෙන් වෛද්‍යවරයා එක්ක රෝහලේදී කියපු දෙයක්. ඒතකොට අපිට ඊ කියන උත්තරේ තයින් කරන්න පුළුවන් 3 4 2ම අවුට්. ඒතකොට පස් වෙන උත්තරේ තමයි නිවැරදි උත්තරේ විදිහට අපිට ඉතුරු වෙන්නේ. දැන් ඒකත් අපි කියලා බලමු මොකක්ද වෙන්නේ කියලා. BDF F කියන්නේ මොකද්ද? මහත්මයා පොඩ්ඩක් කියන අපේ මහනුවර කණ්ඩායම මොහොතක අපිට කතා කරයි. අන්න ඒක තමයි ඊළඟට සේවයෙන් කියපු නිවැරදි දෙබස. ඒතකොට පස් වෙන පිළිතුර හරි. ඒ වගේම අපිට ඔය ලොජික් එකම පාවිච්චි කරන්න පුළුවන් 49 වෙනි ප්‍රශ්නෙටත්. රෝගියාගේ ස්වාමි පුරුෂයා සහ දැඩි සත්කාරයකේ වෛද්‍යවරයා අතර සංවාදය අහන. ඒතර බලන්න දීලා තියෙන උත්තර වලින් 3 4 5 කියන උත්තර තුනම පටන් ගන්නේ F අකුරේ. නමුත් අපිට F අකුර කලින් උත්තරේදී හම්බුණා. F අකුර කියන්නේ මොකද්ද? මහත්මයා පොඩ්ඩක් කියන අපේ මහනුවර කණ්ඩායම මොහොතේ උඹට කතා කරයි. ඒක ගිලන් රත සේවයේ කෙනා කියපු දෙයක්. මේ වෛද්‍යවරයාත් එක්ක කතා කරපු එක කොටසක් නෙමෙයි. ඒතර අත්තම අපිට 3 4 5 උත්තර එකපාර අයින් කරන්න පුළුවන්. ඒතර උත්තරේ එක්කෝ එක නැත්තම් දෙක. හරිද? ඒතර අපිට බලන්න ඕන බලන්න පුළුවන් මෙතනින් කොයි එකද නිවැරදි එක එන්නේ කියලා. ඒද ඊද කියලා අර වගේම ගලපලා අපිට බලන්න පුළුවන් ගැලපෙන්නේ කියලා. හරිද? එතනත් බැලුවොත් අපි අපිට පේනවා ඒ විදිහට ගත්තොත් මේ උත්තර දෙකෙන් එකක් තමයි එන්නේ කියලා. එතකොට අර වගේම අපිට ගලපලා බලන්න පුළුවන් පිළිවෙලට කියවලා බලන්න. ඇත්තටම ලොකු වේලාවක් මේක අපිට ඉතුරු කරගන්න පුළුවන්. ඊළඟ අන්තිම ප්‍රශ්නේ අහන්න මොකද්ද? සමස්ත සංවාදයේ පෙළ ගැස්වීම. එතකොට ඔබර ඇත්තටම කරන්න තියෙනවා කලින් ආව උත්තර දෙක. හරිද? කලින් ආව උත්තර දෙක එක පිළිවෙලට තියලා ගත්තා නම් එක දිගට තියලා ගත්තා නම් අනිවාර්යෙන් ඔබට ඔය ඔක්කොම පිළිවෙලට සකස් කරන්න ඕනේ නැහැ. කලින් ප්‍රශ්න දෙකට ආව උත්තර දෙක එකට තිබුණා නම් ඔබට අන්තිම ප්‍රශ්න උත්තරේ ඉබේම ලැබෙනවා. දැන් බලන්න මෙතන දැන් ප්‍රශ්න තුනක්. අර කලින් ප්‍රශ්නෙත් එක ගත්තොත් ඔක්කොම ප්‍රශ්න හතරක්. ප්‍රශ්න හතරකට ඔබ දන්නවා මේ පිළිතුරු හතර හරියටම හරි කියලා. ඒ කියන්නේ ලකුණු 8ක් ඔබට ෂුවර්. ලකුණු 8ක් ඔබට ෂුවර්. මේකට විනාඩි 5ක්වත් විනාඩි 10ක් යයි වැඩිම වුණොත් මේ ප්‍රශ්න ටික කරගන්න. ඊට අමතරව මම තව ප්‍රශ්නයක් පෙන්නනම් ඔයගොල්ලන්ට ඔය වගේම ඔය ලොජික් එකම ලකුණු ගන්න පුළුවන්. තව පිටුවක් පිටිපස්සට ගියොත් ඔයගොල්ලෝ සාමාන්‍යයෙන් 7 වෙනි පිටුවට ගියොත් මේකට කලින් පිටුවේ 7 වෙනි පිටුවේ මෙන්න මේ වගේ ප්‍රශ්නයක් එනවා. 45 46 ප්‍රශ්න වලට අර වගේම තාර්කික පෙළ ගැස්වීමක් සකස් කරන්න කියලා තමයි මේ ප්‍රශ්නේ එන්නේ. එතකොට වාක්‍ය හතක් දෙනවා. පළවෙනි වාක්‍යයයි අන්තිම වාක්‍යයයි ලබා දීලා තියෙනවා. 1යි 7යි ලබා දීලා තියෙන මැද වාක්‍ය ටික තමයි පිළිවෙලකට ගලප ගන්න තියෙන්නේ. එතකොට මැද වාක්‍ය ටික ගලපද්දී අර ලොජික් එකම අපිට පාවිච්චි කරන්න පුළුවන්. දීලා තියෙන උත්තර බලන්න. දැන් දීලා තියෙන උත්තර වල දීලා තියෙන උත්තර පහේම C අකුරෙන් හෝ D අකුරෙන් තමයි මේ දීලා දෙන හැම උත්තරෙන් පටන් ගන්න තියෙන්නේ. එතකොට ඔබට සලකා බලන්න තියෙන්නේ C සහ D විතරයි. අනිත් වගන්ති ඔක්කොම එකින් එක සලකා බලන්න ඕනේ නැහැ. ඒ වගේම එතකොට ඒවා පිළිවෙලට කියවලා බලලා නොගැලපෙන ඒවා ඉවත් කළා. නොගැලපෙන ඒවාගෙත් එක්ක පිළිතුරු පිටින් ඔබට ඉවත් කළා. අන්තිමට නිවැරදි පිළිතුර මොකක්ද කියලා අර විදිහටම හොයාගන්න පුළුවන්. කලින් ලොජික් එකම තමයි. කලින් අර සංවාදයේ දෙබස් කලවම් කරලා දුන්නා වගේ මෙතන මේ ඡේදක වගන්ති කලවම් කරලා දීලා තියෙනවා. අර ලොජික් එකම අර තාර්කික පදනමම ඔයගලන්ට පාවිච්චි කරලා 45යි 46ටයි නිවැරදිම පිළිතුර ලබා ගන්න පුළුවන්. එතකොට ප්‍රශ්න 6කට නිවැරදි පිළිතුර ඔබ ලබාගෙන තියෙනවා. ප්‍රශ්න 6කට නිවැරදි පිළිතුර ලබා ගත්තා කියන්නේ ලකුණු 12ක් දැනටම ඔබ ලබාගෙන තියෙනවා. පළවෙනි විනාඩි 10 ඇතුළත. පළවෙනි විනාඩි 10 12 ඇතුළත ඔබ ලකුණු 12ක් ලබාගෙන ඉවරයි. ඔය ප්‍රශ්න ටික කරාට පස්සේ ඊට පස්සේ කිසිම ගැටලුවක් නැහැ. ඔබට එන්න පුළුවන් අර මුල ප්‍රශ්න ටිකට ඔබට එන්න පුළුවන් කිසිම ගැටලුවක් නැතුව අර සාමාන්‍ය දෙනි ප්‍රශ්නට. දැන් ගැටලුවක් නැහැ. මොකද දැන් ඔබ දන්නවා ප්‍රශ්න 6ක් නිවැරදිව කරලා තියෙන ලකුණු 12ක් ලබාගෙන තියෙන්නේ. දැන් ජෙනරල් නොලෙජ් ප්‍රශ්න ටිකට එන්න. කරන්ට් අෆයර්ස් ප්‍රශ්න ටිකට. දැන් ප්‍රශ්නයක් දෙකක් වැරදුනාට කිසි ගැටලුවක් නැහැ. මම කලින් කිව්වා වගේ ඒ ප්‍රශ්න වලට ආවහම ඒ ප්‍රශ්න වල අහන්නේ කරුණක් නෙමෙවක් හරි. එතකොට දැන් ජෙනරල් නොලෙජ් ප්‍රශ්න වලට එච්චර වෙලාව යන්නේ නැහැ. මොකද හේතුව එක්කෝ ඒගොල්ලෝ අහන්නේ ඔබ දන්න දේක්. නැත්තම් ඒගොල්ලෝ අහන්නේ ඔබ නොදන්න දේක්. අර කලින් ඒ වගේ කල් අරගෙන කොලේක ලියලා
හිතලා උත්තරයක් ගන්න මේ ප්‍රශ්න වලට බෑ. අහලා තියෙන එක ඔබ එක්කෝ දන්නව නැත්නම් දන්නේ නැහැ. ඒ කියන්නේ අර එක්කෝ හිට් නැත්නම් මිස්. එක්කෝ වදිනව නැත්නම් මිස් වෙනවා දෙකෙන් එකක්. ඒතර මේ ප්‍රශ්න වලට ඔබට ලොකු වෙලාවක් ගන්න නැහැ. ප්‍රශ්න කියෙව්වා උත්තර පහ බලන්න. දන්න උත්තරයක් නම් හරි උත්තර ලකුණු කරා. නොදන්න ප්‍රශ්නයක් නම් අනාවට මොකක් හරි උත්තරයක් ලකුණු කරන්න. ලොකුවට කල්පනා කරන්න දෙයක් නැහැ. මොකද කල්පනා කරලා උත්තර ගන්න පුළුවන් එකක් නෙමෙයි මේ. හරිද? මොකක් හරි මතක් කරන්න තියෙන වෙන්න පුළුවන් සමහර වෙලාවට මතක් කරලා උත්තර ගන්න. නමුත් ඒත් බහුවරනේ. උත්තර පහ දීලා තියෙන නිසා ඔයගොල්ලන්ට එහෙම ලොකුවට මතක් කරන්න දෙයක්වත් නැහැ. ඒ උත්තර පහෙන් කොයි එකද හරි කියලා ඔබ දන්නවා නම් දන්නවා, දන්න නැත්නම් දන්නේ නැහැ. ඒතර ඇත්තට මේ ප්‍රශ්න 10 කරන්න ඔයගොල්ලන්ට විනාඩි දෙකක් තුනක් විතර ඇත්තම ප්‍රමාණවත්. ඒ ඉදිරි විනාඩි දෙක තුන ඇතුළත ඔබ මේ ප්‍රශ්න 10 ඉවර කරන්න. එතකොට ඒ ප්‍රශ්න 10න් ඔබ අපි කියමු පහක් හරි ගියා කියලා, 10න් පහක් හරි ගියා කියලා, 10න් පහක් හතරක් හෝ පහක් හරි ගියා නම් ඔබට එතනම ලකුණු තව ලකුණු 8ක් 10ක් ලැබෙනවා. අපි දැන් කලින් අතන පේපර් එක අන්තිම හරියෙන් ලකුණු 12ක් ලබාගෙන තියෙන නිසා ඔබට ලකුණු 20ක් පහසුවෙන් දැනටම ඔබ ලකුණු 20ක් ලබාගෙන ඉන්නේ. පළවෙනි විනාඩි 10 15 ඉවර වෙද්දී, පළවෙනි විනාඩි 10 15 ඉවර වෙද්දී ඔබ ලකුණු 20ක් ලබනවා. තව ලකුණු 10යි ඕන මේක පාස් වෙන්න. හරිද? ඒ වගේ අර මුල ලේසි ප්‍රශ්න ටික කලින් ඉවර කරලා ඊළඟට ජෙනරල් නොලෙජ් ප්‍රශ්න ටික දෙවෙනියට ඉවර කරන එකේ වැදගත්කම මොකද්ද? විනාඩි 15ක් ගතවෙද්දී ඔය ටික ඉවර කරන්න පුළුවන්. එතකොට ඔබට අර ඉතුරු ටික ගණිතයේ ගණන් හදන්න තියෙන ප්‍රශ්න ටිකට වෙලාව අවශ්‍ය වෙන ප්‍රශ්න ටිකට ඔබට ලොකු කාල වේලාවක් ඉතුරු කරන්න පුළුවන්. පැයයි විනාඩි 45ක් විතර කාලයක් අතර ඉතුරු කරගන්න පුළුවන් ඉතුරු ප්‍රශ්න ටික කරන්න. රයිට්? සහ ලකුණු 20ක් විතර දැනටම අරන් තියෙන නිසා ඔබට ලොකු පීඩනයක් නැහැ. කීපයක් වැරදුනාට ප්‍රශ්න නැහැ. ඔබට ලකුණු ටිකක් ලබා ගන්න පුළුවන් මෙතනින් එහාට තියෙන ප්‍රශ්න. රයිට්? හරි. දැන් මෙතනින් පස්සේ තමයි අපි ගණිතයේ ප්‍රශ්න වලට එන්නේ. දැන් common general එකේ current affairs ප්‍රශ්න ටිකට මම PDF දෙකක් share කරලා දෙනවා group එකේ. ඒ ටික මම අන්තිමට සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. ප්‍රශ්න කීපයක් problem solving ඒ කියන්නේ ගැටලු විසඳීමේ අර ගණිතයේ තියෙන ප්‍රශ්න කීපයක් අපි සාකච්ඡා කරලා පස්සේ මම අර ටික කතා කරන්න බලාපොරොත්තු වෙනවා. රයිට්? දැන් ඔබ ගණිතය සම්බන්ධ බෑක්ග්‍රවුන්ඩ් එකකින් නෙමෙයි නම් එන්නේ. හරිද? ඔබ කල්පනා කරනවා නම් ගණිතය ඒ තරම් කැමති නැහැ. හරි, කරදරයක් මේ ගණිතය ප්‍රශ්න තියෙන එක. මං හිතුවා මේ ආපහු ඕ ලෙවල් වලින් පස්සේ ගණිතය නැති වෙයි කියලා. මේක නම් මට කරගන්න බැරි වෙයි දන්නේ නැහැ වගේ බයක් ඇති වෙනවා නම් ඒක වැඩිය හිතන්න එපා. මොකද දැනටම ඔබ දන්නවා අපිට ලකුණු ගන්න පුළුවන් ප්‍රශ්න කීපයක් තියෙනවා. අර අගහරුවේ ප්‍රශ්න ටික අනිවාර්යෙන් ගන්න පුළුවන්. ජෙනරල් නොලෙජ් ප්‍රශ්න කීපයක් අනිවාර්යෙන් හරියට ලියා ගන්න පුළුවන්. ඉතින් දැන් තව ලකුණු 10යි නේ ඕන. ඒ කියන්නේ තව ප්‍රශ්න 5යි හරියට කරගන්න ඕන. තව ප්‍රශ්න 45ක් තියෙනවා. එතනින් 5යි හරියට කරගන්න ඕන. හරි. ඒක නිසා කලබල වෙන්න එපා. මෙතනදී ගණිතයට දක්ෂ ළමයි කවුරු හරි ඉන්නවනේ. සමහරවිට මම දැක්කා මේ සස්පෙලට ගණිත අංශයෙන් ඉගෙන ගන්න අයත් මේ සෙමිනා එකට සමහර රෙජිස්ටර්ලා හිටියා. එහෙම හරි සමහරවිට මේ ටික පොඩ්ඩක් බෝරින් වෙන්න පුළුවන්. මොකද මම මේ ගොඩක් සරල ගණිතයක් උගලන්ට පැහැදිලි කරන්න යන්නේ. නමුත් සමහර ළමයි ඉන්න පුළුවන් මේ මේ සරල ගණිතයත් ඔයගොල්ලන්ට ටිකක් ඔළුවට බරක් වගේ දැනෙන. ඒක වැඩි කල්පනා කරන්න එපා. මෙතන මේ වැඩි හිතර ගන්න එපා. එහෙම ගැටලුවක් නැහැ. මොකද මමත් එහෙම මැත්ස් බෑක්ග්‍රවුන්ඩ් එකකින් ගණිත පසුබිමකින් එන කෙනෙක් නෙමෙයි. මමත් අවසානතාවට මම ගණිත පේපර් එකක් කළේ මම සාමාන්‍ය පෙළ ලියද 2007 මම සාමාන්‍ය පෙළ ලියද දා මම අන්තිමට ගණිත පේපර් එක කරේ. ඊට පස්සේ මම උසස් පෙළට ගලේ කලා විෂයන් විශ්වවිද්‍යාලෙදි මම ඉගෙන ගත්තේ නීතිය. කොළඹ නීති විද්‍යාලයේ ඇටර්නීස් වලදී ඉගෙන ගත්තේ නීතිය. ඊළඟට මම මගේ ශාස්ත්‍රපති උපාධිය ඉගෙන ගත්තේ දේශපාලන විද්‍යාව මාස්ටර්ස් ඩිග්‍රී එක. එතකොට අවුරුදු 16කට කලින් මම අන්තිමට මම මැත්ස් පේපර් එකක් කරේ. එතකොට මමත් මැත්ස් බෑක්ග්‍රවුන්ඩ් එකෙන් එන මැත්ස් නිතර පාවිච්චි කරන කෙනෙක් නෙමෙයි. නමුත් මටත් මේ දීලා මැත්ස් ප්‍රශ්න සාමාන්‍ය මට හැන්ඩල් කරගන්න පුළුවන්. එහෙම ලොකුවට මේ ප්‍රශ්න අමාරු නැක නිසා වැඩි කලබල වෙන්න එපා. ඒ නැතත් ඔබට මේ මැත්ස් ප්‍රශ්න මැත්ස් ටික තේරෙන්නෙම නැත්නම් ඒත් වැඩි හිතන්න එපා. මොකද උත්තර පහක් දීලා තියෙනවා. උත්තර පහෙන් එකකට එකක් ලකුණු කරන්න කනාවට හරියන්නේ ඉඩ තියෙනවා. හරිද? දැන් අපි ප්‍රශ්න කීපයක් බලලිමු. මේකෙන් පස්සේ මම තව පොඩ්ඩක් අර ඔයගලන්ට මේ ගැටලු විසඳන්න තියෙන ප්‍රශ්න කීපයක් මැත්ස් නැතුව ගැටලු විසඳන්න තියෙන ප්‍රශ්න කීපයක් තියෙනවා. ඒ ටික බලමු. එතනත් ඔබට ලකුණු ටිකක් ලබා ගන්න පුළුවන්. අපි දැන් මැත්ස් ප්‍රශ්න කීපයක් බලලිමු. right මම එවලා දින පේපර් එක තියනවා නම් බලන්න. 11 වෙනි ප්‍රශ්නේ ඉඳලා තමයි මේ මැත්ස් ප්‍රශ්න ටික පටන් ගන්නෙ. 11 ඉඳලා ඉස්සරහට තියෙනවා. හරිද? මෙතනින් අපි ප්‍රශ්න කීපයක් කතා කරලා ඉමු.
ඉස්සලා පටන් ගමු 19 වෙනි ප්‍රශ්නේ. හරි. 19 වෙනි ප්‍රශ්නේ පටන් ගමු. මොකද්ද මේ ප්‍රශ්නේ කියන්නේ? එක් කිරිදා උදෑසන පෙරවරු 6ට ප්‍රනාන්දු මහතා පසුදින පස්වරු 1ට නාදවන සේ ඔරලෝසුවෙහි සීනුව සකස් කරයි. ඔරලෝසුවේ දෝෂයක් පවතින බව ඔහු නොදනී. ඔරලෝසු සෑම පෑයකටම මිනිත්තු 2 බැගින් ඒකාකාරීව වැඩියෙන් ක්‍රියාත්මක වේ. සඳුදා දින සීනුව නාදවන විට නිවැරදි වේලාව කුමක්? දැන් ඔය මොකද්ද කියන්නේ? ඉස්සලම මේ වගේ ප්‍රශ්නයක් දුන්නම දැන් ඔයාලට මතක ඇති පොඩි කාලේ ඔයගොල්ලෝ 6 7 ඉන්න කාලේ මේ ගණිතයේ පීරියඩ් එකේ මතක ඇති ගණිතයේ අර අච්චු පොතේ සමහර ප්‍රශ්න දීලා තිබුණා අපිට වගන්ති ලියා විසඳන්න කියලා මතක ඇති. වගන්ති ලියා විසඳන්න තිබ්බේ සමහර ඒවා. වගන්තිය ලියන්න කියලා කියන්නේ මොකද? එතකොට වගන්තියෙන් ඔයගොල්ලන්ට අවබෝධයක් එනවා මොකක් ගැනද මේකේ කතා කරන්නේ කියලා. කන්ටෙක්ස්ට් එක. මේකේ පසුබිම් මොකක්ද කියලා තේරුම් ගන්න මොකක් ගැනද මේ අහන්නේ කියලා. හරිද? ඉතින් අපි මේ කන්ටෙක්ස්ට් එක තේරුම් අරගෙන ඉමු. මොකද්ද මේකේ බෑග්ග්‍රවුන්ඩ් එක? මොකද්ද මේකේ පසුබිම්? මෙතන කියන්නේ ඉරිදා උදෑසන පෙරවරු 6ට ප්‍රනාන්දු මහතා මොකද්ද මේ ඔරලෝසුවේ සීනුවක් සකස් කරලා තියෙනවා. ඉරිදා උදෑසන මේ සීනුව සකස් කරන්නේ. එතකොට මෙයා ඔරලෝසුවක එලාම් එකක් තියලා තියෙනවා මේ ප්‍රනාන්දු මහත්මයා. පහුවදා මේක එලාම් එක වදින්න මේක ලෑස්ති කරලා තියෙනවා. එතකොට මෙයා කියන මොකද? ඔරලෝසුව සෑම පැයකටම මිනිත්තු 2 බැගින් ඒකාකාරීව ක්‍රියාත්මක වෙයි. මිනිත්තු 2 බැගින්. ඒ කියන්නේ හැම තිස්සෙම මේ ඔරලෝසුව පැයක් කියලා යනකොට ඔරලෝසුව පැයක් යනකොට විනාඩි 2ක් වැඩියෙන් ගිහිල්ලා තියෙනවා. ඒ කියන්නේ ඔරලෝසුව පැයක් පෙන්නුවට ඇත්තටම මේ ඔරලෝසුව ගිහිල්ලා තියෙන විනාඩි 58යි. හරි. ඔරලෝසුව පැයක් පෙන්නුවට ඔරලෝසුව ගිහිල්ලා තියෙන්නේ විනාඩි 58යි. හරිද? විනාඩි 2ක් වැඩියෙන් යන නිසා. එතකොට හැම පැයකටම විනාඩි 2 ගානේ එකතු වෙනවා. අමතර කාලය. මේ ඔරලෝසුව පෙන්නුවට ඇත්ත වෙලා පිටිපස්සෙන් එන නිසා හැම පැයක්ම විනාඩි 2 ගානේ ඔරලෝසුව වෙලාව ඉස්සරහට අරන් තියෙනවා සැබෑ වෙලාවට වැඩිය. එතකොට දැන් මෙතනදී දැන් මේ ගණිතය පුළුවන් ළමයි ගත්තත් දැන් ගණිත අංශයෙන් උසස් පෙළ කරන නැත්නම් ගණිතය හොඳට පුළුවන් ළමයි ගත්තත් මෙතනදී ඒ අය සුළු කිරීම දන්නවා. නමුත් මෙතනදී ගණිතය හැකියාවම නෙමෙයි මෙතනදී අපි බලන්නේ මේ අවබෝධ කර ගැනීම හැකියාව. මොකද්ද මේ කියන්නේ කියන එක. හැම පැයකටම විනාඩි 2 බැගින් වැඩි වෙනවා කියලා කියන එකේ අදහස මොකක්ද? ඒ කියන්නේ ඔරලෝසුව පැයක් ගියාට පැයක් කියලා පෙන්වුවට ඇත්තට කියලා තියෙන විනාඩි 58යි. ඒක තේරුම් ගන්න ඔබ තාර්කික හැකියාවෙන්. ඒක ගණිතෙන් තේරුම් ගන්න බෑ. රයිට්. යන්නේ විනාඩි 2යි කියලා තේරුම් ගන්න එක ගණිත ඒකට ගණිතය අවශ්‍යයි. නමුත් පැය 2ක් sorry විනාඩි 2ක් වැඩියෙන් යනවා කියලා කියන එක තේරුම් ගන්න ඔබට තාර්කික හැකියාව සහ ඔබේ common sense තමයි එතනදී අවශ්‍ය. හරි. එතකොට දැන් අපි ගණන් හදලා බලමු. දැන් මොකද මේ අහන්නේ? සමුදා එලාම් එක වදිද්දී ඇත්ත වෙලාව මොකද්ද? එතකොට මේ ඇත්ත වෙලාව යන්නේ ඔරලෝසුවේ වෙලාවට වඩා පිටිපස්සේ. දැන් අපි ගණන් හදලා බලමු මේක කොහොමද එන්නේ කියලා. වයිට් බෝඩ් එකේ හදලා බලමු. ඔරලෝසුව හැම පැයකටම 1 hour කොච්චර වැඩිපුර යනවද? විනාඩි 2ක් 2 minutes. හරි. එතකොට මේගොල්ලෝ කියනවා මේ ප්‍රනාන්දු මහත්මයා එලාම් එක තියලා තියෙන්නේ කවද්ද? ඉරිදා. ඉරිදා උදේ 6ට තමයි එලාම් එක තියලා තියෙන්නේ. ඉතින් කියලා තියලා තියෙන්නේ පහුවදා මන්ඩේ. දවල් 1ට 1 p.m. ඒතර අපි දැන් බලන්න ඕන මේ එලාම් එක වදින්න පැය කීයක් ගිහිලා තියෙනවද කියලා. පැය කීයක් ගිහිලා තියෙනවද? අපි දන්නවා සවුදා උදේ 6 ඉඳලා sorry ඉරිදා උදේ 6 ඉඳලා සවුදා උදේ 6 වෙනකම් අපි එහෙම ගන්න. සවුදා උදේ 6 වෙනකම් ගන්න. උදේ 6 වෙනකම් ගත්තොත් 6 a.m. වෙනකම් ගත්තොත් මෙතන සම්පූර්ණ දවසක් ගිහිලා තියෙනවා. ඒ කියන්නේ පැය
24ක් ගිහිල්ලා තියෙනවා. අර සෞදා උදේහයේ ඉඳලා සෞදා දවල් එක වෙනකන් පැය කීයක් ගිහිල්ලා තියෙනවා? උදේහයේ ඉඳලා දවල් 12ට පැය 6යි, 1 p.m. කියන තව පැය ගිහිල්ලා තියෙනවා 6යි 7යි, පැය 7ක් ගිහිල්ලා තියෙනවා. එතකොට සමස්තයක් වශයෙන් 24යි 7යි 31යි, පැය 31ක් ගත වෙලා තියෙනවා. එතකොට මේගොල්ලෝ කියන හැම පැයටම කීයක්ද ගිහිල්ලා තියෙන්නේ? විනාඩි දෙක ගන්න වැඩි වෙලා තියෙන්නේ. එතකොට සම්පූර්ණයෙන් කොච්චර කාල වෙලාවක් ගත වෙලා තියෙනවද? 31 වරක් 2 විනාඩි 62ක්, විනාඩි 62ක් වැඩියෙන් මේ ඔරලෝසුව පෙන්වන්නේ. විනාඩි 62ක් වැඩියෙන් මේ ඔරලෝසුව පෙන්වන්නේ. එතකොට මේ එලාම් එක, මේ එලාම් එක සදුදා 1 p.m. වෙද්දි, දවල් 1 වෙද්දි මේ එලාම් එක වැදුනට ඇත්තරම මේක විනාඩි 62ක් පිටිපස්සෙන් එන්නේ. විනාඩි 62යි කියන්නේ පැයකුත් විනාඩි 2ක් පිටිපස්සෙන්, behind. පැයකුත් විනාඩි 2ක් මේ වෙලාව පිටිපස්සෙන් එන්නේ. සැබෑ වෙලාවට වඩා පැයක් සහ විනාඩි 2ක් පිටිපස්සෙන් එන්නේ. එතකොට අපිට කරන්න වෙන්නේ මේ කාල වේලාව පිටිපසට ඇදලා ගන්න ඕනේ. සවුදා දවල් එකෙන් පැයක් පිටිපස්සට ගත්තම දවල් 12යි, දවල් 12න් තව විනාඩි 2ක් පිටිපස්සට ගත්තම 11යි 58යි. එතකොට සැබෑ වෙලා වෙන්නේ සඳුදා ඉතින් 11යි 58 AM වෙන්න ඕන 12ට කලින් නිසා. පෙරවරු 11යි 58යි හරියට ගත්තොත් මෙතෙන්ට එන කාල වේලාව හරි බලමු මේ උත්තරේ කියනවාද කියලා. පේපර් එකේ බලමු මේ 11යි 58 පෙරවරු 11යි 58. ඔව් පළවෙනි උත්තරේ, පළවෙනි උත්තරේම තියෙන්නේ 11යි 58 පිළිතුරු, ඒක තමයි උත්තරේ. හරිද? හරි. අන්න එහෙමයි මේකේ පිළිතුරු හොයන්නේ. තව ප්‍රශ්නයක් බලමු. ඒ වගේම තව ගණිත ප්‍රශ්නයක්, සරල ගණිතයේ තියෙන ප්‍රශ්නයක්. 11 වෙනි ප්‍රශ්නේ බලන්න. ඕවර් 50ක ක්‍රිකට් තරගයක් ජය ලැබීමේ ඉලක්කය ලකුණු 309. 10වන ඕවරේ අවසානයේදී ලකුණු ලැබීමේ වේගය 4.5ක් විය. ඉතිරි ඕවර 40ේදී ඉලක්කයට ළඟාවීම සඳහා අවශ්‍ය වන ලකුණු ලැබීමේ වේගය කුමක්ද? දැන් ක්‍රිකට් ගැන සාමාන්‍යයෙන් අවබෝධයක් තියෙන කෙනෙක්ට නම්, ක්‍රිකට් ගැන සාමාන්‍යයෙන් අවබෝධයක් තියෙන ළමයෙක්ට නම් ඕක ලේසි, ගොඩක් පහසුයි. ක්‍රිකට් ගැන අවබෝධයක් නැති ළමයෙක් ගත්තොත් සමහරට පොඩ්ඩක් බය වෙන්න ඉඩ තියෙනවා. ආ මම ක්‍රිකට් ගැන දන්නේ නැහැ, මොකද්ද ඕවර් කියලා කියන්නේ, මොනවද ලකුණු කියන්නේ, මොනවද ලකුණු ලැබීමේ වේගය කියන්නේ, මොනවද. නමුත් එච්චර කලබල වෙන්න දෙයක් නැහැ. මේක සරලව ඔබට තේරුම් ගන්න පුළුවන්. ක්‍රිකට් ගැන අවබෝධයක් නොතිබ්බත් මේක ඇත්තරම තේරුම් ගන්න පුළුවන්, රයිට්? කල්පනා කරලා බලන්න ඕන, සරල ලොජික් එකත් එක්ක කල්පනා කරලා බලන්න මේ කන්ටෙක්ස්ට් එකේ මොකද්ද කියන්නේ කියලා. හරිද? දැන් මේක ලියලා බලමු, වගන්තිත් එක්ක ලියලා බලමු. මෙතනදී මොකද්ද කියන්නේ? ඕවර්ස් ඕවර් කීයක් තියෙනවා කියලා කියනවාද? ඕවර් 50ක් තියෙනවලු. හරිද? ඕවර් 50ක් තියෙනවලු. ඕවර් 50ක් තුල ලකුණු කීයක්ද ගන්න ඕන කියලා කියන්නේ? ලකුණු 309ක් ගන්න ඕනලු ජයග්‍රහණය සඳහා. ඒතර මේගොල්ලෝ කියන ඕවර් 50ක් වෙද්දී, ඕවර් 50 ඕවර් 10ක් ඉවර වෙද්දී, ඕවර් 10ක් ඉවර වෙද්දී යම්කිසි ලකුණු ප්‍රමාණයක් මේ කණ්ඩායම ලබාගෙන ඉන්නවා.
හරි උතර විනාඩියත් හරි ඕවර් 50යි ඕවර් 50කින් ලකුණු 309ක් ලබා ගන්න කියලා තමයි මේ තරඟේ ආරම්භ වෙද්දි කියලා තියෙන්නේ. ඊට පස්සේ ඕවර් 10ක් ඉවරදී යම්කිසි ලකුණු ප්‍රමාණයක් මේගොල්ලෝ ලබාගෙන ඉන්නවා. මේගොල්ලෝ කියනවා ඕවර් 10 ඉවරදී මේ ලකුණු ලබා ගැනීමේ වේගය ඕවරයකට ඕවර් 1කට 4.5 ඉරු ලකුණු. 1 ඕවරයකට ලකුණු 4.5 ගන්න ලබාගත රේට් එකක්ලු තියෙන්නේ. එතකොට 4.5 ගානේ ලබාගෙන තියෙනවා නම් ඕවර් 10ක් යවලත් තියෙනවා නම් අවසාන වශයෙන් ලකුණු කීයක් එන්න ඕනද? 4.5 10ෙන් වැඩි කරාම 45යි. ඒ කියන්නේ මේ ඕවර් 10 ඇතුළත ලකුණු 45ක් ලකුණු 45ක් රැස් වෙලා තියෙනවා. ඕවර් 10ට ලකුණු 45ක් රැස් කරලා තියෙනවා. එතකොට ඕවර් 50න් 309ක් ලබා ගන්න තිබිච්ච ලකුණු 309ක් ලබා ගන්න තිබිච්ච තරඟේ දැනට ඕවර් 10 ඇතුළත ලකුණු 45ක් රැස් කරලා තියෙනවා. එතකොට දැන් අපිට බලන්න තියෙන්නේ මොකද්ද මේ අහන්නේ? ඉතුරු ටිකට ඉතුරු ඕවර් 40ට අවශ්‍ය වෙන ලකුණු ලබා ගැනීම වේගය අහන්නේ. එතකොට බලමු ඕවර් 50න් ඕවර් 10ක් ගියාම ඕවර් 40යි. ලකුණු කීයක් තව ගන්න තියෙනවද? ලකුණු 309න් 45ක් අරගෙන ඉවරයි. තව ලකුණු කීයක් ගන්න තියෙනවද? 309 අඩු කිරීම 45. හරි. එතකොට තිය 264ක් එන්න ඕනේ. මේක මම මේ ඔක්කොම ඔළුවෙන් ගණන් හදන්නේ ඈ. මම කලින් කිව්වා වගේ මම මැත්ස් බෑග්ග්‍රවුන්ඩ් එක කරන්නේ නෙමෙයි. කොතනක හරි මේ අතපසුවීමක් වුණොත් නම් මට පොඩ්ඩක් චැට් එකේ කියන්න. හරි. රයිට් 264ක් එන්න ඕනේ මං හිතා. ඒතොර අපිට මේ රේට් එක බලාගන්න කොහොමද? රේට් එක බලාගන්න ලකුණු 264 අපිට බෙදන්න පුළුවන් ඉතුරු ඕවර 40. එතකොට එන්න ඕන 6.6ක්. 6.6ක් එන්න. 6.6 තමයි උත්තරේ. මේක තමයි ඉතුරු ටිකට. ඉතුරු ටිකේදී ඉතුරු ඕවර් 40 දී රඳවා ගත යුතු දළ වේගය 6.6. උත්තරේ අංක 3. හරි. රයිට්. අපි තව ප්‍රශ්නයක් බලමු ඒ වගේ. මේක තව සරල ගණිතයේ ප්‍රශ්නයක්. මේකට පිළිතුරු හොයාගන්නෙත් අර විදිහම තමයි. ප්‍රශ්න බැලුවොත් මේකලු කියනවා පැයට කිලෝමීටර 60ක වේගෙන් ධාවනය වෙන මීටර 200ක් දිග දුම්රියක් උමගක් පසු කරන තප්පර 30ක් ගනී. උමගේ දිග මීටර කීයද කියලා තමයි ප්‍රශ්නෙන් අහන්නේ. එතකොට මේකේ උත්තරේ හොයන්නේ මෙහෙමයි. දැන් ඉස්සෙල්ලම අයි මම කලින් කිව්වා වගේ ගණිතයට අමතරව මෙතනදී ඔගොල්ලන්ට තර්කණය අවශ්‍ය වෙනවා. ඒ කියන්නේ තාර්කිකව මේ මොකක්ද අහන්නේ කියන එක තේරුම් ගන්න ඕනේ ඉස්සෙල්ලම. දැන් මේ ප්‍රශ්නේ ඒගොල්ලෝ කියන ඉස්සෙල්ලම දුම්රියක් තියෙනවා කියලා. දැන් බලමු. මේ ගැටලුව විසඳ පුළමයින්ද මේ ටික පොඩ්ඩක් බෝරින් වෙන්න පුළුවන් මම අර කලින් කිව්වා වගේ. අනිත් ළමයි පොඩ්ඩක් පික් කරන්න හිමිර නිසා හිමින් සිරුවේ යන්න වෙනවා අපිට. හොඳේ. ඔන්න දුම්රියක් තියෙනවා මෙන්න මේ. දුම්රියක් තියෙනවා. මේගොල්ලෝ කියනවා ඔන්න දුම්රියේ දිග කලින්ම කියලා තියෙනවා. කොච්චරද? දුම්රියේ දිග මීටර 200යි. මෙන්න මෙතන ඉඳලා මෙතෙන්ට දුම්රිය මීටර 200ක් දිගයි කියලා කියනවා. හරිද? ඊට පස්සේ කියනවා මොකද්ද? උමගක් තියෙනවා. උමගක් තියනවලු මේ උමග පහු කරන්න අන්න මෙහෙම උමගක් තියනවලු. හරිද? මේ උමග පහු කරන්න
මේ කෝච්චිය තප්පර 30ක් ගන්නවලු. උමග පහු කරන්න තප්පර 30ක් ගන්නවලු 30 seconds. හරිද? උමග පහු කරන්න තප්පර 30ක් ගන්නවලු. ඊට පස්සේ තා මොකද්ද කියන්නේ මේගොල්ලෝ? මුලදීම පටන් ගනිද්දිම කිව්වනේ. මුලදීම පටන් ගනිද්දිම කිව්වා මේක පැයට කිලෝමීටර 60ක වේගෙන් යන්නේ කියලා. 60 කිලෝමීටර්ස් පර් අවර්. රයිට්. දැන් මේගොල්ලෝ අහන්නේ මේ උමගේ දිග කොච්චරද කියලා. උමගේ දිග ඒගොල්ලෝ දීලා නැහැ. උමගේ දිග වෙනුවට දීලා තියෙනවා දුම්රිය කොච්චර දිගයිද කියලා දීලා තියෙනවා. දැන් මෙතනදී අපි කල්පනා කරන්න ඕන මොකද්ද මේගොල්ලෝ කියන්නේ මේ මේ දුම්රිය උමග පසු කිරීමට තප්පර 30ක් ගන්න උමග පසු කිරීමට. ඔතනෙත් තමයි ගණිතයෙන් පොඩ්ඩක් එළියට අවිල්ලා අපිට තර්කණය යූස් කරන්න වෙන්නේ. තර්කණය පාවිච්චි කරන්න ඕන, ලොජික් අපිට පාවිච්චි කරන්න ඕන. මොකද්ද මේ අහන්නේ කියලා තේරුම් ගන්න. ලොජික් විතරක් නෙමෙයි, අතන භාෂාව හැසිරවීමත් සිංහල සම්බන්ධයෙන් ඕගොල්ලන්ට කොච්චර අවබෝධයක් තියෙනවද කියලා මෙතනදී අවශ්‍ය වෙනවා. මොකද්ද මේ අහන්නේ කියලා සංනිවේදනය කරන එක ඉතාම වැදගත්. උමග පසු කරනවා කියන්නේ මොකද්ද? දැන් ඔන්න ඕක මෙන්න මෙහෙම මම ඔයගලන්ට සරලව පැහැදිලි කරන්න. දැන් මේ දුම්රිය තියෙනවානේ. දැන් මේ දුම්රියේ මේ ඉස්සරහා තමයි මේ තමයි මේ දුම්රියේ නහය. හරි. මූණක් වදි මොකද තේරුම් ගන්න ඔයගලන්ට. හරි. මේ තමයි මේ දුම්රියේ නහය. දුම්රිය ඉදිරිපස මේ තමයි මේ දුම්රිය වලිගේ. එතකොට මේ දුම්රිය උමග පසු කරනවා කියන එක හරිද? මේ දුම්රිය උමග පසු කරනවා කියන එක පසු කිරීම කියලා කියන්නේ ක්‍රියාවලියක්. පසු කිරීම කියන්නේ මෙහෙම කරනකොට ඉවරන එකක් නෙමෙයි. පසු කිරීම කියන්නේ පසු කිරීම පටන් අරගෙන ඒක ඉවර වෙන්නේ යම් කාලයක්ද. මේගොල්ලෝ කියන තප්පර 30ක් යනවා කියලා. මේ පසු කිරීම පටන් අරන් අවසන් වෙන තප්පර 30ක්. එතකොට පසු කිරීම පටන් ගන්නෙ කොතනින්ද? පසු කිරීම අවසන් වෙන්නේ කොතනින්ද? පසු කිරීම ආරම්භ වෙන්නේ මේ දුම්රිය උමග පසු කිරීම ආරම්භ වෙන්නේ කොතනදද? ආරම්භ වෙන්නේ මෙන්න මේ නහය. මේ දුම්රියේ නහය මේ උමගෙ මෙන්න මෙතනින් ඇතුළට යද්දි තමයි මේ පසු කිරීම කියනක ආරම්භ වෙන්නේ. මේ තප්පර 30ක් තියෙනවා කියනවානේ. තප්පර 30න් පළවෙනි තප්පරේ පටන් ගන්න මෙන්න මෙතන. පළවෙනි තප්පරේ පටන් ගන්න මෙතනින්. මේ දුම්රියේ නහය මේ උමගෙ මේ වම් පැත්තේ කෙළවරෙන් ඇතුළට යනකොට තමයි වම් පැත්තේ කෙළවරෙන් මේ නහය ඇතුළට ගියපු සැනින් තමයි පළවෙනි තප්පරේ පටන් ගන්න. ඊට පස්සේ පැයට කිලෝමීටර් 60ක වේගයෙන් මේ දුම්රිය වේගයෙන් එනවා. එතකොට පසු කිරීම අවසන් වෙන්නේ කොතනදද? උතන තමයි ඔයගොල්ලෝ වරද්ද ගන්න ඉඩ තියෙන තැන. මේ දුම්රියේ නහය මෙන්න මේ නහය මෙතනින් එළියට එද්දි දුම්රිය පහු කළ මේ දුම්රිය උමග පහු කළ ඉවරයිද? නෑ. මොකද දැන් දුම්රියේ නහය තියෙන්නේ මෙතන නම් දුම්රියේ නහය තියෙන්නේ මෙතන නම් තාම දුම්රිය තියෙන්නේ දුම්රිය කඳ තියෙන්නේ මේ උමග ඇතුලේ. එතකොට මේක පහු කරලා නැහැ. හරිද? එතකොට තප්පර 30ක් කියන්නේ ඇත්තටම දුම්රිය නැහැ මෙතන ඉඳලා මෙතෙන්ට එන කාලය නෙමෙයි. එතකොට පහු කිරීම කම්ප්ලීට් වෙන්නේ කොතනින්ද? පහු කිරීම සම්පූර්ණ වෙන්නේ කොතනින්ද? මේ දුම්රියේ වලිගේ එතනින් එළියට ආම තමයි දුම්රියේ වලිගේ. මෙන්න මේ දුම්රියේ වලිගේ මෙතනින් එළියට ආවම තමයි පසු කිරීම සම්පූර්ණ වෙන්නේ. ඒ කියන්නේ මේ දුම්රිය මෙන්න මෙතෙන්ට එන්න ඕනේ. මෙන්න මෙහෙම. හරි. ඒක වෙනම මැන්දොත් මෙතෙන්ට අපි දුම්රිය දාලා මෙතෙන්ට වෙනම මැන්දොත් මේ දුම්රිය මෙන්න මෙතෙන්ට මෙහෙම එන්න ඕනේ. ඔන්න ඔහොම එන්න ඕනේ. ඒ කියන්නේ වලිගේ මෙතනින් එළියට එන්නවා. අන්න ඒකට තමයි තප්පර 30ක් යනවා කියලා කියන්නේ. තප්පර 30ක් කියන්නේ
තප්පර 30ක් කියන්නේ දුම්රියේ 9 මෙතනින් ඇතුළු වුණු මොහොතේ සිට දුම්රියේ වලිගේ මෙතනින් ආපු මොහොත දක්වා. එතකොට සම්පූර්ණයෙන් සමස්තයක් වශයෙන් ගත්තොත් දුම්රියේ 9 දුම්රියේ 9 මෙන්න මෙතන ඉඳලා මෙන්න මෙතෙන්ට යනකම් යන්න තප්පර 30ක කාලයක් ගත වෙලා තියෙනවා. දැන් අපි බලමු තප්පර 30කට මේ කෝච්චිය කොච්චර දුරක් යනවද? ඒක අපිට බලා ගන්න පුළුවන් මේ පැයට කිලෝමීටර් 60ක් යනවා කියලා කියන කෝඩුවාවෙන්, ක්ලූ එකෙන්. හරි. ඒ කියන්නේ 60ට කිලෝමීටර් 60ක් යනවා කියලා කියන්නේ. අද පාටක් ගමු. 60ට කිලෝමීටර් 60ක් යනවා කියලා කියන්නේ 60ට විනාඩි 60ක් තියෙනවානේ. හරි. 1 hour 60 kilometers per hour කියලා කියන්නේ 60 kilometers යනවා විනාඩි 60කට. 60 minutes. හරි. එතකොට ඒ කියන්නේ 1 kilometer යනවා right 1 minute වලට හැම විනාඩියකටම කිලෝමීටර් 1 ගාන යනවා. ඊළඟ අපිට බලා ගන්න පුළුවන් තප්පර කීයක් යනවා කියලා කියනවාද මේ මේ කෝච්චියට මේ සම්පූර්ණ දුර යන උමග පහු කරන්න. තප්පර 30යි. ඒ කියන්නේ විනාඩියකින් භාගයයි. එතකොට විනාඩියට කිලෝමීටර් එකක් යනවා නම් විනාඩි භාගයට කිලෝමීටර් භාගයක් යනවා. කිලෝමීටර් භාගය කියන්නේ මීටර් 500යි. මීටර් 500ක් යනවා තප්පර 30ට. ඒ කියන්නේ මේ සම්පූර්ණ දුර මීටර් 500යි. කෝච්චියේ නහය මේ මෙතන ඉඳලා මෙතෙන්ට එන්න මීටර් 500ක් ගිහිල්ලා තියෙනවා. ඒතොර ඒගොල්ලෝ දැනටම කියලා තියෙනවා මෙන්න මෙතන ඒගොල්ලෝ දැනටම කියලා තියෙනවා දුම්රිය දිග මීටර් 200 කියලා තියෙනවා. එතකොට මෙතන මීටර් 200ක් තියෙනවා. එතකොට මේ මීටර් 500 මේ මීටර් 200 අයින් කරාම 500 200ක් අඩු කරාම අපිට තේරෙනවා උමගේ දිග මීටර් 300ක්. එතකොට උත්තරේ මොකද්ද වෙන්නේ? උත්තරේ අංක 3. හරි. ඒ වගේ අපි තව ප්‍රශ්න දෙකක් විතර කතා කරමු. කොළාටත් ළඟයි තව ප්‍රශ්න කීපයක් තියෙනවා. හරි. තව එක ප්‍රශ්නයක් බලමු. හරි. 14 වෙනි ප්‍රශ්නේ බලමු. 14 වෙනි ප්‍රශ්නේ. පර්චසයකින් රුපියල් 8000ක් බැගින් ලාභ උපයනසේ විකිණීමේ අරමුණින් සිල්වා මහතා ඉඩම් කැබැල්ලක් මිලට ගත්තේය. පර්චසයක් සඳහා රුපියල් 34000 බැගින් ගෙවීමට කැමැති මිලදී ගන්නෙකු සිටියත් එම මුදල සිල්වා මහතා පර්චසයක් සඳහා ගෙවපු මුදලට වඩා 15%කින් අඩුය. සිල්වා මහතා පර්චසයක් සඳහා අපේක්ෂා කරන්නේ කොපමණ මුදලක්? හරි. මේකත් අර කලින් වගේම ඔගොල්ලෝ භාෂාව සහ තර්කණයත් එක්ක මේ අහන්නේ මොකද්ද කියලා තේරුම් ගන්න ඕනේ. ගණිත ගණිතය අවශ්‍ය වෙන තැන්වලදී ඔයගොල්ලන්ට සුළු කිරීම ටික් කරන්න ගණිතය අවශ්‍ය වෙනවා. නමුත් අන්න මොකද්ද කියලා තේරුම් ගන්න ඔබට මේ තර්කණය සහ භාෂා හැකියාව තමයි අවශ්‍ය වෙන්නේ. මොකද්ද මේ කියන්නේ?
පර්චසයකින් රුපියල් 8000 බැගින් ලාභ උපයන සේ විකිණීමේ අරමුණින්. ඒ කියන්නේ ලාභයක් උපයනවා කියන්නේ ගත්ත ගානට වැඩිය ගානකට විකුණනවා කියන එක. ඒ කියන්නේ රුපියල් 8000 බැගින් ලාභ ලබා ගන්නවා කියන්නේ මොකක් හරි ගත්ත මුල් මිල ඔරිජිනල් ප්‍රයිස් එකට රුපියල් 8000ක් වැඩියෙන් තමයි මෙයා විකුණන්න බලාපොරොත්තු වෙන්නේ මේ සිල්වා මහත්මයා. හරිද? ප්‍රශ්නේ අන්තිමට මොකක්ද අහන්නේ? සිල්වා මහතා පර්චේස් හද අපේක්ෂා කරන්නේ කොපමණ මුදලයි? ඒ කියන්නේ ඒ අලුත් මිල තමයි අහන්නේ. ඒ කියන්නේ සිල්වා මහතා පරණ මිලට මේ ඉඩම අරගෙන ඒ පරණ මිලට රුපියල් 8000ක් එකතු කරලා මේක විකුණන්න බලාපොරොත්තු වෙනවා. පරණ මිල එකතු කිරීම 8000 සමානයි නව මිල. හරි. එතකොට මේ නව මිල කීයද කියලා තමයි අහන්නේ. ඒතකොට ඒකට අපිට දීලා තියෙන හෝඩුවාව තමයි මේ එක්කෙනෙක් 34000ක් ගෙවන්න කැමතිලු. 34000 කියන්නේ සිල්වා මහතා මුලින් ගෙවපු මුදලට වැඩි. මුලින් ගෙවපු මුදලට වඩා 15%ක් අඩුයි කියලා. ඒ කියන්නේ මම කුණු කොල්ලට ගන්න ලෑස්ති වෙන්නේ. හරි. කොහොම මන් දන්නේ මේ 34000ට පර්ච් එකක් ගන්න කොහෙද ඒ එච්චර අඩු වෙයි ඉඳන් තියෙන්නේ කියලා. හරි. කොහොම නමුත් අපි බලමු 34000 කියන්නේ තවත් අඩුයි. මොකද කියන්නේ ඔරිජිනල් ගෙවපු ගානට තර 15%ක් අඩුයි කියලා. දැන් අපි මේක හදලා බලමු. කොහොමද මේකට උත්තරේ හොයාගන්නේ කියලා. මුලින්ම කියනවා මොකද්ද? මොකක් කරේ සිල්වා මහත්මයා මොකක් කරේ මුදලකට මේක අරන් තියෙනවා අපේ ඔරිජිනල් ප්‍රයිස් එක. ඔරිජිනල් ප්‍රයිස් එකක් තියෙනවා මේ ඉඩමේ. ඔරිජිනල් ප්‍රයිස්. ඔරිජිනල් ප්‍රයිස් එකට 8000ක් එකතු කරන්න කියලා කියනවා. ඔරිජිනල් ප්‍රයිස් එකට 8000ක් එකතු කරාට පස්සේ අපිට ලැබෙනවා අලුත් ප්‍රයිස් එක. නව මුදල්. නව මිල. නව මිල තමයි මේගොල්ලෝ කීයද කියලා අහන්නේ. දැන් ඔක හොයන්නේ කොහොමද? අර දින හොඩුවාව ගමුකෝ. මේගොල්ලෝ කියනවා මේ පුද්දලෙක් ඉන්නවා 34000ක් ගෙවන්න ලෑස්ති. හැබැයි 34000 ඔරිජිනල් මිලෙන් 100ට 15ක් අඩුයි. කියන්නේ දැන් අපි ඔරිජිනල් මිල ගත්තා. ඔරිජිනල් මිලෙන් අපි අඩු කරොත් 100ට 15ක්. එතකොට තමයි 34000ක් එනවා කියලා කියන්නේ. ඔරිජිනල් මිලෙන් 100ට 15ක් අඩු කරම 34000ක් එනවා. ඒ කියන්නේ සරලවම කිව්වොත් 100ට 15ක් කියලා කියන්නේ 100ට 15ක් අඩු කරා කියන්නේ ඔරිජිනල් මිලෙන් ඔරිජිනල් මිලෙන් 185ක් ඔරිජිනල් මිලෙන් 185ක් තමයි ඉස්සතර දහක් වෙන්නේ වැඩි කියලා ඔරිජිනල් මිලෙන් 185ක් තමයි 34000ක් එන්නේ හරිද එතකොට අපිට බලන්න තියෙන්නේ 34000 වෙන අනුපාතයක් විදිහට ගත්තොත් 100ට 85යිනේ අනුපාතයක් විදිහට ගත්තොත් 100ට 85යි කියන්නේ අනුපාතයක්නේ තියෙන්නේ එතකොට 85 කියන්නේ 34000ක් නම් 100ක් කියලා කියන්නේ කීයද? එතකොට මේක හොයන්න පුළුවන් ලේසිම විදිහ තමයි මම මේ කරන විදිහ සමහර වෙලාවට මේ ගණිතයට අනුව හරියටම කරන විදිහ නොවෙන්න පුළුවන් මම මේ සරල විදිහක් කියන්නේ හරිද? 34085ක් කියන්නේ 34000. බෙදලා බලන්න ඕනේ. එතකොට අපිට යනවා 400ක්. 400 100ෙන් වැඩි කරාම අපිට යනවා 40000. හරි. ඒ කියන්නේ ඔරිජිනල් ප්‍රයිස් එකේද 40000යි. ඔරිජිනල් ප්‍රයිස් එක 40000. කියන්නේ ඔරිජිනල් ප්‍රයිස් එකේ 40000 නේ 185ක් තමයි ඒ කියන්නේ 10 15ක් අඩුවෙන් තමයි මේ අලුත් එක්කෙනා දෙන්න හදන්නේ අලුත් එක්කෙනා ගෙවන්න කැමති ඒ ගාන 34000. එතකොට දැන් ඔන්න අපි හොයාගත්තා ඔරිජිනල් ප්‍රයිස් එක කීයද කියලා. සිල්වා මහත්තයා මේ ඉඩම ගන්න කීයක් ගෙවලා දිනවද ඔරිජිනලි? 40000ක් ගෙවලා තියෙනවා. මෙයා 34000ක් ගෙවන්නේ 34000ක් කියලා කියන්නේ 185 කියන්නේ 115ක් අඩු වෙනවා. එතකොට දැන් ඔරිජිනල් ප්‍රයිස් එක අපි හොයාගත්ත නිසා ඔරිජිනල් ප්‍රයිස් එක කියන්නේ 40000 කියලා දැන් අපි දන්නවනේ.
ඔරිජිනල් ප්‍රයිස් එක 40,000යි කියන්නේ මෙන්න මෙතෙන්ට දාලා අපිට 40,000ට ඊය දෙකතු කරන්න ඕනේ 8,000ක් එකතු කරන්න ඕනේ. ඔරිජිනල් ප්‍රයිස් එක 40,000යි. සිල්ලා මහත්මයා බලාපොරොත්තු වෙන ප්‍රොෆිට් එක කීයද? සිල්ලා මහත්මයා බලාපොරොත්තු වෙන ප්‍රොෆිට් එක 8,000යි. 8,000ක් වැඩියෙන් විකුණන්න බලාපොරොත්තු වෙන ප්‍රොෆිට් එක. එතකොට අලුත් මිල රුපියල් 48,000යි. උත්තරයක් ඇති 48,000 කියලා අංක දෙක. ඒක තමයි නිවැරදි පිළිතුර. හරි. රයිට්. වෙලාවත් යනවා දැන් රාත්‍රි 11ක් පහු වෙලා දින පොඩ්ඩක් කොළඹ ඉවර කරන්න හිටිය නමුත් තව පොඩ්ඩක් වෙලා යන්න ඉඩ තියෙනවා. හරි. රයිට්. තව එක මැත්ස් ක්වෙස්චන් එකක් මම කතා කරන්නම්. අනිත් ප්‍රොබ්ලම් සෝල්විං ක්වෙස්චන්ස් වලට යන්න දෙන නිසා 16 වෙනි ප්‍රශ්නේ බලමු. 16 වෙනි ප්‍රශ්නේ. හරි. මොකද්ද මේ කියන්නේ 16 වෙනි ප්‍රශ්නේ? නිමල් ලක්ෂ 5ක් ආයෝජනය කර ව්‍යාපාරයක් ආරම්භ කළේය. මාස 4කට පසු කාදර් රුපියල් 750,000ක මුදලක් සමග ව්‍යාපාරයට හවුල් විය. ව්‍යාපාරය ආරඹා මාස sorry ආරඹා අවුරුදු 3කට පසු ලැබූ ලාභය එක් එක් පුද්ගලයා යෙදූ මුදල හා කාලය යන දෙකටම සමානුපාතිකව බෙදාගනු ලැබුවේ නම් නිමල් හා කාදර ලැබූ ලාභ අතර අනුපාතය කුමක්ද? ඔය ප්‍රශ්නට උත්තරය හොයන්නේ කොහොමද? කන්ටෙක්ස්ට් එක තේරුම් ගමු ඔක්කොටම ඉස්සෙල්ලා. මොකද මෙතන වෙලා තියෙන්නේ නිමල් සහ කාදර කියන දෙන්නා ව්‍යාපාරයක් ආරම්භ කරලා තියෙනවා. ආරම්භ කරලා තියෙන නිමල් විතරයි. නිමල් ලක්ෂ 5ක් දාලා වැඩේ පටන් ගන්න. කාදර පස්සේ වැඩේට එන්ටර් වෙලා තියෙන්නේ මාස 4කට පස්සේ. හැබැයි කාදර පොඩ්ඩක් වැඩියෙන් සල්ලි දාලා තියෙනවා ලක්ෂ 7,500. අවුරුදු 3කට පස්සේ ලැබිච්ච ලාභය මේගොල්ලන්ට සමානුපාතිකව බෙදන්න ඕනේ. හැබැයි මේගොල්ලෝ කියනවා යෙදු මුදල හා කාලය යන දෙකටම සමානුපාතිකව බෙදන්න ඕනේ කියලා. මේකට උත්තරේ හොයන්නේ කොහොමද? ඉස්සරම ලියලා බලමු මොනවද මේ කියන්නේ කියලා. ඉතින් මේගොල්ලෝ කියනවා නිමල් කීයක් දාලා දිනවද සල්ලි? නිමල් ලක්ෂ 5ක් දාලා වැඩේ පටන් අරන් තියෙන්නේ. ආදර දාලා දිනවා ලක්ෂ 7,500. ඒතර ඒ අනුපාතය අනුව කාදරට ලැබෙන ලාභය කාදරට ලැබෙන ප්‍රොෆිට් එක වැඩි වෙන්න ඕනේ. යා වැඩියෙන් සල්ලි දාලා තියෙනවා. හැබැයි දැන් අවුරුදු 3ක්නේ මේ බිස්නස් එක. අවුරුදු 3ක් කියලා කියන්නේ කොහොමද? 3 years. 3 years කියලා කියන්නේ මාස 36යි. හරිද? තොර මේ මාස 36න් මාස කීයක් මේගොල්ලෝ බිස්නස් එකේ ඉඳලා තියෙනවද? නිමල් බිස්නස් එකේ මුලේ ඉඳලාම හිටපු මිනිස්සයා. එතකොට එයා මේ මාස 36ම බිස්නස් එකේ ඉඳලා තියෙනවා. නිමල් මාස 36ක් මේ බිස්නස් එකේ ඉඳලා තියෙනවා. ආදර එතකොට ආදර මේ බිස්නස් එකේ මාස 4කට පස්සේ නැවිලා තියෙනවා. එතකොට මාස 4ක් අඩුවෙන් එයා ඉඳලා තියෙනවා. එයා මාස 32යි මේ බිස්නස් එකේ ඉඳලා තියෙනවා. එතකොට ඒ අනුපාතය අනුව ගත්තොත් නිමල්ට ලැබෙන්න ඕන පුට්ටිය වැඩි. එතකොට අපි කොහොමද හොයන්නේ මේ දෙකටම සාධාරණ විදිහට බෙදන්නේ කොහොමද? එතකොට අපි මේ දෙක අනුපාත දෙකකට ඉස්සෙල්ලාම හොයාගෙන ඉන්න ඕනේ. දැන් මුදල් අනුව බලමු. නිමල් දාලා තියෙන ලක්ෂ 5යි, කාදර දාලා තියෙන ලක්ෂ 7,500යි. මම හිතන්නේ ඔයගොල්ලන්ට බේසික් මැත්ස් එම ලොකුවට අවශ්‍ය වෙන්නේ. ඔයගොල්ලන්ට තේරෙනවා 250,000 බෙදුවම නිමල් ලක්ෂ 2,500 කැලි දෙකක් දාලා තියෙනවා. ආදර ලක්ෂ 2,500 කියන්නේ 3ක් දාලා තියෙනවා. හරි. එතකොට මෙතන ඉන්නේ 2ට 3 අනුපාතයක්. සල්ලි අනුව ගත්තොත් නිමල්ට කැලි 2යි කාදරට කැලි 3යි යන්න ඕනේ. ඒක අපි කාල වේලාව කාලය අනුව ගත්තොත් නිමල් මාස 36ක්නේ. ආදර මාස 32යි. එතකොට මාස 36 කියන එක අපි මේක කොහමද අඩු කරලා ගන්නෙ? 36 කියන එක අපිට බෙදන්න පුළුවන් 4ෙන්. 32ත් අපිට බෙදන්න පුළුවන් 4ෙන්. මොකද්ද මේකට කියන්නේ? කුඩා පොදු ගුණාකාරයද මහා පොදු සාධකයද? කුඩා පොදු ගුණාකාරයනේ. හරිද? ගොඩක් කල්ින් ඉඳන්. එතකොට මෙතනින් 9ක් එනවා.
හතරෙන් බෙදුවම 8ක් යනවා. එතකොට කාල වේලා මේගොල්ල කාලය හිටපු බිස්නස් එකේ හිටපු කාලය අනුව ලාභ බෙදනවා නම් නිමාල්ට කෑලි 9ක් එන්න ඕන. පාදරික කාලය අඩුයි. එයාට 8ක් එන්නේ. එතකොට මේ 2ට 3 අනුපාතයයි 9ට 8 අනුපාතයයි අපිට එක තැනකට ගන්න තියෙන්නේ. එතකොට ඒක ගන්න පුළුවන් අපිට දෙකම වැඩි කරා නම් අපිට උත්තරේ ගන්න පුළුවන්. එතකොට නිමාල්ට මොනවද? නිමාල්ට පළවෙනි එකෙන් නිමාල්ට පළවෙනි බෙදීම යටතේ කැලි දෙකක් එන්න ඕන. දෙවෙනි බෙදීම යටතේ කැලි 9ක් එන්න ඕන. කියන්නේ අර සල්ලි වලට අනුව කැලි දෙකක් එන්න ඕන. කාලය අනුව කැලි 9ක් එන්න ඕන. ආදරට කාලය අනුව සල්ලි අනුව කැලි 3ක් එන්න ඕන. කාලය අනුව කැලි 8ක් එන්න ඕන. කියන්නේ කියද මෙයාට සමස්තයක් වශයෙන් ඔක්කොම කැලි 18ක් එන්න ඕන. දෙවරක් 9 18යි. එයාට තුන්වරක් 8 ආදරට කැලි ඔක්කොම 24ක් එන්න ඕන. හරි. එතකොට අවසන් අනුපාතය වෙන්නේ 18ට 24යි. නිමාල්ට 18යි. ආදරට 24යි. අපේ ඕකත් අපිට තව සුළු කරන්න පුළුවන්. 6න් බෙදන්න පුළුවන්. 6න් බෙදුවම අපිට එනවා 18 6න් බෙදුවම 3යි. 24 6න් බෙදුවම 4යි. උත්තරේ අනුපාතය 3ට 4යි. මෙන්න මේක තමයි උත්තරේ. 3ට 4 තමයි අනුපාතය. බලන්න 3ට 4 පළවෙනි එක තමයි උත්තරේ. රයිට්. ඔන්න ඔය වගේ තමයි ගණන් තියෙන ඒවා සරල ගණිතයේ තියෙන. ඔයගොල්ලන් ඇත්තටම මේවා සිදු ගන්න පුළුවන්. එහෙම ලොකුවට අර්බුදයක් නැහැ. හරිද? තව ගණිත ප්‍රශ්න කීපයක් තියෙනවා අපිට සාකච්ඡා කරන්න පුළුවන්. ඔයගොල්ලන් තනින් උත්සාහ කරන්න පුළුවන්. නමුත් දැන් කාල වේලාවත් එක්ක ගැටලුවක් තියෙන නිසා මම අනිත් ප්‍රොබ්ලම් සෝල්විං ක්වෙස්චන්ස් වලට යන්න බලාපොරොත්තු වෙනවා. අනිත් ප්‍රශ්නත් ඔයගොල්ලෝ try කරලා බලන්න. ඔය වගේ සරලව, ඒ කියන්නේ ඔගොල්ලෝ භාෂාව අනුව තේරුම් ගන්න නිසා මොකද්ද මේ අහන්නේ කියලා, ඊළඟට ලොජික් පාවිච්චි කරලා ඔයගොල්ලෝ තාර්කිකව තේරුම් ගන්න ඕන. අහන්නේ මොකද්ද කියලා, ඒ තාර්කිකව මොකද්ද අහන්නේ කියලා තේරුම් ගත්තම සුළු කිරීම මෙච්චර අපහසු නැහැ. සුළු කරන්න ලේසි ප්‍රශ්න මේගොල්ලෝ දෙන්නේ. අර ගණන් ලොකුවට හදන්න තියෙන ප්‍රශ්න මේගොල්ලෝ දෙන්නේ නැහැ. ගණන් සුළු කිරීම පහසුවෙන් කරගන්න පුළුවන්. මේගොල්ලෝ බලන්නේ සුළු කිරීම නෙමෙයි. සුළු කිරීම බලන්න මේ උත්තරයක් දෙන්නේ නැහැ නේද? හිස්තනක් දෙනවානේ ගණන් හදලා ලියන්න කියලා. හරියට ගත්තොත් සුළු කිරීම බලනවා නම් අර ගණන් පේපර් එකේ වගේ අර පියවරෙන් පියවර පෙන්වන්න එපා. මෙහෙමයි මෙතෙන්ට මේ උත්තරේට ආවි කියලා. ඒක බලන්නේ නැහැ මේගොල්ලෝ. මේගොල්ලෝ උත්තර පහක් දීලා කොයි උත්තරද කියලා අහන්නේ. ඔබට මේ ප්‍රශ්නෙන් අහන්නේ මොකද්ද කියලා තේරුම් ගන්න පුළුවන්ද කියලා තමයි ඒ ඔබේ තේරුම් ගැනීම හැකියාව තමයි මේගොල්ලෝ මේ පේපර් එකෙන් බලන්නේ. හරි. දැන් අපි ටිකක් විතර සංකීර්ණ ප්‍රශ්න කිහිපයක් කතා කරගන්න නිසා මම සරල ප්‍රශ්න කිහිපයකට එන්නම්. මම හිතන්නේ මේක මම කලින් සෙමිනාස් වල කතා කරපු ඒරියා එකක්. තව පොඩ්ඩක් ඉස්සරහට ගියාම ඔබට ලැබෙනවා මෙන්න මේ 23 වෙනි ප්‍රශ්නය, 24 වෙනි ප්‍රශ්නය, 25 වෙනි ප්‍රශ්නය. මේ ප්‍රශ්න කීපයක් සාමාන්‍යයෙන් යම් මට්ටමකට සරලයි ඔයගොල්ලන්ට කරගන්න පුළුවන්. 23 වෙනි ප්‍රශ්නේ මොකක්ද අහන්නේ? රටාව අනුව අවසාන කොටුවේ තිබිය යුතු සංඛ්‍යා. සංඛ්‍යා රටාගෙන මේ අහන්නේ. දැන් සංඛ්‍යා රටා කියන ඒවාමයි කියලා දෙන්න බෑ. දැන් සංඛ්‍යා රටාවක් කියන එක මට ඔයගොල්ලන්ට කියලා දෙන්න බෑ. මොකද්ද සංඛ්‍යා රටාවක් කියන්නේ කියලා කියලා දෙන්න බෑ. රටාවක් කියලා කියන්නේ මේක ඔයගොල්ලන්ට අවබෝධ වෙන්න ඕන රටාව කියන්නේ මොකක්ද කියලා. මේක මේ තියරි එකක් වගේ කියලා දෙන්න පුළුවන් දෙයක් නෙමෙයි. මට ඔයගොල්ලන්ට කියලා දෙන්න පුළුවන් එක දෙයක් තියෙනවා. මෙහෙම සංඛ්‍යා රටාව ප්‍රශ්නයක් අනිවාර්යෙන් එනවා. එකක් මට කියන්න පුළුවන් සංඛ්‍යා රටා ප්‍රශ්නයක් අනිවාර්යෙන් පේපර් එකේ තියෙනවා පොතන හරි. ගොඩක් වෙලාවට මේ 22 23 24 ඔය හරියට තමයි එන්නේ ප්‍රශ්න. ඊළඟට ඊට අමතරව මට කියන්න පුළුවන් මම සාමාන්‍යයෙන් සංඛ්‍යා රටා ප්‍රශ්නයක් ලැබුණම ඒකට උත්තර දෙන්න පාවිච්චි කරන විධික්‍රමය මොකද්ද? ස්ට්‍රැටජික මොකද්ද කියලා කියලා දෙන්න පුළුවන්. මොකද්ද මම ඒතර සාමාන්‍යයෙන් සංඛ්‍යා රටා ප්‍රශ්නයක් ලැබුණාම මම පාවිච්චි කරන මෙතඩ් එක. මම සාමාන්‍යයෙන් කරන්නේ මේ සංඛ්‍යා දෙක දෙක අරගෙන ජෝඩු ජෝඩු හදා ගන්නවා. හරිද? මම ඉස්සලම් බලනවා මේ පළවෙනි ඉලක්කමේ දෙවෙනි ඉලක්කමේ දෙන සම්බන්ධය මොකද්ද කියලා. ඊළඟට මම බලනවා මේ ඔක්කොම එකපාර බලන්න යන්න නැතුව ඊළඟට මම බලනවා දෙවෙනි ඉලක්කමේ තුන්වෙනි ඉලක්කමේ තියෙන සම්බන්ධය මොකක්ද.
ඊට පස්සේ මම බලනවා තුන්වෙනි ඉලක්කමේ හතරවෙනි ඉලක්කමේ දෙන සම්බන්ධය මොකක්ද. එතකොට මම බලනවා හතරවෙනි ඉලක්කමේ පස්වෙනි ඉලක්කමේ දෙන සම්බන්ධය. හරි. ඔන්න ඔය විදිහට ඉස්සරහට නෝකට තේරෙනවානේ. ඊට පස්සේ හයවෙනි ඉලක්කමේ පස්වෙනි ඉලක්කමේ හයවෙනි ඉලක්කමේ ඊට පස්සේ හයවෙනි ඉලක්කමේ හත්වෙනි ඉලක්කමේ හතර ඉලක්කමේ ඊළඟට අපිට හොයන්න තියෙන අටවෙනි ඉලක්කමේ තියෙන්න පුළුවන් සම්බන්ධය මොකද? ඔන්නෝම ජෝඩු ජෝඩු හදාගන්න ඕනේ ඉස්සෙල්ල. එහෙම බලන්න ගියාම ලේසි. දැන් පළවෙනි කොටුවේ තියෙන කීයද? පහ. දෙවෙනි කොටුවේ තියෙන්නේ පහ. මොකද්ද ওই දෙකේ තියෙන සම්බන්ධය? පහ ඊළඟ කොටුවටත් පහ විදියට යනවා නම් මොන මොන මොනවද වෙන්න පුළුවන්? එකක් තමයි බිංදුවක් එකතු කරා වෙන්න පුළුවන්. බිංදුවක් අඩු කරා වෙන්න පුළුවන්. නැත්තම් එකෙන් වැඩි කරන්න ඕන. පහ පහම වෙන්න නම් එක්කෝ එකෙන් වැඩි කරන්න ඕන. නැත්තම් බිංදුවක් එකතු කරන්න නැත්තම් බිංදුවක් අඩු කරන්න. හරිද? දැන් දෙවෙනි කොටුවේ දෙන පහ 10 වෙලා. පහ 10 වෙන්නේ මොකක් වුණාම? එක්කෝ පහක් එකතු කරන්න ඕන. නැත්තම් පහ දෙකෙන් වැඩි කරන්න ඕන. එතන 10 30 වෙලා තියෙනවා. 10 30 වෙන්නේ කොහොමද? එක්කෝ 20ක් එකතු කරන්න ඕන නැත්තම් 3ෙන් වැඩි කරන්න. 30 120 වෙන්න. එක්කෝ 90ක් එකතු කරන්න ඕන නැත්තම් 4ෙන් වැඩි කරන්න ඕන. 120 600 වෙන්න. එක්කෝ 480ක් එකතු කරන්න ඕන නැත්තම් 5ෙන් වැඩි කරන්න ඕන. 600 3600 වෙන එක්කෝ 3000ක් එකතු කරන්න ඕන නැත්තම් හයෙන් වැඩි කරන්න ඕනේ. එතකොට අපිට පේනවා පළවෙනිදම අඩු කිරීමක් මෙතන වෙන්න බෑ. පහ පහ වෙන නම් බිංදුවක් අඩු කරා වෙන්න පුළුවන්. නමුත් එතනින් හර අඩු කිරීමක් තියෙන විදිහක් නෑ. ඒක වෙන්න බෑ. බිංදුවක් එකතු කරා කියලා බලමු. ඒත් එකතු කරන එක රටාවක් නෑ. මුලින් බිංදුවක් එකතු කළා, ඊට පස්සේ පහක් එකතු කළා, ඊට පස්සේ 20යි, ඊට පස්සේ 90යි, ඊට පස්සේ 480යි. එතන රටාවක් නෑ ආපු. හැබැයි තුන්වෙනි possibility එක. තුන්වෙනි හැකියාව අනුව අපිට පේනවා පහ 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 පහම වෙන නම් එකකින් වැඩි කරලා තියෙනවා. පහ 10 වෙන දෙකෙන් අඩි වෙලා තියෙනවා. 10 30 වෙන තුනෙන් අඩි වෙලා තියෙනවා. 30 120 වෙන හතරෙන් අඩි වෙලා තියෙනවා. 120 600 වෙන පහෙන් අඩි වෙලා තියෙනවා. 600 3600 වෙන හයෙන් අඩි වෙලා තියෙනවා. ඊට පස්සේ 3600 අපිට හතෙන් වැඩි කරන්න විතරයි තියෙන්නේ හරි උත්තරේ ගන්න. මම හිතන්නේ ඒකට එන්න ඕන 600 3600 හතෙන් වැඩි කරාම 25200යි මට හිතෙන්නේ. මම හිතෙන් හැදුවේ වර්ධින්න පුළුවන් බාන්න. මම හිතන්නේ 25200 තමයි එන්න ඕන. හදලා බලන්න 3600 හතෙන් වැඩි ගාලා ඒක තමයි උත්තරේ එන්න ඕන. හරිද? උතර සංඛ්‍යා රටාවක් ආවම මේ වගේ ජෝඩු ජෝඩු හදලා බලන්න උත්තරේ හොයාගන්න ලේසි. ඊට මේ 24යි 25යි අනිවාර්යෙන් මෙන්න එකක් තමයි මෙන්න මේ වගේ ඝන වස්තුවක පතරමක් දීලා ඒ පතරම පාවිච්චි කරලා හදන ඝන වස්තුවේ මුහුණත් සම්බන්ධයෙන් ඔන්න වගේ ප්‍රශ්නයක් එනවා එක එක. ඊළඟට මේ වගේ තල දර්පණයක් දීලා තර දර්පණයේ ඉස්සරහා මොකක් හරි රූපයක් දීලා ඒකේ ප්‍රතිබිම්බය අහන ප්‍රශ්නෙකුත් එනවා. ඔය ප්‍රශ්න දෙකට පිළිතුරු හොයන්නේ කොහොමද? මේ ප්‍රශ්න දෙකත් අර මං කලින් කිව්වා වගේ ඔයගොල්ලන්ට ලකුණු ලබා ගැනීමට ඉතාම පහසු ප්‍රශ්න දෙකක්. ලකුණු ලබා ගැනීමට ඉතාම පහසු ප්‍රශ්න දෙකක් ඔය ප්‍රශ්න දෙක. දැන් ඉස්සෙල්ලා මම ඔයාලට කියලා දෙනවා තර්කානුකූලව මේ ප්‍රශ්නකට ලකුණු ප්‍රශ්නවලට උත්තර හොයන විදිය. ඔබට ඒ මොලේ වෙහෙසන්න පොඩ්ඩක් අමාරු වෙනවා. මම ඊට වැඩිය සරල විදියකුත් කියලා දෙන්නම්. සරලවම කිව්වොත් මේක ඔළුව මහන්සි කරලා මේක උත්තරේ හොයන්නත් පුළුවන්. නැත්නම් ඇඟ මහන්සි කරලා මේක ප්‍රශ්න උත්තරේ හොයන්නත් පුළුවන්. අපි බලමු ඉස්සෙල්ලා. හරි. ඉස්සෙල්ලා 24 ගම්. දැන් මේ දියදීනේ ඝනකයක්. ඝනකයක පතරම. ඝනකයක් කියලා කියන්නේ ධාතු කැටයක් වගේ පැති 6ක් තියෙන වස්තුවක් ඕල දැකලා ඇති කියුබ් එකක්. හරි. එතකොට ඒ කියන්නේ මේ පැති 6ක් තියෙන සමචතුරස්‍ර 6ක් 6 පැත්තර වෙන වස්තුවක් ඔයගොල්ලෝ දන්න ඇති ඝනකයක් කියන එක. එතකොට මේ ඝනකයේ මේ බලන්න පැති 6ට ඒගොල්ලෝ රූප 6ක් දාලා තියෙනවා. හැඩතල 6ක් දාලා තියෙනවා. එතකොට මේගොල්ලෝ අහන්නේ ප්‍රතිවිරුද්ධ මුහුණතර දැකිය හැකි යුගල මොනවාද කියලා. අර්කානුකූලව ඔයගොල්ලෝ මේකට උත්තර හොයනවා නම් මෙන්න මෙහෙමයි හොයන්නේ. ඉස්සෙල්ලම ඔයගොල්ලෝ මේ පතරම හයි කරාට පස්සේ මේක එන්නේ කොහොමද කියන එක තේරුම් ගන්න ඕන. කොහොමද ඉස්සෙල්ලම ඔයගොල්ලන්ට කරන්න පුළුවන් මේ මැද තියෙන කොටුව ඔයගොල්ලෝ සලගන්න ඕන. මේ ධාතු කැටයක් නම් මේක බිම තිබ්බහම යටට එන කෑල්ල කියන. ඒතකොට මේ ඩයමන්ඩ් හැඩේ මේ කිරිබත් කැටේ හැඩේ එන්නේ ධාතු කැටයක් විදිහට මේක හැදුවා නම් අඩියට. හරිද?
අඩියට මේක එනවා කියන්නේ මේ ඉස්සරහින් තියෙන උඩින් තියෙන ත්‍රිකෝණය තමයි උතුරු පැත්තට හැරිලා තියෙන්නේ. උතුරු පැත්තට හැරෙන්නේ මෙන්න මේ ත්‍රිකෝණය. එතකොට අනිත් පැත්තට නැව්වහම දකුණු පැත්තට එන්නේ මෙන්න මේ සමචතුරස්‍රයේ තියෙන මුහුණට, දකුණට. මේක උතුර, මේක දකුණ. ඒ දෙකට අපිට එක පාටකින් පාට කරන්න පුළුවන්. ඊළඟට අපි ගත්තොත් එතකොට මේ තරුව අනිත් පැත්තට නැවිලනකොට මේ තරුව තමයි බටහිර පැත්තට එන්නේ. ඒ තරුවම අනිත් පැත්තට ගත්තොත් මේ එකතු කිරීමේ ලකුණ නැගෙනහිර පැත්තට එනවා. ඒ දෙකට අපිට එක පාටක් දාන්න පුළුවන්. ඊළඟට අඩියට ආවේ කිරිබත් කැටේ නම් උඩට එන්නේ, මුදුනට එන්නේ මෙන්න මේ වෘතය. දැන් හරියටම ප්‍රතිවිරුද්ධ මුහුණත් වල උඩයි යටයි තියෙන රූප දෙක අපි කහ පාටින් පාට කරලා තියෙනවා. උතුරේයි දකුණේයි තියෙන රූප දෙක අපි රෝස පාටින් පාට කරලා තියෙනවා. නැගෙනහිරයි බටහිරයි තියෙන මුහුණත් දෙක අපි නිල් පාටින් පාට කරලා තියෙනවා. ඔය තමයි ප්‍රතිවිරුද්ධ වෙන යුගල තුන. උත්තර අපිට ගලපලා බලන්න දෙන්නේ මේ දීලා තියෙන උත්තර වලින් ඔය යුගල තුනෙන් එකක් හරි දීලා තියෙනවාද කියලා. බැලුවම ඔයගලන්ට පෙනෙයි 1 2 3 4 උත්තර හතරම ගැලපෙන්නේ නැහැ. ඒ ඔක්කොම පාට දෙකකින් ඇවිල්ලා තියෙන. ඒ කියන්නේ මේ දෙක එකට සම්බන්ධ මුහුණක් දෙක තියෙන්නේ ත්‍රිකෝණයේ කොටුවයි තමයි. උතුරේයි දකුණේයි තියෙන, උතුරේ තියෙන ත්‍රිකෝණයේ දකුණේ තියෙන කොටුවයි එකට ගත්තාම ඒක තමයි පිළිතුර 5 වෙනි උත්තරේ තමයි උත්තරේ. දැන් ඕක තමයි මොළය මහන්සි කරලා මේක උත්තරේ ගන්න පුළුවන් විදිහ. ඇඟ මහන්සි කරලා ගන්න පුළුවන් විදිහකුත් තියෙනවා. මේ වර මොනවද අපි කියන්නේ අර ඉන්ටර්නෙට් එකේ තියෙන, YouTube එකේ තියෙන life hacks වගේ ඔයගොල්ලන්ට පාවිච්චි කරන්න පුළුවන්. අර TikTok වල තියෙනවා වගේ method එකක්. ඉතාලම ප්‍රාථමික method එකක්. නමුත් මේකෙන් උත්තරේ ලබා ගන්න පුළුවන් වරදීනේ නැති වෙන්න. මොලේ වෙහෙසන්නේ නැතුව ඔයගොල්ලන්ට ඇඟ වෙහෙසලා උත්තරේ ගන්න පුළුවන් විදිහ. ඒක තමයි ඔයගොල්ලන්ට පුළුවන් අර කටු කොලයක් අරගෙන, කටු වැඩ කරන්න දෙන කොලයක් අරගෙන මේ හැඩතලය අඳින්න. මේ හැඩතලය ඇඳලා ඒ හැඩතලය එක්කෝ අර අඩිරුල තියලා ඒක ගානට ඉරලා අරගෙන, එහෙම නැත්නම් ඒ කොලේ අරගෙන ඒ පතරම නවලා මේ ඝන වස්තු ඔයගොල්ලන්ට නිර්මාණය කරන්න පුළුවන්. තමන් විසින්ම නිර්මාණය කරන්න පුළුවන්. ඔය ඒ පතරම ඇඳලා ඒ එක් එක් කොටුවේ ඔය දීලා තියෙන සලකුණු ඇඳලා ඒක ගානට ඉරලා අරගෙන නවලා ඔයගොල්ලන්ට ඒ ඝන වස්තුව ඔයගොල්ලන්ටම හදා ගන්න පුළුවන්. මේක එකක්. ඇදුවම ඔයගලන්ට බලන්න පුළුවන් ප්‍රතිවිරුද්ධ දිශාවට එන්නේ මොකද කියලා. ඒක පොඩ්ඩක් වෙලා යන, ඒක පොඩ්ඩක් මහන්සි වෙන, අත් දෙක පොඩ්ඩක් මහන්සි වෙන විදිහක්. හැබැයි මොලේ මහන්සි වෙන්න එතකොට උත්තරේ නිකම්ම අතට එනවා. එහෙම නැත්නම් ඔයගලන්ට මේක අර විදිහට හයිලයිටර්ස් වලින් හරි පාට පැන්සල් වලින් හරි මේක පාට කරලා ඔයගලන්ට ප්‍රතිවිරුද්ධ මුහුණක් දෙක හොයාගන්න පුළුවන්. ඒ විදිහම තමයි ඔයගලන්ට මේ ඊළඟට තියෙන ප්‍රශ්නේ මේ 25 වෙනි ප්‍රශ්නේ තන්නේ ඒ වගේම එකක් තියෙන්නේ. 25 වෙනි ප්‍රශ්නේ මේකල මොකද්ද කියන්නේ? මේ දීලා තියෙන රූපයේ දර්පණ ප්‍රතිබිම්බය. ඒ කියන්නේ මෙහෙම ප්‍රශ්නත් අනිවාර්යෙන් එනවා. මේකල අනිවාර්යෙන් මොකක් හරි ඡායා රූපයක්, ඡායාරූපයක් කියන මොකක් හරි හැඩයක් දීලා මොකක් හරි රූපයක් දීලා මේක කණ්ණාඩියකින් පේන්නේ කොහොමද කියලා අහනවා. ඒතර මේක හොයන්න පුළුවන් තර්කානුකූලව මේක හොයන්න පුළුවන් විදිහ මොකක්ද? තර්කානුකූලව ඔයගොල්ලෝ බලන්න ඕන දර්පණයකින් බලනකොට මේ තියෙන ඔක්කොම අනිත් පැත්ත ගෑනවා. අනිත් පැත්ත හැර වෙනවා, ෆ්ලිප් වෙනවා. එතකොට ඉස්සෙල්ලාම ඔයගොල්ලෝ බලන්න ඕන කාරණේ තමයි මේ 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 බලන්න මේ පැත්තේ තියෙන්නේ. මේ පැත්තේ තියෙනවා, මේ දකුණු පැත්තේ තියෙනවා සමචතුරස්‍රයක් තියෙනවා. මැද්දෙන් ඉරක් ගියපු යටින් තියෙනවා එල් ලකුර හැඩයට තියෙන, එල් ලකුර අනිත් පැත්ත හැර වගේ තියෙන හැඩතලයක්. එතකොට මේ පැත්තේ තියෙන හැඩතල ටික, මේ දකුණේ තියෙන හැඩතල ටික වම් පැත්තට එන්න ඕන. අවාසනාවකට ඒකෙන් ඕගොල්ලන්ට උත්තරයක් හොයන්න බෑ. මොකද මේ දීලා තියෙන උත්තර පහේම, මේ දීලා තියෙන උත්තර පහේම ඒගොල්ලෝ දකුණු පැත්තේ තියෙන ටික වමට දාලා වම් පැත්තේ තියෙන ටික දකුණට දාලා තියෙනවා. ඕගොල්ලෝ උසස් පෙළ ළමයි නිසා ප්‍රශ්නේ පොඩ්ඩක් අමාරු කරලා දෙනවා. ඒකෙන් උත්තර මොනවත් ඕගොල්ලන්ට ඉවත් කරන්න බෑ, එලිමිනේට් කරන්න බෑ. එතනින් එහාට අපිට එක් එක් හැඩතලවල වෙනස්කම් වෙන වෙනම බලන්න වෙනවා. දැන් අපි ඉස්සෙල්ලා බලමු මේ සමචතුරස්‍රය දීලා තියෙන සමචතුරස්‍රය. ඔයගොල්ලෝ බැලුවොත් සමචතුරස්‍රයේ ඉරක් ගිහිලා තියෙනවා. ඒ ඉර ගිහිලා තියෙන්නේ වමේ ඉඳලා දකුණට. වමේ ඉහළ ඉඳලා දකුණේ පහළට යන ඉරක්. එතකොට මේ ඉර
පොඩ්ඩක් පොඩි කරමු. මෙන්න මෙහෙම මේ පැත්තට තියෙන ඉර දර්පණයේදී මෙන්න මෙම අනිත් පැත්තට හැරෙන්න ඕන. 15 මේ ඉඳලා දකුණේ ඉහළට මේක ෆ්ලිප් වෙන්න ඕන. බලන්න පළවෙනි උත්තරේ හරි. පළවෙනි මේ දීලා තියෙන සමචතුරස්‍රය මේක මේ පැත්තට ගිහිල්ලා. දෙවෙනි එකේ වැරදි. දෙවෙනි එකේ මේක උඩ රූපේ පැත්තරම තමයි මේ ඉර තියෙන්නේ. එතකොට මේ දෙවෙනි උත්තරේ වෙන්න බෑ. දෙවෙනි උත්තරේ වැරදි. නැත්තම් අනිත් රූප හැම එකේම මේක හරි පැත්තට දීලා තියෙනවා. ඒතර ඉතුරු උත්තර හතරෙන් එකක්. අපි එල් ලකුර බලමු. දැන් මේ එල් ලකුර වගේ තියෙන හැඩයත් මෙතන අනිත් පැත්තට දීලා තියෙනවා. එතකොට මිරර් එකෙන් කණ්ණාඩියෙන් බැලුවම මේ එල් ලකුර හරි එල් ලකුරක් විදිහට පේන්න ඕනේ. ඒතර අපි පළවෙනි උත්තරේ බැලුවොත් මේකේ අර හැරවිච්ච එල් ලකුර ඒ විදිහම තියෙනවා. එතකොට උත්තරේ මේක වෙන්න බෑ. තුන්වෙනි උත්තරේ හැරවිච්ච එල් ලකුර ඒ විදිහම තියෙනවා. මේක වෙන්නත් බෑ. මේක එල් ලකුර හරි මේකෙත් එල් ලකුර හරි. එතකොට ඒ දෙකෙන් එකක් තමයි උත්තරේ වෙන්නේ. ඊළඟට බලමු මේ දීලා තියෙන ත්‍රිකෝණය. මේ ත්‍රිකෝණේ උල තියෙන්නේ දකුණු පැත්තට වෙන්න. ත්‍රිකෝණේ අර උල් පැත්ත තියෙන්නේ දකුණට මුහුණලා. ඒතර අපිට වෙන මේ පස්වෙනි උත්තරෙත් ඒක පැත්ත මාරු වෙලා නැහැ. දකුණට මුහුණලා තමයි මේ ත්‍රිකෝණේ තියෙන්නේ. එතකොට මේක වෙන්නත් බෑ. මේකේ ත්‍රිකෝණය හරියට තියෙනවා. එතකොට උත්තරේ අනිවාර්යෙන් අංක 4. නිවැරදි පිළිතුර වෙන්නේ අංක 4. right. right. ඕකටත් මම අර කලින් කිව්වා වගේ ඔයගොල්ලන්ට මේ මනස නැතුව කය වෙහෙසලා මේකට පිළිතුරක් ගන්න පුළුවන් විදිහක් තියෙනවා. නැවත වතාවක් ඉතාම ප්‍රාථමික විදිහක්, අර වගේම අර ලයිෆ් හැක් එකක් විදිහට අපිට හඳුන්වන්න පුළුවන් TikToks වල තියෙනවා වගේ. නමුත් ටිකක් වෙලාව යනවා. නමුත් පිළිතුර ඕගොල්ලන්ට හරියටම ලබා ගන්න පුළුවන්. මේක කරන්න පුළුවන් විදිහ තුනක් තියෙනවා. එකක් තමයි ඕගොල්ලන්ට මේ ලැබෙන ප්‍රශ්න පත්‍රය. ඔය රූපේ මුද්‍රණය වෙච්ච පැත්තක් තියෙනවානේ. ඒ මුද්‍රණය වෙච්ච පැත්ත පිටුව අනිත් පැත්ත හරවලා මෙන්න මෙහෙම ලයිට් එකකට, ඒ කියන්නේ ඔයගොල්ලන්ගේ එක්සමිනේෂන් හෝල් එකේ ලයිට් එකට හරි නැත්නම් ඉර එළිය පේන්න තියෙනවා නම් ඉර දිහාවට හරි මෙහෙම අල්ලලා පොලේ පිටිපස්ස බැලුවම ඔයගොල්ලන්ට මේකේ ඉර ඉමේජ් එක බලා ගන්න පුළුවන්. ඒක එකක්. හරි. ඒ කියන්නේ කණ්ණාඩියෙන් පේන විදිහ අනිත් පැත්ත හැරුවම පිටුව පේනවා. ඒක එකක්. එහෙම නැත්නම් ඔබට පුළුවන් කටු වැඩ කොලයක් අරගෙන මේ දීලා තියෙන ෂේප් එක, මේ දීලා තියෙන රූපය ඒ විදිහටම අඳින්න. ඇඳලා පෑන. පෑන කීප වතාවක් ඒක උඩින්ම කීප සැරයක් යවන්න. කීප වතාවක් ඒක උඩින්ම ආය 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 අඳින්න. එතකොට ඔයගොල්ලෝ දන්නවා අර කාබන් එක පිටුවේ අනිත් පැත්තට ලීක් වෙනවා. එතකොට කීප සැරයක් එහෙම ඇඳලා පිටුව පෙරලලා බලද්දි අටුකොලේ අනිත් පැත්තේ මිරර් ඉමේජ් එක ගානට ප්‍රින්ට් වෙලා තියෙනවා. පිටුවේ අනිත් පැත්තට ලීක් වුණා. ඒක තව විදිහක්. ඒ ඇරෙන්න තව විදිහක් ඔයගොල්ලන්ට තියෙනවා. මෙන්න මේ වගේ ඔයගොල්ලෝ මෙටල් වොච් එකක් පාවිච්චි කරනවා. මේ මෙටල් වොච් එකේ මේ පිටිපස්සේ මේ තියෙන මුහුණත ඔයගොල්ලන්ට මිරර් එකක් විදිහට මෙහෙම තියෙන කණ්ණාඩියක් විදිහට ඔයගොල්ලන්ට පාවිච්චි කරන්න පුළුවන්. ඒකෙනුත් ඔයගොල්ලන්ට මිරර් ඉමේජ් එකක් බලා ගන්න පුළුවන්. ඒ ඉතාලම ප්‍රාථමික ක්‍රම අර තර්කානුකූලව අර විදිහට ගන්න එක ඔයගොල්ලන්ට පොඩ්ඩක් ඔළුවට මහන්සි වගේ නම් මේ මෙකැනිසම් එකක් පාවිච්චි කරන්නත් පුළුවන්. ප්‍රශ්නයක් නැහැ. හරි. රයිට්. ඊළඟට අපි බලමු මේ යන විදිහට නම් ළමයි 12 වෙනකන් යයි වැඩේ. ඔයාලට නිදිමතත් ඇති මහන්සිත් ඇති මේ දවසට පාඩම් කරලා කමන්නේ අද අන්තිම සෙමිනේ එකනේ. ඒක නිසා කොහොම හරි අල්ලගෙන යමු 12 වෙනකම්. මරත් හෙට උදේට ඔෆිස් තියෙනවා. කමන්නේ පටන් ගන්න වෙරෙන්නේ කොහොම හරි කරමු. හරි. දැන් අපි තව ගැටලු විසඳීමේ කීපයක්, ප්‍රොබ්ලම් සෝල්විං ක්වෙස්චන්ස් කීපයක් අපි තව සාකච්ඡා කරලා බලමු. මම ඊයේ මං හිතන්නේ ඊයේ සෙමිනා එකේ මං මේ 28 29 ප්‍රශ්න වලට උත්තර දෙන විදිය සාකච්ඡා කරා. මං ඒක ආයි කතා කරන්නම්. ඊට කලින් මට ඊයේ කතා කරන්න බැරි වෙච්ච එකක් තමයි මෙන්න මේක 32 33. මේක ටිකක් සංකීර්ණයි. නමුත් මේකට උත්තර හොයාගන්න විදිය මම කියලා දෙන්නම්. මොකද්ද මේ කියන්නේ? එක් එක් ප්‍රශ්නෙහි එකිනෙකට වෙනස් ද්‍රව්‍ය කිහිපයක එක්තරා ගුණාංගයක් සැසඳීම සඳහා එක් එක් ද්‍රව්‍ය සංකේතයක් මගින් නිරූපණය කර ඒවා ඔන්න ඔය ගණිත සංකේතවල ගුණාංග ඇසුරේ ශ්‍රේණිගත කිරීම සංයෝජක වාක්‍ය
ප්‍රකාශය බැගින් ලබා දී ඇත. අනතුරෙන් ප්‍රකාශය ලබාගත් නිගමන දෙකක්ද දැක්වේ. මෙලොව නිගමනයේ එක පමණක් සත්‍ය නම් A තෝරන්න, නිගමනයේ දෙක පමණක් සත්‍ය නම් B තෝරන්න, නිගමනයේ එක සහ නිගමනයේ දෙකම සත්‍ය නම් C තෝරන්න, එක්ක නිගමනයේ එක නැත්නම් හෝ නිගමනයේ දෙක පමණක් සත්‍ය නම් D තෝරන්න, නිගමනයේ එක හා දෙක යන දෙකකින් එකක්වත් සත්‍ය නොවේ නම් E තෝරන්න. ඒ කියන්නේ දැන් මේ මෙතන මේගොල්ලෝ මේ දීලා තියෙනවානේ මේ එක එක හස්ත සංඥා කීපයක්, හස්ත මුද්‍රා කීපයක්. මෙතන ඇඟිලි දෙකක් උස්සගෙන ඉන්නවා. මෙතන ඇඟිලි තුනක් උස්සගෙන ඉන්නවා. මෙතන මහපටැඟිල්ල උඩට දාලා තියෙනවා, මෙතන මහපටැඟිල්ල යටට දාලා තියෙනවා, දබරැඟිල්ල වමට දාලා තියෙනවා, දමරැඟිල්ල උඩට දාලා තියෙනවා, ආයි මහපටැඟිල්ල පහළට දාලා තියෙනවා. එතකොට ඊට අමතරව මේ මැද්දෙන් ඒගොල්ලෝ දීලා තියෙනවා මේ ගණිත සලකුණු. මම හිතනවා ඔයගොල්ලෝ ගණිත සලකුණු දන්නවා ඇති කියලා. මේක නේද හැමෝම දන්නවනේ සමාන ලකුණු. සමානයි කියන්නේ දෙපැත්තේම අගය සමානයි කියන එක. දෙපැත්තේම අගය එකයි කියන එක. තොර සාමාන්‍ය වල දාන මෙන්න මේ ලකුණෙන් කියන්නේ මෙන්න මේ ලකුණෙන් කියන්නේ මේ කට ඇරිලා තියෙන පැත්ත. කට ඇරිලා තියෙන පැත්ත ලොකුයි පොයින්ටි සයිඩ් එක. උල තියෙන පැත්ත පොඩි. ඒතොර ඒකට යටින් මෙන්න මේ වගේ ඒ ලකුණ ඇදලා ඒකට යටින් ඉරක් ඇන්දම කියන්නේ එක්ක සමාන වෙන්නත් පුළුවන් නැත්නම් මේ පැත්ත පොඩි වෙන්නත් පුළුවන් කියන එක. මම හිතනවා ඔයගොල්ලන්ට ඒක මතක ඇති කියලා. දැන් අපි බලමු මේකට පිළිතුරු හොයන්නේ කොහොමද කියලා. දැන් මේ ප්‍රකාශයක් දීලා ඒ ප්‍රකාශය ඇසුරින් නිගමන දෙකක් අරන් තියෙනවා. මෙතනින් මෙන්න මේ නිගමනය හරිනම් අපේ උත්තරේ A. මේ නිගමනය හරිනම් උත්තරේ B. මෙන්න මේ නිගමන දෙකම හරිනම් දෙකම ෂුවර් එකට හරිනම් උත්තරේ C. මේ දෙකෙන් එකක් මොකක් හරි එකක් හරි කොයි එකද කියලා ෂුවර් නැහැ. හැබැයි දෙකෙන් එකක් හරිනම් දෙකෙන් එකක් හරියන්න ඕන, අනිත් එක වැරදි නම් උත්තරේ D. දෙකම වැරදි නම් උත්තරේ E. ඔන්නම තමයි හොයන්න තියෙන්නේ. දැන් මෙහෙම ප්‍රශ්නයක් දුන්නම ඔයගලන්ට කරන්න පුළුවන් ලේසිම වැඩේ තමයි ඉස්සලම සමාන ලකුණක් තියෙන තැනක් හොයාගන්න ඕන. මෙන්න මේ ප්‍රකාශයේ සමාන ලකුණක් තියෙන තැනක් හොයාගන්න. මොකද සමාන ලකුණක් හොයාගත්තම ලේසි. මොකද දෙපැත්තම සමානයි කියලා අපි අනිවාර්යෙන් දන්න නිසා. එතකොට ඊළඟට අපිට පුළුවන් මෙතනදී මොකක් හරි සංඛ්‍යාවක් අපිට මෙතෙන්ට උපකල්පනය කරලා ගන්න පුළුවන්. දැන් උදාහරණයක් විදියට දැන් මෙතන සමාන ලකුණක් තියෙනවානේ. මේ මහපටැඟිල්ල උඩටයි මහපටැඟිල්ල යටටයි දාන තැන ඒ දෙක සම්බන්ධ කරලා තියෙන සමාන ලකුණු. ඒ කියන්නේ මහපටැඟිල්ල උඩට තියෙන අගයයි මහපටැඟිල්ල යටට තියෙන අගයයි දෙකම සමානයි. ඒතර අපි අගයක් ආදේශ කරලා බලමු. අපි හිතමු පහ කියලා. මහපටැඟිල්ල යටට දැමීම කියන්නේ පහ. පහ. ඒ කියන්නේ මහපටැඟිල්ල උඩට දැමීමත් අනිවාර්යෙන්ම පහක් වෙන්න ඕනේ. මහපටැඟිල්ල උඩට දැමීමත් අනිවාර්යෙන් පහක් වෙන්න ඕනේ. මොකද සමාන ලකුණක් නිසා. දැන් ඊළඟට දින මොකද මේ ඇඟිලි තුනක් මැදගිල්ල, වෙදගිල්ල, සුරගිල්ල උඩට දාලා තුනක් පෙන්නනවා මෙතන. මේ තුන මොකද්ද කියන්නේ? ඒ කියන්නේ මේ කට පොඩියට කට වැහිලා දින පැත්ත, උල තියෙන පැත්ත තමයි. ඒ කියන්නේ මේ අනිවාර්යෙන් මේ ඉගරනේ මේ ඇඟිලි තුන එක්ක පහට වඩා අඩු වෙනව නමුත් යට ඉරක් තියෙනවා. ඒ කියන්නේ පහ වෙන්නත් පුළුවන් පහට වඩා අඩු වෙන්නත් පුළුවන්. ඒතර මේ ඇඟිලි තුනක් පෙන්නන සංඛ්‍යාව එක්ක පහ නැත්තම් පහට වැඩිය අඩුයි. එක්ක පහ නැත්තම් පහට වැඩිය අඩුයි දෙකෙන් එකක්. ඊළඟට මේ ඇඟිලි දෙකක් උඩට උස්සන එකත් ඒ විදිහමයි. මේ පැත්තට උල තියෙන්නේ හැබැයි යටින් සමාන ලකුණකුත් දාලා දිනවා. ඒ කියන්නේ මේ ඇඟිලි දෙකක් උඩට උස්සන එකත් එක්ක පහයි නැත්තම් පහට වැඩිය අඩුයි. එතකොට අපි මේ ලොජික් එකම අනිත් පැත්තට දැම්මොත් මෙතනත් අපිට පේනවා මේ යට මහපටැඟිල්ල යටට දාපු එක සංඛ්‍යාවක් දිනවා. එතකොට මහපටැඟිල්ල යටට දාන එක අපි කීයද දැම්මේ? පහනේ. එතකොට මෙතනත් පහ තමයි එන්න ඕනේ. මෙතනත් තියෙන්නේ පහ. හැබැයි මේගොල්ලෝ කියනවා මේ ඇඟිල්ල උඩට, දබරැඟිල්ල උඩට තියෙන අගයේ කට තියෙන්නේ ඇරිලා ඒ පැත්තට. කියන්නේ හැබැයි කට ඒ පැත්තට ඇරිලා යටින් ඉරකුත් තියෙනවා. ඒ කියන්නේ එක්ක පහම තමයි නැත්තම් පහට වඩා වැඩි වෙන්න ඕනේ. මේ උඩට පෙන්නන එක එක්ක පහට වඩා වැඩි වෙන්න ඕනේ. එක්ක පහ නැත්නම් පහට වඩා වැඩි වෙන්න ඕනේ. ඒකම අය මේ පැත්තට යනවා. මේ ඇඟිල්ල දබරගිල්ල මේ පැත්තට වම් පැත්තට යොමු කරලා තියෙන එක ඒකත් අර වගේම කට මේ පැත්තට ඇරලා තියෙන නමුත් යටින් ඉරක් තියෙනවා. ඒ කියන්නේ එක්ක මේක පහ
නැත්තම් පහට වඩා වැඩි වෙන්න ඕනේ. ඔන්න ඔය තමයි ප්‍රකාශය. හරි. උඩට ඇඟිලි දෙක තියෙනක එක්කෝ පහ නැත්තම් පහට අඩුයි. මෙහෙම ඇඟිලි තුනක් තියෙනක එක්කෝ පහ නැත්තම් පහට වඩා අඩුයි. මෙහෙම කරන එක අනිවාර්යෙන් පහයි. මෙහෙම කරන එක අනිවාර්යෙන් පහයි. මේ පැත්තට ඇඟිලි තියෙනක එක්කෝ පහ හෝ ඊට වඩා වැඩි වෙන්න ඕන. උඩට ඇඟිල්ල දිනේ එක්ක පහ වෙනව නැත්නම් ඊට වඩා වැඩි වෙන්න ඕන. දැන් නිගමන දෙකක් දිල දෙනවා. මොකක්ද? නිගමන දෙකේම මේ එකම හස්ත මුද්‍රාව දීලා තියෙනවා. එතකොට මේ ඇඟිලි දෙකක් උඩට තියෙන එක අපි දන්නවා එක්ක පහ නැත්නම් පහට වැඩිය අඩු. එතන මේ ඇඟිල්ල වම් පැත්තට තියෙන එක එක්ක පහ නැත්නම් පහට වඩා වැඩි. හරි. මේ දීලා තියෙන ලකුණු දෙක මොකද්ද? මේගොල්ලෝ කියනවා එක්කෝ එක්කෝ මේ පැත්ත අඩුයිලු. නිගමන එකෙන් මොකද්ද? නිගමන එකෙන් කියන්නේ මේ පැත්ත අඩුයි මේ පැත්ත වැඩි වෙන්න පුළුවන්. මොකද අපි දන්නවා මෙහෙම කරන එක එක්කෝ පහට වඩා අඩු වෙන්න පුළුවන්. 4 3 වගේ වෙන්නත් පුළුවන්. ඊළඟට මේ පැත්තට තියෙන එක පහට වඩා වැඩි වෙන්න පුළුවන් කියන්නේ 6 වෙන්න පුළුවන්, 7 වෙන්න පුළුවන්. එතකොට එක්කෝ නිගමනේ එක නිවැරදි. හැබැයි නිගමනයේ දෙක නිවැරදි වෙන්නත් පුළුවන්. සමහර වෙලට මෙහෙම කරන එක පහ වෙන්නත් පුළුවන්, මෙහෙම කරන එක පහ වෙන්නත් පුළුවන්. එහෙම වුණොත් එහෙම දෙපැත්තම සමානයි. ඒතර අපි දන්නවා එක්කෝ මේ දෙපැත්තේ තියෙන සංඛ්‍යා දෙක සමානයි, නැත්නම් අනිවාර්යෙන්ම ඇඟිලි දෙක පෙන්වන එක අඩු වෙන්න ඕන, නැත්නම් වම් පැත්ත පෙන්වන එක වැඩි වෙන්න ඕන. එතකොට එක්කෝ පළවෙනි නිගමනයේ නිවැරදි, නැත්නම් දෙවෙනි නිගමනයේ නිවැරදි, දෙකම එකපාර නිවැරදි වෙන්න බෑ. ඒක මං හිතන්නේ කොහොමත් කොහොමත් අපිට පේනවා. ඒ කියන්නේ එකම හස්ත මුද්‍රා දෙකන දෙපැත්තේ තියෙන්නේ. එතකොට මේ නිගමනෙන් කියන දෙක සමානයි කියලා, මේ නිගමනෙන් කියන මේ පැත්ත පොඩි කියලා. එතකොට මේ දෙකම කොහොමත් එකපාර සත්‍ය වෙන්න බෑ. දෙකෙන් එකක් තමයි අනිවාර්යෙන් සත්‍ය වෙන්නේ. එතකොට අපිට අනිවාර්යෙන් කියන්න පුළුවන් උත්තරේ D. එක්කෝ නිගමනය එක නිවැරදි, නැත්නම් නිගමනය දෙක නිවැරදි. ඒ නිසා පිළිතුර D. ඔය ලොජික් එක අපිට පාවිච්චි කරන්න පුළුවන් 33 වෙනි ප්‍රශ්නයටත් පිළිතුර හොයන්න. හරිද? රයිට්. ඊළඟට අපි තව ඔය වගේම ප්‍රශ්නයක්, මම හිතන මම ඊයේ කතා කරපු තව ප්‍රශ්නයක් අද මුලින්ම ජොයින් වෙච්ච අයට මම ඒක සාකච්ඡා කරන්න. මෙන්න මේ 28යි 29යි 28යි 29යි මේකට පිළිතුර ලබා ගන්න විදිහ මම සාකච්ඡා කරලා කියලා දෙන්න. අනුර, බානු, කාසිම් සහ ඩේවිඩ් යන ළමයින් සිව් දෙනා නිවස ඉදිරිපිට ගෙවත්තෙහි රබල් බෝලයකින් ක්‍රීඩා කරමින් සිටියදී එක් අයෙකු අපරීක්ෂාකාරීව බෝලය විසිකිරීමෙන් නිවසෙහි වීදුරු ජනේලයක් කැඩිනි. ජනේලය කැඩුවේ කවුරුන්දැයි යන්න පිළිබඳව එක් එක් ළමයා කිව් දේ පහත දැක්වේ. මොනවද මේ කියන්නේ? අනුර කියනවා, මොකද මේ වෙලා තියෙන්නේ? ඉස්සලම් බලමු වෙලා තියෙන්නේ. මේ ළමයි 4 දිනක් සෙල්ලම් කර කර ඉඳලා කවුරු හරි එක ළමයෙක් යටින් මේ ගෙදරක ජනේලයක් කැඩිලා තියෙනවා. ජනේලය කැඩුවේ කවුද කියලා මේ ළමයින්ගෙන් අහුවම මොනවද කියන්නේ මේ? අනුර කියනවා ජනේලය කැඩුවේ බානු කියලා. බානු කියනවා ජනේලේ, බානු කියනවා අනුර කියන්නේ බොරු කියලා. කාසිම් කියනවා අනුර මේ ජනේලය කැඩුවා කියලා. ඩේවිඩ් කියනවා මම නන්නේ මේ කැඩුවා කියලා. දැන් අපි බලන්න ඕනේ මෙතනින් සමහර ළමයි ඇත්ත කියනවා, සමහර ළමයි බොරු කියනවා. අපි බලන්න ඕන කොහමද අවසන් පිළිතුර එන්නේ කියලා. හරි. ඕගොල්ලන්ගේ ලොජික් කරන ළමයි කවුරු හරි ඉන්නවා නම් මෙතන ඕගොල්ලොන්ට පුරු පුරුදු විදියකින් තමයි මේක පාවිච්චි කරන්නේ. මම හිතන ICT වලත් මේක පාවිච්චි වෙනවා. ට්‍රුත් ටේබල්, එහෙම නැත්නම් සත්‍ය චක්‍ර කියන ක්‍රමය පාවිච්චි කරලා ඕගොල්ලන්ට මේකට එන පිළිතුර හොයන්න පුළුවන්. කොහොමද මේක කරන්නේ? ඉස්සෙල්ලාම අපි ලියා ගන්න ඕන මොනවද මේ ළමයින් කරපු ප්‍රකාශ කියලා. හරිද? ඒ ටික මේ පැත්තෙන් අපි ලියා ගන්න ඕන. මම ඉංග්‍රීසි භාෂාවෙන් මේ වගන්ති කෙටියෙන් කියන එක සම්බන්ධයෙන් සමාවෙන්න ඕන. මොකද වයිට් බෝඩ් එකේ සිංහලෙන් මට ටයිප් කරන්න පුළුවන් දන්නේ නැහැ. මම ටයිප් කරන්න දන්නේ නැහැ සිංහලෙන්. හරි. අනුර මොකද්ද කියන්නේ? අනුර කියනවා බානු ජනේලේ කැඩුවා කියලා. බානු බ්‍රෝක් ද වීඩියෝ. හරි. බානු මොකද්ද කියන්නේ? බානු කියනවා අනුර කියන්නේ බොරු කියලා. අනුර ඉස් ලයින් කියලා.
කාසිම් මොකද්ද කියන්නේ? කාසිම් කියනවා අනුර ජනේලේ කැඩුවා කියලා. අනුර බ්‍රෝ. ඩේවිඩ් මොකද්ද කියන්නේ? ඩේවිඩ් කියනවා මම නම් නෙමෙයි කියලා. I didn't break කියලා කියනවා. දැන් කල්පනා කරලා බැලුවොත් මේ ළමයි හතර දෙනා ලංකාවේ මේ ජනවර්ග හතරක අනුර සිංහල බානු දෙමළ කාසිම් මුස්ලිම් ඩේවිඩ් බර්ගර් හරි ළමයි හතර දෙනා සෙල්ලම් කරලා ජනේලෙ කැඩුනට පස්සේ ඔන්න එක එක්කෙනා එකිනෙකාට චෝදනා කරගන්නවා මේ ලංකාවේ දේශපාලන තත්ත්වය ඉතාම හොඳින් පැහැදිලි වෙන ප්‍රශ්නයක් සිද්ධියක් මේ ජාතීන් හතර එකතු වෙලා සෙල්ලම් කරලා ඉවර වෙලා ජනේලයක් කැඩුනට පස්සේ එක එක්කෙනා අනිත්‍යය පාවල දෙනවා එක එක්කෙනා අනිත්‍යගේ පිට වරද්ද පටවනවා ශ්‍රී ලංකාවේ දේශපාලන තත්ත්වය ඉතා මැනවින් පැහැදිලි වෙන ව්‍යංගාර්ථයෙන් පැහැදිලි වෙන ප්‍රශ්න හරි රයිට් දැන් අපි මේ ළමයි හතර දෙනා කියන කරුණු ටික ලියාගෙන තියෙන නිසා දැන් අපි සැරින් සැරේ වෙන වෙනම බලන්න දැන් මේ ජනේල කවුරු කඩලා තියෙන කවුරු එක්කෙනෙක් නේ අපි සැරින් සැරේ උපකල්පනය කරලා බලන්න ඕන මේ ජනේල කඩපු ළමයා එක එක්කෙනා උපකල්පනය කරලා බලමු ඒ එක්ක උපකල්පන යටතේ කී දෙනෙක් ඇත්ත කියනවද කී දෙනෙක් බොරු කියනවද ඉස්සෙල්ලා බලමු අනුර ජනේල කැඩුවා නම් කවුද ඇත්ත කියන්නේ ඊළඟට බානු ජනේල කැඩුවා නම් කවුද ඇත්ත කියන්නේ කාසිම් ජනේල කැඩුවා නම් කවුද ඇත්ත කියන්නේ ඩේවිඩ් ජනේල කැඩුවා නම් කවුද ඇත්ත කියන්නේ දැන් බලමු ඉස්සෙල්ලම් බලමු අනුර ජනේලේ කැඩුවා නම් ඉස්සෙල්ලා අපි උපකල්පනය කරමු අනුර තමයි ජනේලේ කැඩුවේ කියලා. එතකොට කවුද ඇත්ත කියන්නේ කවුද බොරු කියන්නේ? අනුර ජනේලේ කැඩුවා නම් අනුර කියනවා බානු තමයි ජනේලේ කැඩුවේ කියලා මේක බොරුවක්. මේක බොරුවක්. අනුර බොරුවක් කියන්නේ. හරිද? බානු කියනවා අනුර බොරු කියන්නේ කියලා. ඒක ඇත්ත. අනුර බොරුවක් තමයි කියන්නේ. ඒක ඇත්ත. කාසිම් කියනවා අනුර ජනේලේ කැඩුවා කියලා. ඒක ඇත්ත. ඒකත් ඇත්ත. ඩේවිඩ් කියනවා මම නෙමෙයි ජනේලේ කැඩුවේ කියලා. ඒකත් ඇත්ත. අනුර ජනේලේ කැඩුවා කියලා උපකල්පනය කරොත් මෙතනින් බොරු කියන්නේ අනුර විතරයි. අනුර බානු වල්ලලා දෙනවා බානු නෙමෙයි. ඒකට අනුර නෙමෙයි ජනේලේ කඩලා තියෙන මේ උපකල්පනය අනුර. අනුර ජනේලේ කැඩුවා නම් මෙතනින් අනුර විතරයි බොරු කියන්නේ අනිත් තුන්දෙනාම ඇත්ත කියන්නේ. අපි බානු ජනේලේ කැඩුවා කියලා උපකල්පනය කළොත් අන්න එතකොට අනුර කියන්නේ ඇත්ත. බානු ජනේලේ කැඩුවා නම් අනුර කියන්නේ ඇත්ත. බානු තමයි ජනේලේ කැඩුවේ. හැබැයි එතකොට බානු කියනවා අනුර බොරු කියනවා කියලා. ඒක බොරුවක්. අනුර ඇත්තනේ කියන්නේ. කාසිම් කියනවා අනුර ජනේලේ කැඩුවා කියලා ඒකත් බොරුවක්. බානු ජනේලේ කැඩුවා නම් කාසිම් කියන්නේ බොරු. ඩේවිඩ් කියනවා මම නම් නෙමෙයි කියලා. ඔව් ඒක ඇත්ත. බානු කියලා නැපි උපකල්පනය කරන්න හරි ඊළඟ බලමු කාසිම් ජනේලේ කැඩුවා නම් මොකද වෙන්නේ කාසිම් ජනේලේ කැඩුවා නම් අනුර මොකද්ද කියන්නේ අනුර කියනවා බානු ජනේලේ කැඩුවා කියලා ඒක බොරුවක් බානු කියනවා අනුර බොරු කියන්නේ කියලා ඒක ඇත්ත කාසිම් කියනවා අනුර ජනේලේ කැඩුවා කියලා ඒක බොරුවක් ඩේවිඩ් කියන මම නම් නෙමෙයි ජනේල කැඩු කියලා. හරි ඒක ඇත්ත. ආසින් කියන අපි උපකල්පනය කරේ. හරි. දැන් බලමු ඩේවිඩ් ජනේල කැඩුවා නම් මොකද වෙන්නේ? ඩේවිඩ් ජනේල කැඩුවා නම් අනුර කියන බානු තමයි ජනේල කැඩුවේ. ඒක බොරුවක්. බානු කියන අනුර බොරු කියන්නේ කියලා ඒක ඇත්ත. අනුර බොරු තමයි කියන්නේ. කාසිම් කියන අනුර ජනේල කැඩුවා කියලා ඒක බොරුවක්. අපි ඩේවිඩ් දැන් කඩලා දෙන්නේ ජනේල. ඩේවිඩ් කියනවා මම නම් නෙමෙයි ජනේල කැඩුවේ කියලා ඒකත් බොරුවක්. ඩේවිඩ් ජනේල කැඩුවා නම් එයා කියන්නේ බොරු. රයිට්. ඔන්නෝ තමයි ට්‍රුත් ටේබල් එක සත්‍ය චක්‍ර වගුව එන්නේ. ඔය ලොජික් කරද්දී නම් මේකට TF TF කියලා දාන්නේ. ඔතනදී මම හරි වැරදි දැම්මේ ලොජික් කරන්නේ නැති ළමයින්ට තේරුම් ගැනීම පහසුව පිණිස. හරි. දැන් මොනවද මේ අහන්නේ ප්‍රශ්න? 28 වෙනි ප්‍රශ්නෙන් අහනවා ළමයින්ගෙන් එකයිකු පමණක් සත්‍ය ප්‍රකාශ කරයි නම් වීදුරු ජනේල කැඩුවේ කවුද? ඇත්ත කියන්නේ එක්කෙනයි නම් අනුර ජනේලේ කඩලා නම් තුන් දෙනෙක් ඇත්ත කියනවා. බානු ජනේලේ කැඩුවා නම් දෙන්නෙක් ඇත්ත කියනවා. කාසිම් ජනේලේ කැඩුවා නම් දෙන්නෙක් ඇත්ත කියනවා. ඩේවිඩ් ජනේලේ කැඩුවා නම් එහෙනම් එක්කෙනයි. එහෙනම් බානු විතරයි ඇත්ත කියනවා. අනිත් තුන් දෙනා බොරු කියනවා. ළමයින්ගෙන් එකයිකු පමණක් සත්‍ය ප්‍රකාශ කරයි නම්
ජනේලේ කඩලා තියෙන්නේ ඩේවිඩ් පිළිතුර අංක 3. හරි. ඊළඟ 29 වෙනි ප්‍රශ්නය අනුව හරියටම ළමයින් දෙදෙනෙක් සත්‍ය ප්‍රකාශ කරයි නම් වීදුරු ජනේලේ කැඩුවේ කවුද? දෙන්නෙක් ඇත්ත කියනවනම්. බලන්න බානු ජනේලේ කැඩුවා නම් අනුරයි ඩේවිඩ්ව දෙන්නම ඇත්ත කියන්නේ. කාසිම් ජනේලේ කැඩුවා නම් බානුයි ඩේවිඩ්ව දෙන්නම ඇත්ත කියන්නේ. එතකොට බානු ජනේලේ කැඩුවා දෙන්නෙක් ඇත්ත කියනවා වෙන්න ඕන. කාසිම් ජනේලේ කැඩුවා දෙන්නෙක් ඇත්ත කියනවා වෙන්න ඕන. ඒ අනුව දෙන්නෙක් ඇත්ත කියනවා නම් එක්ක ජනේලේ කඩලා තියෙන්නේ බානු නැත්තම් කාසිම්. හරියටම කියන්න බෑ එක්ක බානු නැත්තම් කාසිම්. මේ කියන්නේ පිළිතුර අංක 5. ඔන්න ඔය ආකාරයට අපිට ඔකර නිවැරදි පිළිතුර හොයාගන්න පුළුවන්. හරිද? රයිට්. අපි තව එක ප්‍රශ්නයක් කතා කරලා මේ 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 ඒරියා එකට යමු. මොනවාද මේ අපේ කරන්ට් අෆයර්ස් පැත්තට යමු. බලන්න 39 සහ 40 ප්‍රශ්න. 39යි 40යි බලමු ප්‍රශ්න. වචන දෙකක් දීලා තියෙනවා. වචන දෙකත් එක්ක වචන දෙක sorry වචනයක් දීලා තිනවා. මේ වචනේ කේතනය කරන්න ඉලක්කම් වගේක් යොදාගෙන තියෙනවා. මේක හොයන්නේ කොහොමද? වයිට් බෝඩ් එකේ ඇඳලා පෙන්නනවා. මේ වගේ ප්‍රශ්නකුත් අනිවාර්යෙන් එනවා. මේ වගේ ඉලක්කම් වලට අකුරු දාන්නයි, අකුරු වලට ඉලක්කම් දාන්නයි කෝඩින් ප්‍රශ්නයක් අනිවාර්යෙන් එනවා. මොකද්ද මේ දීලා තියෙන වචනේ? නෝත් වෙස්ටර්න්. නෝත් වෙස්ටර්න් කියලා වචනයක් දීලා තියෙනවා. හරි. රයිට්. නෝත් වෙස්ටර්න් කියලා වචනයක් දීලා තියෙනවා. දැන් අපි බලන්න ඕන මේ නෝත් වෙස්ටර්න් කියන වචනයට මේ කේතනය අසුරෙන් මොනවද එන අංක කියන. බලමු වෙන අංක. දැන් මේ දීලා තියෙන අංක පහ අපි සලකා බලද්දී අපිට පේනවා. බලන්න අර කලින් අපි පේපර් එකේ මුලදීම සාකච්ඡා කරපු ලොජික් එකත් එක්ක අපිට බලන්න. බලන්න පළවෙනි අංක 3ම දීලා තියෙන හැම උත්තරයකම පළවෙනි අංක 3 654. 654. ඒ වගේම අපිට පේනවා අන්තිම අංක 2 46. දීලා තියෙන හැම උත්තරේම අන්තිම අංක 2 46. Right. ඒ කියන්නේ දැන් අපිට පැහැදිලි, අපිට ඉතාම හොඳින් පැහැදිලි මොනවාද? n අකුරට එන්නේ 6. පළවෙනි n අකුරත් 6, අන්තිම n අකුරත් 6. පළවෙනි r අකුර මුලින් තියෙන r අකුරත් 4, අන්තිමට තියෙන r අකුරත් 4. ඊට අමතර o අකුරට අපිට පේනවා අංක 5 එනවා. එතකොට ඔය අංක ටික අපිට කන්ෆර්ම් පැහැදිලි. හැම උත්තරෙම දිනවා ඔය ටිකනේ. ඊට අමතර අපිට පේනවා මැද අංක 4ක් මැද අංක 4ක් උත්තර පහේම එකයි 70යි 83. බලන්න දීලා තියෙන උත්තර පහේම 70යි 83 තියෙනවා. 70යි 83, 70යි 83, 70යි 83, 70යි 83, 70යි 83. මැද අංක 4 අනිවාර්යෙන්ම 70යි 83. හරි. එතකොට අපිට නැවත වතාවක් බලා ගන්න පුළුවන්. h අකුරට එන්නේ 7, e අකුරට එන්නේ 8, s අකුරට එන්නේ 3, w අකුරට එන්නේ 0. එතකොට අපිට ඇත්තටම බලන්න තියෙන්නේ මෙන්න මේ t අකුරට එන්නේ මොකද්ද? මේ t අකුරට එන්නේ මොකද්ද? ඊළඟට මේ e අකුරට එන්නේ මොකද්ද? ඔය ඉලක්කම් ටික තමයි පිළිතුරෙන් පිළිතුරට වෙනස්. දැන් අපි බලමු මොකක්ද එන්නේ කියලා අතර මෙතෙන්. e අකුර අලුතෙන් හොයන්න දෙයක් නැහැ. මේ තියෙන e අකුර 8 ඉලක්කම තියෙනවා. ඒතර අපි දන්නවා e අකුරට අනිවාර්යෙන් එන්නේ 8 ඉලක්කම කියලා. e අකුරට එන්නේ 8 ඉලක්කම.
එතකොට බලන්න මෙතනින් අග ඉඳලා තුන්වෙනියට අග ඉඳලා තුන්වෙනියට අට එන උත්තර විතරයි නිවැරදි උත්තර. හරිද? එහෙම ගත්තම් බලන්න පළවෙනි උත්තරේ වෙන්න පුළුවන්, දෙවෙනි උත්තරේ වෙන්න බෑ. අග ඉඳලා තියෙන අන්තිම අග ඉඳලා තුන්වෙනි තියෙන පළවෙනි එකේ ඉලක්කම, තුන්වෙනි උත්තරේ වෙන්නත් බෑ අග ඉඳලා තියෙන නවවෙනි ඉලක්කම, හතරවෙනි උත්තරේ වෙන්න පුළුවන් පස්වෙනි උත්තරේ වෙන්නත් බෑ. එතකොට එක්ක උත්තරේ අංක එක, නැත්තම් උත්තරේ අංක හතර. ඊට අමතරව අපි බලා ගන්න පුළුවන් මේ මුල ඉඳලා හතරවෙනියට තියෙන T අකුරක්, අග ඉඳලා පල්ලෙහාට අග ඉඳලා පස්සට ගත්තම තියෙන්නේ හතරවෙනියට තියෙන T අකුරක්. එතකොට මුල ඉඳලා හතරවෙනියට එන ඉලක්කමයි අග ඉඳලා හතරවෙනි ඉලක්කමයි සමාන වෙන්න ඕනේ. ප්‍රබාණ පළවෙනියට දීලා තියෙන උත්තරේ මුල ඉඳලා හතරවෙනියට තියෙන්නේ දෙක, අග ඉඳලා හතරවෙනියට තියෙන්නේ දෙක. ඒක තමයි උත්තරේ. අනිත් හරි උත්තරේ මොකද? හතරවෙනි එකනේ. හතරවෙනි එකේ මුල ඉඳලා හතරවෙනියට තියෙන්නේ දෙක, අග ඉඳලා හතරවෙනියට තියෙන්නේ නවය. එතකොට හතරවෙනි උත්තරේ වෙන්නත් බෑ. ඒක වැරදි. නිවැරදි පිළිතුර අංක එක. හරි. එතකොට T අකුරට එන්නේ අංක දෙක. මෙතෙන්ට අංක දෙක, මෙතෙන්ටත් අංක දෙක. ඔන්නෝග තමයි උත්තරේ. ඔය ලොජික් එකම අපිට අනිත් පැත්තට රිවර්ස් එකට පාවිච්චි කළා 40 වෙනි ප්‍රශ්නට උත්තරේ ගන්න පුළුවන්. බලන්න මේ 40 වෙනි ප්‍රශ්නට දීලා තියෙන්නේ ඒ ප්‍රශ්නෙම අනිත් පැත්තට. හරිද? හේතනය කරපු අංක ටික දීලා තියෙනවා. ඒක අනිත් පැත්ත හරවලා අපිට වචනේ හොයන්න තියෙනවා. හරිද? අර ලොජික් එකම තමයි. රයිට්. තව ප්‍රශ්න තියෙනවා අපිට සාකච්ඡා කරන්න පුළුවන්. නමුත් කාල වෙනවා, දැන් 12ටත් කිට්ටුයි. ඒක නිසා අපි ඉක්මනට කරන්ට් අෆයර්ස් ප්‍රශ්න ටික සාකච්ඡා කරලා තිබින එක ඉවර කරමු. හරි. මම ડોකියුමන්ට්ස් දෙකක් ෂෙයා කරලා තියෙනවා ගෲප් එකේ. මේක ආපු සැරයක් ඔයාලට මතක් කරන්න ඕන, මම ඉංග්‍රීසියෙන් හදපු නෝට් එක ෂෙයා කරලා තියෙනවා. මම ඉංග්‍රීෂි මීඩියම් සෙමිනර් එකකට හදපු නෝට් එක, මට මේක ට්‍රාන්ස්ලේට් කරන්න වෙලාවක් වුණේ නැහැ. ඒක නිසා ඔයගොල්ලන්ට ડોකියුමන්ට් එක ළඟ තියෙනවා ඇති, PDF එකක් තියෙන ගෲප් එකේ. ඒක බලා ගන්න. ඔයගොල්ලන්ට සිංහලෙන් කරුණු ටික අවශ්‍ය නම් මම පැහැදිලි කරද්දී ඔයගොල්ලන්ට ලියා ගන්න පුළුවන් කෙටියෙන්. හරිද? රයිට්. දැන් අපි බලමු ලාංකික ඉතිහාසය ගත්තොත් ලංකාවේ ඉතිහාසයේ පහුගිය මාස 12 ඇතුළත මොනවද වැදගත් දේවල් සිද්ධ වුනේ? ඉස්සෙල්ලාම මේ දුම්රිය සම්බන්ධයෙන් මේ කොමන් ජෙනරල් පේපර් එකේ සාමාන්‍ය ප්‍රශ්න ගොඩක් අහනවා. මම ඒක නිසා බැලුවා මේ දුම්රිය සම්බන්ධයෙන් මොනවද වැදගත් දේවල් පහුගිය අවුරුද්ද වෙලා තියෙන්නේ කියලා. සීතාව කොඩිසි කියන දුම්රිය කැලණිවැලි දුම්රිය මාර්ගයේ ක්‍රියාත්මක වෙලා තියෙනවා. මේක කොළඹ කොටුවේ සිට වේගා දුම්රිය ස්ථානය දක්වා ගමන් කරනවා. සීතාව කොඩිසි කියන විශේෂ මේක විශේෂ සංචාරකයන් සඳහා වෙන් වුණු සති අන්තයේ ක්‍රියාත්මක කරන විශේෂ දුම්රියක් සීතාව කොඩිසි. ඊළඟට දෙවෙනි කාරණේ, ශ්‍රී ලංකාවේ පළවෙනි 3D චිත්‍රපටය, ශ්‍රී ලංකාවේ පළවෙනි 3D චිත්‍රපටය විදිහට ගජමෑන් කියන චිත්‍රපටය තිරගත වුණා මේ අවුරුද්දේ මුල. මේක තමයි ශ්‍රී ලංකාවේ නිෂ්පාදනය වෙච්ච පළවෙනි 3D චිත්‍රපටය. ඊළඟට මහනුවර දළදා මාලිගාව ජනරජ පෙරහැර සංවිධානය කරා. ජනරජ පෙරහැර කියන්නේ මහනුවර දළදා මාලිගාවෙන් ටෙම්පල් ඔෆ් ටූ ත්‍රී කියන්නේ මහනුවර දළදා මාලිගාව. ඒගොල්ලෝ ජනරජ පෙරහැර කියලා ඒගොල්ලෝ සූදානම් කරපු ඒ පෙරහැර මේක අවසන් වතාවට පැවැත්වුවේ 1987 අවුරුද්දේ. ඊට පස්සේ මේ අවුරුද්ද නැවත පැවැත්වුවා අපේ 75 වෙනි නිදහස් සංවත්සරයේ. මේ අවුරුදු තිබුණේ ඒ සම්බන්ධයෙන් ඒ වෙනුවෙන්. ඊළඟට ශ්‍රී ලංකාවේ උපත ලද හාවර්ඩ් විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනය ලැබපු ශ්‍රී ලාංකික මහාචාර්යවරයෙක් කියන, ශ්‍රී ලංකාවේ උපත ලද මහාචාර්යවරයෙක් ඇන්තනි ඇන්හි කියන මහාචාර්යවරයා. එතුමා මැන්ලි ඕ හඩ්සන් කියන පදක්කම ජයග්‍රහණය කරලා තියෙනවා ඇමරිකාවේ අන්තර්ජාතික නීති පිළිබඳ සමාජයේ, ඇමරිකන් සොසයිටි ඔෆ් ඉන්ටර්නැෂනල් ලෝ කියන ආයතනයෙන්. එයා මැන්ලියෝ හඩ්සන් කියන පදක්කම ජයග්‍රහණය කරලා තියෙනවා අන්තර්ජාතික නීතියට, ඉන්ටර්නැෂනල් ලෝ එකට එතුමා ලබා දුන්න දායකත්වය වෙනුවෙන්. ඊට අමතරව 1978 වෙනි එක්සත් ජාතීන්ගේ මහා සම්මේලනයේ
ශ්‍රී ලංකාව උපසභාපති ධූරයට පත් වෙලා තියෙනවා වයිස් ප්‍රෙසිඩන්ට් the 78th session of United Nations General Assembly සජාතින්ගේ සංවිධානයේ මහා සම්මේලනයේ 78 වෙනි සැසිවාරයේ උපසභාපති ධූරයට ශ්‍රී ලංකාව පත් වෙලා තියෙනවා ඊළඟට ක්‍රීඩා පැත්තෙන් ගත්තොත් 6 වෙනි පොයින්ට් එකම දීලා තියෙනවා තරුෂි දිසානායක සහ ජයේෂි උත්තරා කියන ක්‍රීඩිකාව දෙන්න 19න් 15 ආසියානු ක්‍රීඩා වලලේ රිදී පදක්කම සහ ලෝකර පදක්කම දිලාගෙන තිබෙන මීටර 400 ඉසව්වේ ඊට අමතරව තරුෂි දිසානායක මීටර 800 ඉසව්වෙන් රන් පදක්කම ජයග්‍රහණය කරලා තියෙනවා ඊට අමතරව ශ්‍රී ලංකාව තවත් රන් පදක්කම ජයග්‍රහණය කරලා මීටර 404 ඉසව්වෙන් මිශ්‍ර සහය දිවීම ඉසව්වෙන් තරුෂි කරුණාරත්න ජයේෂි උත්තරා විනෝද් දාරියවංශ සහ ශෙහාන් දිල්රංග කියන ක්‍රීඩක ක්‍රීඩිකාව හතර දෙනා ඊට අතර මලිත් යසිරු කියන ක්‍රීඩකයා තුම්පින් මිසව්වෙන් ලෝකට පදක්කම ජයග්‍රහණය කළා තියෙනවා. ඒ ගොඩාක් කොච්චර විස්තර අහන්නේ නැහැ. නමුත් මම ඒ 19න් 15 ආසියානු ක්‍රීඩා උළෙලේ ලංකාදීප පදක්කම් ටික ඔක්කොම මම එතෙන්ට ඇතුළත් කරලා තියෙනවා 6 වෙනි පොයින්ට් එකට. 7 වෙනි පොයින්ට් එක චමරිය අතපත්තු ශ්‍රී ලංකාවේ කාන්තා ක්‍රිකට් ක්‍රීඩිකාවක්. ඇය ලෝකයේ එක් දින ක්‍රිකට් ශ්‍රේණිගත කිරීම වල එක් දින ජාත්‍යන්තර ක්‍රිකට් ශ්‍රේණිගත ODI rankings කියලා කියනවා. එක් දින ජාත්‍යන්තර ක්‍රිකට් තරඟවල හොඳම පිතිකාරිණියන්ගේ ලැයිස්තුවේ අංක එකට ශ්‍රේණිගත කිරීම වල අංක එකට පත් වන චමරි අතපත්තු මේ තමයි ශ්‍රී ලංකාවේ ශ්‍රී ලාංකිකයෙක් එක් දින ජාත්‍යන්තර පිතිකරු ශ්‍රේණිගත කිරීම වල අංක එකට පත් වෙච්ච දෙවැනි අවස්ථාව මීට කලින් සහ අංක එකට පත් වෙච්ච පළවෙනි කාන්තා ක්‍රීඩිකාව ශ්‍රී ලංකාවේ මීට කලින් ඔය ස්ථානයට ගිහිලා තියෙන්නේ සනත් ජයසූරිය විතරයි. සනත් ජයසූරිය ලෝකයේ අංක එකේ එක් දින ජාත්‍යන්තර ක්‍රිකට් පිතිකරු බවට පත් වෙලා තියෙනවා මීට කලින්. දැන් අද 8 වෙනි පොයින්ට් එක මම කියලා තියෙනවා ශ්‍රී ලංකාව ICC World Cup qualifiers ජයග්‍රහණය කළා. මේක මතක තියාගන්න මේ ICC ක්‍රිකට් ලෝක කුසලානේ නෙමෙයි ක්‍රිකට් ලෝක කුසලානේ තිබ්බේ මේ ළඟදී ඒක ජයග්‍රහණය කරේ ඔස්ට්‍රේලියාව. අපි මේ ජයග්‍රහණය කරේ ක්‍රිකට් ලෝක ශූරතා සුදුසුකම් ලැබීමේ තරඟාවලිය. ඒ කියන්නේ ඔයගොල්ලන් ක්‍රිකට් ගැන ලොකු අවබෝධයක් නැත්තම් ඔයගොල්ලෝ දන්නවා ලෝක කුසලානේ පැවැත්වෙනවා. ලෝක කුසලානේ පැවැත්වෙන්නේ ලෝකේ හොඳම රටවල් අතර. එතකොට ලෝකේ හොඳම ක්‍රිකට් කණ්ඩායම් වලට ක්‍රිකට් ලෝක කුසලානේ කෙලින්ම ඇවිල්ලා සෙල්ලම් කරන්න පුළුවන්. එතකොට දුර්වල ක්‍රිකට් කණ්ඩායම් වලට ලෝක කුසලානේ සඳහා සුදුසුකම් ලබා ගන්න වෙනම තරගාවලියක් තියෙනවා. පොඩි වර්ල්ඩ් කප් එකක් තියෙනවා. පොඩි ක්වොලිෆයර්ස් කප් එකක්. ඒක දිනන කණ්ඩායම් දෙකට අවස්ථාවක් ලැබෙනවා. අර ලෝකේ හොඳම කණ්ඩායම් එක එකතු වෙලා ලෝක කුසලානේ ක්‍රීඩා කරන්න. ඒතකොට දැන් ශ්‍රී ලංකාව ඉස්තරින්දලා ලෝකයේ තිබිච්ච හොඳම ක්‍රිකට් කණ්ඩායමක් ශ්‍රී ලංකාව මේ 2019 වෙනකන් හැම ලෝක කුසලානයකටම කෙලින්ම ඇවිල්ලා ක්‍රීඩා කළා. නමුත් දැන් වර්තමානයේ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම කොයිතරම් පහළට වැටිලාද කියලා කියනවා නම් අපිට කෙලින්ම ලෝක කුසලානේ ක්‍රීඩා කරන්න ලැබුණේ නැහැ. මොකද අපි තවදුරටත් ලෝකයේ හොඳම ක්‍රිකට් කණ්ඩායම විදිහට සැලකෙන්නේ නැති නිසා. ඒතකොට ඒක නිසා අපිට අර සුදුසුකම් ලැබීමේ තරගාවලිය කලින් ක්‍රීඩා කළ එක දිනලා මෙතෙන්ට එන්න සිද්ධ වුණා. එතකොට ඒ තරගාවලිය අපි ජයග්‍රහණය කළා. ඒ තරගාවලිය පැවැත්වුණේ සිම්බාබ්වේ රාජ්‍යයේ හෝස්ට් සිම්බාබ්වේ කියලා මම නෝට් එකේ දාලා තියෙන එකයි. අපි නෙදර්ලන්තේ පරාජය කරමින් ඒක ජයග්‍රහණය කළා. නෙදර්ලන්තේට ශ්‍රී ලංකාවට දෙකම ලෝක කුසලානේ ක්‍රීඩා කරන්න ඒක නිසා අවස්ථාව ලැබුණා. ඊළඟට 11 වෙනි පොයින්ට් එකේ තියෙනවා ශ්‍රී ලංකාවේ තවත් ක්‍රිකට් ක්‍රීඩකයෙක් වනිදු හසරංග ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ක්‍රීඩකේ ICC Men's Player of the Month Award for June. ඒ කියන්නේ 2023 ජූනි මාසය සඳහා මාසයේ හොඳම පිරිමි ක්‍රීඩකයාට හිමි සම්මානය වනිදු හසරංග ජයග්‍රහණය කළා 2023 ජූනි මාසය සඳහා. ඊළඟ 10 වෙනි පොයින්ට් එක ප්‍රංශ ජනාධිපති එමෑනුවෙල් මැක්‍රෝන්. ප්‍රංශ ජනාධිපති එමෑනුවෙල් මැක්‍රෝන් ශ්‍රී ලංකාවේ සංචාරයකට සහභාගී වෙලා සහභාගී වුණා. මේක ඇත්තරම ඉතා වැදගත් කාරණයක්. මොකද ඒකට හේතුව ශ්‍රී ලංකාවට මීට කලින් කවදාවත් ප්‍රංශ ජනාධිපති කෙනෙක් ඇවිල්ලා නැහැ. මේ තමයි ශ්‍රී ලංකාවට ප්‍රංශයේ ජනාධිපතිවරයෙක් සපත් වෙච්ච පළවෙනි අවස්ථාව. එමානුවෙල් මැක්‍රෝන් මෙහෙමයි ලංකාවට ආවා කියන්නේ අර සවුත් පැසිෆික් රීජන් එකට ආව වෙලාවේ අනිත් රටවලට ආව වෙලාවේ ලංකාවට ආවිල එක දවසක් ඉඳලා මේ රෑ නැවතිලා ඉඳලා ගියේ. ඉතින් ඒක ලොකු දෙයක් කරේ නෑ. ලංකාවටම කියලා ආවේ නෑ. අර ළඟපාතර ආව ගමන් නිකන් ඇවිල්ලා නතර වෙලා ඉඳලා ගිය එක දවසක්. නමුත් ඉතින් අවසාන වශයෙන් ගත්තොත් ඒක ප්‍රංශ ජනාධිපතිවරයා ලංකාවට ආව කියලා අපි ගණන් හදන්නේ.
කොහොමාරි ශ්‍රී ලංකාවට ප්‍රංශ ජනාධිපතිකාව පළවෙනි වතාව ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රෝන් ශ්‍රී ලංකාවට ආවා 2023. ඊට අමතරව තවත් දුම්රියක් යාල නිල් ඔඩිසි. යාල නිල් ඔඩිසි කියන දුම්රිය මවුන්ට් ලැවෙනියා කංකසන්තුරේ ගල් කිස් ඉඳලා කංකසන්තුරේ දක්වා මේ දුම්රිය ධාවනය වෙනවා. මේක ලක්ෂරි එක්ස්ප්‍රෙස් ට්‍රේන් එකක්. සුඛෝපභෝගී අධි ශීඝ්‍රගාමී සුඛෝපභෝගී දුම්රියක් මේක. යාල නිල් ඔඩිසි. ඊළඟට 12 වෙනි පොයින්ට් එක මේ ශ්‍රී ලංකාවේ ඔයගොල්ලෝ අහන්නේ පොල් ත්‍රිකෝණය කියලා දිනවා. ශ්‍රී ලංකාවේ පොල් වලට ප්‍රසිද්ධ නගර තුනක් මෙහෙම යා කරලා පොල් ත්‍රිකෝණය කියලා සඳහන් කරලා ඒ ත්‍රිකෝණයට ඇතුළත් වෙන කොටස පොල් සංවර්ධනයට වැඩි අවධානයක් දෙනවා. සංස්කෘතික ත්‍රිකෝණය කියලා තියෙනවා ඒ වගේ. එතකොට ලෝක පොල් දිනය World Coconut Day එක නිමිත්තෙන් ශ්‍රී ලංකාවේ උත්සවයක් පවත්වලා ශ්‍රී ලංකාවේ දෙවන පොල් ත්‍රිකෝණයක් නම් කරලා තියෙනවා. ඒ වගේම ජැෆ්නා මැනා මුලදිව් කියන යාපනය මන්නාරම සහ මුලදිව් කියන නගර යා කරමින් මේගොල්ලෝ මේ දෙවනි පොල් ත්‍රිකෝණය ප්‍රකාශයට පත් කරයි. ඊට නැවත වතාවක් අපි දකිනවා තරුෂි කරුණාරත්න ගැන සඳහන් වෙනවා මීට 800 ඉසව්ව වෙනුවෙන් රන් පදක්කමක් දිනා ගැනීම ගොඩක් වැදගත් වෙන 2002 වසරෙන් පස්සේ තමයි මේ ආසියානු ක්‍රීඩාවලියක ශ්‍රී ලංකාවට රන් පදක්කමක් ලැබුණේ. ඒක නිසා ඒක ගොඩක් වැදගත් තරුෂිගේ ඒ දක්ෂතාව. ඊටමතරව නැවත වතාවක් අපි දකින චමරි අතපත්තු ICC Women's Player of the Month සැප්තැම්බර් මාසය සඳහා ICC International Cricket Council එකේ අන්තර්ජාතික ක්‍රිකට් සම්මේලනයේ සැප්තැම්බර් මාසය සඳහා හොඳම ක්‍රීඩිකාවට හිමි සම්මානය චමරි අතපත්තු ජයග්‍රහණය කරනවා. ඊට අමතරව තවත් ක්‍රීඩාවක් ශ්‍රී ලංකාවෙනුම් වැදගත්. ශ්‍රී ලංකාවේ පැරා ක්‍රීඩකයෙක් වෙන පැරා ඇත්ලීට්, ඒ කියන්නේ ඔයගොල්ලෝ පැරා ඇත්ලීට් කියන එක දන්නේ නැත්නම් පැරා කියලා කියන්නේ ආබාධ සහිත ආබාධිත ක්‍රීඩකයින්ට. ඒ කියන්නේ අර ඔලිම්පික්ස් කියලා තියෙන්නේ සාමාන්‍ය ක්‍රීඩකයින්ට, පැරාලිම්පික්ස් කියලා තියෙන්නේ ආබාධ වලින් කියන මේ ක්‍රීඩකයින්ට. එතකොට දැන් ශ්‍රී ලංකාවේ ඔලිම්පික් රෙකෝඩ් එක එච්චරම සාර්ථක නැහැ. ලංකාවේ ඔලිම්පික් මෙඩල්ස් දෙකයි තියෙන්නේ. 1948 ඩන්කන් වයිට් එක මෙඩල් එකක් ගෙනාවා. 2000 අවුරුද්දේ සුසන්තිකා ජයසිංහ මෙඩල් එකක් ගෙනාවා. එච්චර ඔලිම්පික් මෙඩල්ස් දෙකයි තියෙන. නමුත් පැරාලිම්පික් පැත්තෙන් ගත්තොත් ආබාධිත ක්‍රීඩකින්ගේ ඔලිම්පික් වල ගත්තොත් ශ්‍රී ලංකාවේ රෙකෝඩ් එක ගොඩක් හොඳයි. පැරාලිම්පික් රෙකෝඩ්ස්, පැරාලිම්පික් මෙඩල්ස් ලංකාවට ගොඩක් හම්බෙලා තියෙනවා. අතර මේකේ හේතුව මොකක්ද කියලා ගත්තොත් ගොඩක් කනගාටුදායක හේතුවක් තියෙන. ශ්‍රී ලංකාවේ පැරාලිම්පික් ක්‍රීඩකයෝ ගොඩක් ඉන්න හේතුව අපේ යුද්ධයක් තිබුණා අපේ රටේ. ආබාධිත ක්‍රීඩකයෝ ගොඩක් ඉන්නවා. යුද හමුදා හිටපුවා එහෙම ගොඩක් ක්‍රීඩකයෝ ආබාධ වලට ලක් වෙච්ච අය ඉන්නවා. ඒගොල්ලොන්ගේ රෝදපුටු වලින් යන අය අපායම වෙච්ච අය ඉන්නවා. ඒ ක්‍රීඩකයෝ ගොඩක් ක්‍රීඩා කරන නිසා ශ්‍රී ලංකාවේ පැරා ක්‍රීඩකයෝ ඉතාම හොඳ මට්ටමක ඉන්නවා. අපේ ආබාධ වලට ලක් වෙච්ච ක්‍රීඩකයෝ ගොඩක් ඉන්න නිසා ආබාධ තත්ත්වේ පසු වෙන අය. එතකොට මේ පැරා පැත්තෙන් ගත්තම, පැරා ස්පෝර්ට්ස් පැත්තෙන් ගත්තම ශ්‍රී ලංකාවේ රෙකෝඩ් ඉස්සරහ ඉඳලා හොඳයි. මේ අවුරුද්දේත් අපි දකිනවා ශ්‍රී ලංකාවේ පැරා ඇත්ලීට් කෙනෙක් කවුද, නුවන් ඉන්දික ගෝල්ඩ් මෙඩලයක් රන් පදක්කමක් ජයග්‍රහණය කරලා තියෙනවා මීටර 100 ඉසව්වෙන්. ඊට අමතරව ප්‍රදීප් සෝමසිරි තවත් රන් පදක්කමක් ජයග්‍රහණය කරලා තියෙනවා මීටර 1500 ඉසව්වෙන්. හරිද? මේ පදක්කම් ජයග්‍රහණය කළේ 2022 ඒෂියන් පැරා ගේම්ස් වලදී. රයිට්? ආසියානු පැරා ක්‍රීඩාවලදී තමයි මේ ජයග්‍රහණ අපි ලබාගෙන තියෙන්නේ. ඊට අමතරව තවත් ක්‍රීඩා සම්බන්ධයෙන් වැදගත් කාරණා දෙකක් තියෙනවා ශ්‍රී ලංකාවේ. එකක් තමයි ඇන්ජලෝ මැතිව්ස් ටයිම් ඩවුට් කියන විදිහෙන්, ටයිම් ඩවුට් කියන ආකාරයෙන් දැවී යනවා ක්‍රිකට් තරගාවලියේ. මේක තමයි අන්තර්ජාතික ක්‍රිකට් තරගයක ප්‍රථම වතාවට ටයිම් අවුට් ක්‍රමයෙන් ක්‍රීඩකෙක් දැවී යාම. දැන් මේක මට ක්‍රිකට් ගැන වැඩි අවබෝධයක් නැති කෙනෙක් ඉන්නවනම් මට ලොකුවට පැහැදිලි කරන්න අමාරුයි දැන් මේ වෙලාවේ. නමුත් මම කෙටියෙන් කිව්වොත් ක්‍රිකට් ක්‍රීඩා කරද්දී පිතිකරණයේ යෙදෙන කෙනෙක් දැවි යන්න පුළුවන්, ඩිස්මිස් වෙන්න පුළුවන්, අවුට් වෙන්න පුළුවන් විදි කීපයක් තියෙනවා. කියන්නේ බෝලේ විකට් එක වැදුනොත් එයා අවුට්, නැත්නම් බෝලේ එනකොට විකට් එක කව කරන් ඉඳලා ඒ බෝලේ කකුලේ වැදුනොත් LBW කියලා අවුට්, නැත්නම් ලකුණක් දුවන්න ගිහිල්ලා ලකුණ සම්පූර්ණ කරන්න ඉස්සෙල්ලා අනිත් පැත්තේ විකට් එක කැඩුවොත් එයා අවුට්, එහෙම නැත්නම් බැට් එක කෙලින්ම වැදිනා එක බිම වදින ඉස්සෙල්ලා කවුරු හරි අල්ලගත්තොත් කැච් එකක්, එතකොට අවුට්. ඒ කියන්නේ අවුට් වුණාම එයා ග්‍රවුන්ඩ් එකෙන් යන්න ඕන, ඊට පස්සේ වෙන එක්කෙනෙක් ඇවිල්ලා බැට් කරනවා. එතකොට ටයිම් අවුට් වෙනවා කියලා කියන්නේ ඔය වගේ බැට්ස්මන් කෙනෙක් අවුට් වෙන්න පුළුවන් විදිහක්. නමුත් මේක ඉතාම විරලයි. අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාවේදී කිසිම කෙනෙක් එහෙම ටයිම් අවුට් වෙලා නැහැ මෙච්චර කාලයකට. අන්තර්ජාතික ක්‍රීඩාවල් පොඩි පොඩි රට ඇතුලේ සෙල්ලම් කරන පොඩි පොඩි ප්‍රාන්ත ගහන මැච් වලදී ඇරෙන්න
කවදාවත් අන්තර්ජාතික ක්‍රිකට් වලදී මෙහෙම ටයිම් අවුට් වීමක් වෙලා නැහැ. ටයිම් අවුට් වෙනවා කියලා කියන්නේ එක බැට්ස්මන් කෙනෙක් අවුට් වුණාට පස්සේ ඊළඟට එන්න ඉන්න බැටර්, රයිට්, ඊළඟට එන්න ඉන්න බැටර් හරි වෙලාවට ආවේ නැත්නම් එයා එන්න පරක්කු වුණොත් හරි වෙලාවට ආවෙ නිසා ටයිම් අවුට් කියලා එයාට බැට් කරන්න දෙන්නේ නැතුව එයාව හරවල යවනවා. එතකොට ඕක කවදාවත් ඉන්ටර්නැෂනල් ක්‍රිකට් වල අන්තර්ජාතික ක්‍රීඩාවලදී වෙලා නැහැ. පහුගිය වර්ල්ඩ් කප් එකේදී අපි බංග්ලාදේශය ශ්‍රී ලංකා තිබිච්ච තරගාවලියේදී ඔන්න ආකාරයෙන් ඇන්ජලෝ මැතිව්ස් ටයිම් අවුට් දැවී යාම ලක් කරා. එයාගේ හෙල්මට් එකේ ප්‍රශ්නයක් තිබ්බා කියලා එයා බැට් කරන්න ඉන්න පරක්කු වෙලා එයාව ඩිස්මිස් කරා. ටයිම් අවුට් මේක අන්තර්ජාතික ක්‍රීඩාවලදී පළවෙනි වතාවට සිද්ධ වුණා. ඊට අමතරව ශ්‍රී ලංකාවේ තවත් වැදගත් ක්‍රිකට් ක්‍රීඩකයෙක් අරවින්ද ද සිල්වා ශ්‍රී ලංකාවේ ඉඳපු ශ්‍රී ලංකාවට 96 ලෝක උසාවියේ ආරම්භ වෙන ලොකු සේවයක් කරපු අරවින්ද ද සිල්වා ICC ක්‍රිකට් හෝල් ඔෆ් ෆේම්, ඒ කියන්නේ ඒගොල්ලන්ගේ අර විශිෂ්ට ක්‍රීඩකයන්ගේ ලයිස්තුවට, ලෝකයේ හිටපු විශිෂ්ට ක්‍රීඩකයන්ගේ ලයිස්තුවට අරවින්ද සිල්වාගේ නම ඇතුළත් වෙලා තියෙනවා 2023 දී. එයා අරවින්ද ක්‍රිකට් ක්‍රීඩාවට කරපු සේවයත් එක්ක බැලුවහම රයිට්. ඔය කාරණා ටික තමයි ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් කරන්ට් අෆෙයර්ස් වලින් මට දෙන්න පුළුවන්. තව ඉතින් මේක නැති ඒවා තහන් ඉර තියෙනවා, හරියටම කියන්න බෑ. ඒ කියන්නේ කරන්ට් අෆෙයර්ස් කියලා තියෙන මට සේරම විස්තරේට දාන්න බෑනේ. මට හිතන්න පුළුවන් ඒවා මම දාලා තියෙනවා. එතනින් කීපයක් අහන්න ඉඩ තියෙනවා. ඊළඟ අපි ලෝකයේ කරන්ට් අෆෙයර්ස් කීපයක් කතා කරලා මේ ක්ලාස් එකක් දෙට ඉවර කරමු. අය 12ක් වෙලා තියෙන්නේ, අපි ඉක්මනට ඉවර කරමු බලන්න. ලෝකයේ වශයෙන් අනිත් PDF එකේ බලන්න, අනිත් PDF එක මම දාලා තිනවා World Current Affairs කියලා නෝට් එකක් කියලා දතිය ඔයගොල්ලන්ට. ඉස්සෙල්ලාම තියෙන්නේ ක්‍රොයේෂියා adopts Euro and joins the Schengen area. ඒ කියන්නේ ඔයගොල්ලෝ දැන් යුරෝපය ගැන පොඩි අවබෝධයක් තියෙනවා නම්, යුරෝපයට ඔයගොල්ලෝ ගිහිල්ලා තියෙනවා නම් කවදා හරි, නැත්නම් ඔයගොල්ලන්ගේ අම්මා තාත්තා හරි වැඩි හිටිය යුරෝපයට ගිහිල්ලා තියෙනවා නම් ඒගොල්ලෝ ඔයගොල්ලන්ට කියලා ඇති Schengen area කියලා එකක් තියෙනවා. Schengen. ඒ කියන්නේ ඔය යුරෝපයේ ගොඩක් රටවල් වලට, ෆ්‍රාන්සිය, ජර්මනිය, බෙල්ජියම, ස්විට්සර්ලන්තය, ඉතාලිය, ස්පාඤ්ඤ ඔය රටවල් ටිකට, නෙදර්ලන්තේ රටවල් ටිකට යන්න එක වීසායකින් පුළුවන්. ඒ කියන්නේ ෆ්‍රාන්සියට යන එක වීසායකුත්, ජර්මනියට යන තව වීසායකුත් ගන්න අවශ්‍ය නැහැ. ඒ මුළු යුරෝපේම තනි වීසාවක් වදින්න. ඒකට අපි කියන්නේ Schengen visa කියලා. ඒ වීසායෙන් යන්න පුළුවන් රටවල් ගොඩකට. ඒ රටවල් වලට අපි කියනවා Schengen area කියලා. ඊට අමතරව ඒ රටවල් ඔක්කොම එකම මුදල් ඒකකේ පාවිච්චි කරන යුරෝ. රයිට්, යුරෝ කියන මුදල් ඒකකේ. එතකොට ඒක කරලා තියෙන්නේ සංචාරකීන්ට වැඩ කරන ඇට එහෙම රටින් රටකට යන්න ලේසි වෙන්නේ. ජර්මනියෙන් ප්‍රංශයට යන්න, ප්‍රංශයෙන් බෙල්ජියමට යන්න, බෙල්ජියමෙන් ස්විට්සර්ලන්තයට යන්න, ඉතාලියට යන්න. එතකොට එතන වෙන වෙනම වීසා ගන්න ඕනේ නැහැ, වෙන වෙනම මුදල් මාරු කරන්න ඕනේ නැහැ. තනි යුරෝ එකෙන් තනි වීසාවෙන් යන්න පුළුවන්. එතකොට මේ රටවල් සමූහයට යුරෝපා රටවල් එකින් එකතු වෙනවා. අවසන් වතාවට එකතු වෙච්ච රට තමයි ක්‍රෝයේෂියාව. රයිට්, මේ අවුරුද්ද පටන් ගත්තේ ජනවාරි පළවෙනිදම ක්‍රෝයේෂියාව Schengen area එකට එකතු වෙලා යුරෝ පාවිච්චි කරන්න පටන් ගත්තේ නේද, අවුරුද්ද පටන් ගත්තේ. ජනවාරි 5 වෙනිදා අපි දැක්කා 16 වන බෙනඩික් පාප් වහන්සේගේ අවමගුල් උත්සවය පැවැත්වුණා. ඇයි මේක වැදගත් වෙන්නේ? මේක වැදගත් වෙන හේතුව තමයි 16 වන බෙනඩික් පාප් වහන්සේ විශ්‍රාම ගිහිල්ලා තමයි මිය ගියේ. විශ්‍රාම ගියා මිය යන්න කලින්. පහුගිය අවුරුදු 600 ඇතුළත, 1400 ගණන් වලින් පස්සේ පහුගිය අවුරුදු 600 ඇතුළත මේ පාප් වහන්සේ කෙනෙක් මිය යන්න කලින් විශ්‍රාම ගියාමයි. මොකද අපි දන්නවා පාප් වහන්සේ කියලා කියන්නේ කතෝලික ආගමේ තියෙන ඉහළම තනතුර. එතකොට එතෙන්ට එන්න අර බිෂොප් තනතුරක් අරන්, කාදිනා තනතුරක් අරන් එහෙම උඩට එනකොට ගොඩක් වෙලාවට පාප් වහන්සේ තනතුරට එනකොට ගොඩක් වයස ගිහිල්ලා ඒ අය එතෙන්ට එන්නේ. එතකොට ඒ අය ගොඩක් වෙලාවට ඒගොල්ලෝ මම දන්නේ වචනේ මොකද්ද කියලා අපවත් වෙනවා කියලා කියන්නේ නැහැ නේ. මම කතෝලික නෙමෙයි, මම හරියට දන්නේ නැහැ මොකද්ද වචනේ. ස්වර්ගස්ත වෙනවා නේ, ස්වර්ගස්ත. එතකොට පාප් වහන්සේ ලා සාමාන්‍යයෙන් ස්වර්ගස්ත වෙන්නේ විශ්‍රාම යන්න කලින්. මොකද ගොඩක් වයසීල දෙන්න එන නිසා. ගොඩක් 1400 ගණන් විතර පහුගිය අවුරුදු 600 මීටම හැම පාප් වහන්ස කෙනෙක්ම තනතුරේ ඉද්දි තමයි ස්වර්ගස්ත වුනේ. එතකොට මේ 16 වෙනි බෙනඩික් පාප් වහන්සේගේ වැදගත්කම තමයි උන්වහන්සේ විශ්‍රාම ගිහිල්ලා තමයි ස්වර්ගස්ත වුනේ. ඒක නිසා මේ බෙනඩික් පාප් වහන්සේගේ අවමගුල් උත්සවය පැවැත්වුණ එක අවුගේ අවුරුදු වෙච්ච වැදගත් සිදුවීමක්. ඊළඟට ගුවන් යානා අනතුරක් සිදු වුණා නේපාලේ යටි එයාලයින්ස් ෆ්ලයිට් 691 කියන ගුවන් යානය නේපාලේදී අනතුරකට ලක් වුණා. ඊළඟට හතරවෙනි කාරණේ මන් දිලා තියෙනවා මේ නවසීලන්තයේ, හතර නිසා පස්වෙනි කාරණා මන් දිලා තියෙනවා නවසීලන්තයේ දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන්. නවසීලන්තයේ හිටිය අගමැතිනිය ජෙසින්ඩා ඇඩර්න් කියන තරුණ අගමැතිවරිය තමයි හිටියේ, ලෝකේ ගොඩක් ප්‍රසිද්ධ වෙච්ච අගමැතිවරියක්. එතුමිය ඉල්ලා අස්සුනා. ඊට පස්සේ ක්‍රිස් හිප්කින්ස් කියන
පුද්ගලයා තමයි ඊළඟට අගමැති තනතුරට පත් වුණේ. නමුත් පස්සේ අවුරුද්දේ අග නවසීලන්තයේ තිබිච්ච මහමැතිවරණේ මේ නැෂනල් පාර්ටි නවසීලන්තයේ ජාතික පක්ෂය කියන පක්ෂය ජයග්‍රහණය කරලා ක්‍රිස්ටෝපර් ලක්සන් කියන පුද්ගලයා අලුත් අගමැතිවරයා විදිහට පත් වෙලා තියෙනවා. ඊට අමතරව 6 වෙනි පොයින්ට් එක මම දීලා තියෙනවා, තුර්කිය මධ්‍යම තුර්කිය සහ උතුරු සහ බටහිර සිරියාවේ විශාල භූමිකම්පාවක් ඇති වුණා. මරණ 59,000කට ආසන සංඛ්‍යාවක් සිද්ධ වෙලා දිනවා. මේක මහත් ඉතිහාසයේ වෙච්ච දරුණුතම භූකම්පනයක්. ඊළඟට පෙබරවාරි 13 වෙනිදා අපි දකිනවා මේ බංග්ලාදේශ ජනාධිපතිවරණය. බංග්ලාදේශ දේශපාලන තත්ත්වයේත් ඒ වගේ වැදගත් සිදුවීමක් වුණා. මොකද බංග්ලාදේශ ජනාධිපතිවරණය පවත්වන්න නියමිතය තිබුණේ පෙබරවාරි 19 වෙනිදා. නමුත් මේ ජනාධිපතිවරණයට ඉදිරිපත් වුණේ එක පුද්ගලයයි. ෂහබුදීන් චපූ කියන එක පුද්ගලයයි මේ ජනාධිපතිවරණය ඉදිරිපත් වුණේ. එතකොට එක පුද්ගලයෙක් විතරක් ඉදිරිපත් වෙච්ච නිසා ඒගොල්ලෝ මේකේ මේ මේ ජනාධිපතිවරණය පවත්වන්නේ නැතුවම ෂහබුදීන් චප්පු, අවාමි ලීගයේ ෂහබුදීන් චප්පු කියන අපේක්ෂකයාට ජනාධිපතිවරණය ලබා දුන්නා. ජනාධිපතිවරණයෙන් තොරව නිතරගෙන් මේ පුද්ගලයා ජනාධිපතිවරණය පත් වුණා. ඊට පස්සේ 8 වෙනි පොයින්ට් එක චැට් ජීපීටී කියන එක ඔයගොල්ලෝ ගොඩක් පාවිච්චි කරනවා. මේ AI එකක් ගොඩක් ඔය ප්‍රශ්න වලට උත්තරේම චැට් ජීපීටී වලින් ඔයගොල්ලෝ හොයනවානේ. චැට් ජීපීටී සම්බන්ධයෙන් මේ ඕපන් AI කියන සමාගම් විසින් GPT 4 කියන GPT මොඩල් එක රිලීස් කරලා තියෙනවා. GPT ආකෘතිය මේකට මේ ඉමේජස් වලට, පින්තූර වලට ප්‍රතිචාර දක්වන්න සහ වචන 25,000ක් දක්වා ප්‍රොසෙස් කිරීමේ හැකියාව තියෙනවා මේ GPT 4. යම්මාගේ ඔයගොල්ලන් ඇහුවොත් මොකද අලුතෙන්ම ආව chat GPT version එක කියලා, මේ අවුරුද්දේ GPT 4 තමයි ආවේ. ඊළඟ 9 වෙනි පොයින්ට් එක ඉදිරිපත් කරලා තියෙනවා ෆින්ලන්තය. ෆින්ලන්තය නේටෝ සංවිධානයේ සමාජිකත්වය ලබා ගත්තා. නේටෝ සංවිධානය එකතු වෙච්ච 31 වෙනි රාජ්‍ය මේ. දැන් සමහරවිට ඔයගොල්ලන් ඇහුවම ඔයගොල්ලෝ වරද්ද ගන්න පුළුවන්. සමහර අය හිතනවා නේටෝ සංවිධානයට අන්තිමට එකතු වුණේ යුක්රේනය කියලා. යුක්රේනය නෙමෙයි, ඇත්තටම මේ නේටෝ සංවිධානයට අවසාන එකතු වුණේ ෆින්ලන්තය. 31 වෙනි රාජ්‍ය නේටෝ සංවිධානයට එකතු වෙච්ච. ඊළඟට රුසියාවේ යුක්රේන ආක්‍රමණය සම්බන්ධයෙන් අහන්න පුළුවන්. ගිය අවුරුද්දේ ඒගොල්ලෝ ඇහුවා රුසියාව ආක්‍රමණය කරපු රට මොකක්ද කියලා. දැන් ඒක පොඩ්ඩක් අවුට්ඩේට් වෙලා නිසා ඒගොල්ලන්ට මේ යුක්රේන අර්බුදය සම්බන්ධයෙන් අහන්න පුළුවන්. සමහර විට මේ වැග්න ගෲප් කියන කණ්ඩායම, වැග්න ගෲප් කියලා කියන්නේ රුසියාවේ තිබිච්ච පෞද්ගලික යුද සංවිධානයක්. ඒ සංවිධානයේ නායකයාත් පහුගිය දවසක මේ හෙලිකොප්ටර් අනතුරකින් මිය ගියා. ඒ සම්බන්ධව ඔයගොල්ලන්ගේ සමහරට අහන්න ඉඩ තියෙනවා. ඊළඟට ඉන්දියන් ස්පේස් රිසර්ච් ඕගනයිසේෂන්, ඉන්දියාවේ අභ්‍යවකාශ ගවේෂණ සංවිධානය විසින් ආදිත්‍ය L1 කියන සෝලා ඔබ්සර්වේෂන් මිෂන් එක, කියන්නේ සූර්ය නිරීක්ෂණ මෙහෙයුම ආරම්භ කළ දිනවා. ඒක ආදිත්‍ය L1 කියලා කියන්නේ. ඒක ඉන්දියාවේ අභ්‍යවකාශ ගවේෂණයේ වැදගත් සම්ස්ථානයක්. ඊට අමතරව අපි දකිනවා තව බටහිර දිග මොරොක්කෝවේ තව භූකම්පනයක් සිද්ධ වෙලා තියෙනවා. මෙතනොත් මේ 2960කට ආසන්න පිරිසක් මිය ගිහිල්ලා තියෙනවා. ඊට අමතරව ගොඩක් වැදගත් ඓතිහාසික හිස්ටොරික් බිල්ඩින්ස්, ඓතිහාසික ගොඩනැගිලි ගොඩකට හානි සිද්ධ වෙලා තියෙනවා. 10 වෙනි පොයින්ට් එක මධ්‍යදරණී මුහුදේ සයික්ලෝන් එකක්, සුළි කුණාටුවක් ඇති වෙලා තියෙනවා. ස්ටෝම් ඩැනියල් කියන සුළි කුණාටුව 5,000කට ආසන පිරිසක් මිය ගිහිල්ලා තියෙනවා. ඊට අමතරව තවත් අපි දකිනවා භූකම්පනයක් සිද්ධ වෙලා තියෙනවා අෆ්ගනිස්තානයේ. මිනිස්සු 1,000කට ආසන පිරිසක් මිය ගිහිල්ලා තියෙනවා. ඊට අමතරව 15 වෙනි පොයින්ට් එක දැන් ඊශ්‍රායලයේ පලස්තීන අතර යුද්ධය නම් ගොඩාක් අය කතා කරනවා මේක සම්බන්ධයෙන්. ඊශ්‍රායල් පලස්තීන යුද්ධය ගැන මේකෙන් ප්‍රශ්නයක් කියන එක හරියට අහන්න ටිකක් අමාරුයි. ඔයගොල්ලන්ගේ ඇහුවත් ඉතින් ගොඩක් ගොඩක් සරල කරුණු අහන්නේ, කියන්නේ මොකද්ද මේක ඇති වෙලා තියෙන ඒරියා එක මොකද්ද කියලා කියන්න බලන්න. ගාසා තීරය කියලා අහන්න ඉඩ තියෙනවා. ඒ වගේ එහෙම නැත්නම් කෙලින්ම ඇහුව නැත්නම් ටිකක් ඔයගොල්ලෝ නොදැන ඉන්න පුළුවන් කරුණ මම මෙතන දැම්මේ. ඊශ්‍රායලයේ ආරක්ෂක කැබිනට් මණ්ඩලය කියලා මණ්ඩලයක් තියෙනවා. ඒගොල්ලෝ තමයි ඊශ්‍රායලයේ ආරක්ෂක සම්බන්ධයෙන් කටයුතු කරන්නේ. ඊශ්‍රායලයේ ආරක්ෂක කැබිනට් මණ්ඩලය 1973න් පස්සේ 1973 කියලා හිතුවා යොම් කිපූර් යුද්ධය කියලා යුද්ධයක්. මේ යොම් කිපූර් යුද්ධයෙන් පස්සේ ප්‍රථම වතාවට තමයි අවුරුදු 50කට පස්සේ ඊශ්‍රායල් ආරක්ෂක කැබිනට් මණ්ඩලය ප්‍රථම වතාවට නිල වශයෙන් යුද්ධ ප්‍රකාශ කරලා තියෙන්නේ. නිල වශයෙන් ඊශ්‍රායල් පලස්තීනයි හැමදාම ගහ ගන්නවා. දැන් පහුගිය අවුරුදු 70 30 ඉඳන් ඒගොල්ලෝ ගහ ගන්නවා. හැමදාම යුද්ධ ගැටුම් උතන තිබිලා තියෙනවා. නමුත්
ප්‍රධාන වශයෙන් මේ ප්‍රධාන වශයෙන් මේගොල්ලෝ නිල වශයෙන් යුද්ධ ප්‍රකාශ කිරීමක් කළේ 1973 ප්‍රශ්න පස්සේ. අවසාන කරුණු දෙකක් තියෙනවා. වර්ල්ඩ් කප්ස් ලෝක කුසලාන දෙකක් පැවැත්තුනා, රග්බි ලෝක කුසලානයයි ක්‍රිකට් ලෝක කුසලානයයි. රග්බි ලෝක කුසලානය සම්බන්ධයෙන් වැදගත් කාරණේ තමයි රග්බි ලෝක කුසලානය පැවැත්තුනේ ප්‍රංශයේ, පෝස්ට් කරේ ප්‍රංශයේ. ප්‍රංශය මේක ජයග්‍රහණය කරේ දකුණු අප්‍රිකාව විසින්. දකුණු අප්‍රිකාව ජයග්‍රහණය කරේ නවසීලන්තයට එරෙහිව. දකුණු අප්‍රිකාව ජයග්‍රහණය කරේ නවසීලන්තය අනුශූරතාව ලබා ගත්තා. ඊට අමතරව ආජන්ටිනාව සහ එංගලන්තය තමයි අවසන් පූර්ව තරඟ සුදුසුකම් ලැබූ අවසන් අනිත් රටවල් දෙක. ඊට අමතරව ඕස්ට්‍රේලියාව ජයග්‍රහණය කළ ක්‍රිකට් ලෝක කුසලානය, අවසන් තරගෙදී පරාජය කළ ඉන්දියාව, ඊට අමතරව නවසීලන්තය සහ දකුණු අප්‍රිකාව අවසන් පූර්ව තරඟවලට සහභාගී වුණා, පැවැත්තුනේ ඉන්දියාවේ. සමහරවිට මේ වගේ ප්‍රශ්න වලට මේ ලෝක කුසලානය තිබ්බ අවුරුද්දක සමහරවිට ඒගොල්ලෝ අහනවා අවසන් පූර්ව වටයට ආව රටවල් හතර. හරි, එතකොට රග්බි ලෝක කුසලානය නම් අවසන් පූර්ව වටයට ආවේ නවසීලන්තයයි දකුණු අප්‍රිකාවයි ආජන්ටිනාවයි එංගලන්තයයි, සත්කාරක රට ප්‍රංශය. ඔස්ට්‍රේලියා සෝරි ක්‍රිකට් ලෝක කුසලානේ අවසන් පූර්ව රටයට ආවේ ඔස්ට්‍රේලියාවයි ඉන්දියාවයි නවසීලන්තය දකුණු අප්‍රිකාවයි සත්කාරක රට ඉන්දියාව. ඔන්න කාරණා ටික තමයි ලෝකයේ පැත්තෙන් ගත්තම එන්න පුළුවන්. පුරා නැවත වතාවක් මතක් කරනවා මේ ප්‍රශ්න ටික මේ විදිහට එන්නත් පුළුවන්. සමායට මම මේ අපි කතා නොකරපු අපි හිතපු නැති පැතිලෙන් එන්නත් පුළුවන්. නැවත වතාවක් මතක් කරනවා මේ කොමන් ජෙනරල් පේපර් එකනේ, මේක කලින් ලෑස්ති වෙන්න පුළුවන් පේපර් එකක් නෙවෙයි. මම කියන්නේ ඔයගොල්ලන්ට ලෑස්ති කරන්න පුළුවන් උපරිම මට්ටමින් තොරතුරු ලබා දීලා තියෙනවා. මෙතනින් ප්‍රශ්න කීපයක් එන්න ඉඩ තියෙනවා, සමහර ඒවා නොවෙන්නත් ඉඩ තියෙනවා. ලෑස්ති වෙලා යන්න. හරි, එහෙනම් මේක තමයි අපි කරපු අවසාන සිංහල වෙබිනා එක. සමහර විට මම තව එක වෙබිනා එකක් පවත්වන්න තියෙනවා, නමුත් ගොඩක් දුරට නැහැ. ඒ අනුව ඔයගොල්ලෝ මට ඒ ලෙවල් වලට කලින් ආයි මුණ ගැහෙන්නේ නැත්තම් ඔයගොල්ලන්ගේ උසස් පෙළ විභාගයට සුබ ප්‍රාර්ථනා කරනවා. හැකි උපරිම ප්‍රතිඵලය ලබා ගන්න පුළුවන් වේවා, ජයෙන් ජයම වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. හරි, එහෙනම් ස්තුති රැඳී හිටියට ඊළඟ දිනයේදී මුණ ගැහමු. ඔයාලට මොන හරි ක්ලැරිෆයි කරගන්න තියෙනවා නම් මට WhatsApp message එකක් දාන්න, මම පුළුවන් වෙලාවට reply එකක් දාන්නම්.